එ අපි තවත් දහම්ව්‍යාකරණයක් දැන් දේශනා කරට බලාපොරොත්තු වෙනවා මේ දහම් ව්‍යාකරණයත් ඔබට අප්‍රමාණ ශාන්තියක් සැපතක් උදාකරලදයි ම්්‍යාකරණයත් විශේෂයෙන් මේ පාසල් දරුවන්ට විශ්විද්‍යාල දරුවන්ට ආද මේ අධ්‍යාපනය ලබන දරුවන්ටත් මෙන්න මේ දේශනාව ගඩ ගුඩක් දේවල්තියෙනවා එවිතරන් ඉගෙනගන් විදාාර ලොකිෂණ ඉගට නිති ජීවිතය පරිහැරණය කරන්න මරණයත ඒවගේ ජීවිකාවක් හරි මොකක් හරි අවශතාවක් වෙන යම් කිසි දැනුමක්කාව බෝධයක් ලෝක විෂය ඇතුළේ ලබාගන්න දරුවන්ටක් තරුණු තරුණන්ටත් ඕන ෑම කෙනෙට වැඩිහිි කෙනෙ තුුනත් මේ සූත්‍ර දේශනාව අතිශය වැදගත් සූත්‍ර දේශනාව හොඳයි මේ සූත්‍ර දේශනාවත් අපට මුණගැහෙන්නේ නීවරණ සහ බොද්ජංග පිළිබඳ ධර්ම ෝටා හැතුලත් බොද්ජංග පපබ්බෙන්ං බොජ්ජංග සංයුක්තයෙන් මේ ධර්මය විශේෂයෙන්ම වැදගත්වෙනවා මං අර්ශල කිව්වාගේ මේ මතක ශක්තිය පිළිබඳව කතා කරන අයට විශේෂයේම දැ මේ පිළිබඳව පොඩි සටහනක් ස්සල තබන්්ඩ ඕන දැ හොග දෙනෙක් හිතන් ඉන්නවේ මතකය කියන එක මේ මොලේ තියන එකක් කියලා. මතකයේ තියන්නේ මොලේ නෙවෙයි මතකයේ තියන්නේ සිතේ. නාම ගෝත්‍ර පිහිතන්නේ සිතේ විසක් මොලේ නෙවෙයි. හැබැයි මොලයත් එක පොඩි සම්බන්ධයක් තියන මොකක්දය සම්බන්ධ. ඒ තමයි දැන් අපි දන්නවා දැ අපිට දැන් අපි හිතුම් මෙහෙම උදාහරණයක් දැන් අපිට අවශ්‍ය ලිය කීවිලි ටිකත් තියනු ඒ වගේම අපට එදිනේදා අත්‍යවශ්‍ය නොවන ලියකිවිලි තියනු එතකොට අපිට තියනවා මේසිකුල කබඩ්ඩ හෙකුයි අපි එතුකොට දිනපතා අවශ්‍ය කරන ලියකීවිලි අපි ළංගම තියන් ඉන්න සමහවිට පසිකෙ දදාගින් ොෝයිඩන්ටික ඒ වගේ දේවල් මේ සුඩත් ය මේ සුඩත් තියන් ඉන්න අපිට එදිනෙදා අත්‍ය වශ දේවල්ටි ලිය කේවිල් එදිනෙදා සාමාන්‍ය භාවිතයේ ප්‍රෝජනවාත් නෝමනලීක විලින් තියෙන රාව ගොඩක් කියහෙවා එකක ජාති අධ්‍යාපනික ලියකිීවිලි එක විදාාකා ලිය කිවිල් තියෙන ඉඩංන් ක අඩංගවල ලිය කිවිලි අරමෝ ඒ අපි වෙනම කබට හෙගදාලා තියනොද ඔක්කො මේ සුදියගන්න බෑ එදොටට මේසුඩ හරි පසක හැර අපි තියාගෙන ඉන්නේ අපිට එදිනෙ ද අත්‍යවස වන අපට වැදගත්ම දේව ඩිකක් විතරයි. ඒ නොවැදගත් වන හැම දෙයක්ම අපි ඔහැර ගබඩා කල තියාගන්න ඒවගේ මේ සිතෙත් ස්වභාවයක් තියෙනවා මේ නිරන්තරයෙන් මටක තියාගණ්ඩ ඕන දත්ත ටික තැම්පත් කරලා තියාගන්නවා සිතේ විශේෂ දත්ත අත්‍යවශසය වැඩිකත් සිතේ තැම්පත් කරගන්න. එච්චර වැදගත්කමක් නැති සාමාන්‍ය දත්ට ඇත්නම්. ඒවා මොලේ තැම්පත් කරනවා. ඒ අනවස දත්තටි අනවශ ගැන ඉදිනෙදා එචර ගදගත්කමක් නැතික. ඒවා මොලේ තැම්පත් කරනවා. ඉතිං ඒකට විධාකාර සයිලවර්ග මොලේ තියෙන පිහිටලා. එතකොට මොලේ ඔය නිවරානාදිී විධකාර සයිල යන. එතකොට ඒ ඇසුරෙන් අර මතකය ය යම්මට්ටමකට අර අත්‍යවශ්‍යම මතකයන් ික සිතේ ධාරණය කරගෙන අර අනවශ්‍ය මතකයන්්ටිකර ොලේ සැපත්වරු තැන් උදාහරණයක් ගත්තුවොත් දැන් ඔබට කුඩාකාලිති සිද්ධවෙච්ච විශේෂ සිදුවීමක් මතක් කරන්න කියලා කිවොත් මතක් කරගන්න පුළුවන් මට අවුදු තුනේද ට මකයිම මෙම පඩිවෙල බහින්න කියීලා වැදගෙන වැටු එක මට මතකයි ඉරස අපිහු ඊට පහුවවෙද මොකද ඒටික මත කෙන ඊහ ඒටික මත කෙනෙ එච්චරය මතක පෙල ටන කියල විතර මක අප හන ෙත්දැමි කුද ෙමතගන කවද හොස්පිලිකට උත්සාන්ගේ එහෙමතගැනෑ අ සිදුල් විතරය මටකතිී එන බාන් ොම දැන් ජීවිතය ාරගෙන බැලුවොත්තොට අත්‍යවස්සම ගැමරින් කාවැදිච්ච මතකයක් ඇති ඒවගේ මනවශ්‍යරකකුත්තියෙන අනවස මතකකුත් යෙන ඒවා සම්බන්ධ වෙනවා අ මොල්ේ තාවල් කාලිකෝ තැම්පත් කල තියනවා මොකද ඒ සියල්ලක්ම ාරණය කරගන්නඩ අවශන ඇති නිසා එනිසා මොකද වෙන්නේ අර භව භවයට මේ චිත්ත සන්තානය කර්මාණුරූපෝ සකස් වෙනකොට අර චිත්ත සන්තානයේ ධාරණය විච්චඒ මතකේ විතරක් අනුස ත්ක ගති ලක්ෂණ වසයෙන් ඊ ඊළග විඤ්ඥානයට ගමන් කරන ගමන් කරනවා ගැ ඊලළ විඥාණ කොඩ ැෙනෙුට අදර මතක ධර්ත්ත ඇසුරින් යම්කිසි මතකයක් නිර්මාණය කර දෙනෙනවා එ උපතේද චති පටිසන්දිගෙන අවස්ථාව දීම අ අනවශ්‍ය දත්ත ටි රාත්්භව ඇත් එකක මරමොලිත් එක්කම නැසිලන් එතකොලට ප්‍රශ්්‍රයයක් ඇතියෙන්න්න පුුවන් එහනම් පෙරභවයන්හි සියල්ල මතක්කර ගන්න කොමද කිය පෙරභාවයන්නේ සියල්ල මතක් කරගන්න පුළුවන් වෙන්නේ එඒ සිතේ දිපිච්ච නිසානිවී හැකිය එ සියලු දත්තය ඇන්ටික නාමලෝක තැන්පත්තෙන් මේ හැම අත්භවයකම හැම දත්වයක්ම නාම ලෝක පවතිින් නිසා මොකද වෙන්නේ යම් කිසිදද ඒකින් ඒ පුද්ගලයක් පරිනිර්වාන්ට පත් වනා දයම් යම් හතන් වවාහසකින පරිනිර්වාන්ට පත් වුණත් උන්වහන්සේගේ සංසාර ගමන පිළබඳ සියල්ල දත්ත නාමලෝක ඇතුළත් වෙන සංරක්ෂණ ගවඩා වසේ. එදකොට යම් කිසි දවස තිවුර සමාධයක් මතුකරගත දවසට අන්න නාමලෝකේ ප්‍රවිශ්ටයයක් ලැබෙනු නාමුලෝක ඇතක සබන්ධවෙෙන්න්න පුළුවන් කම ලැබෙනු. එදාරමොකද වෙන්නේ නාමු ලෝකකිතින දත්ත පරික්ා කිරීම හැකයා ලැබෙන තම විශිෂ් භික් ාන කියලකයන් පුබ්බේ නිවානු සඥානය යන දිවසිංුවය දක්වන් ඒ විශෂ විශෂ යන තියන එක ජාති ඥාන තියන. මෙනම මේ ඥන වල මොකද කරන්න නාම ලෝක දත්ත පරික්ෂ කිරීම හැකියාවක් ලැබෙනු. ඇැබැ සාමන මල්සේෙ කොරන්න පුළුවන්කමක් න හරට දැන්තර් ා තින දත්ත ටිකපිට පරික්ෂ කරන්න පුළුවන් එක ට වශයන්මගේ ප්‍රවේශයක් ක්සකක් ලැබුණු හැබයි එක නැත්තම් මොකද කොරන්න ො ගල් එක ර මොග හරක කියන ති මොක් හරි. ේෙයක් නැත්ත ොද කර නිකන් ඉන්ඩුවව කෝච්චර දත්තති මුණත්න්තර්ජාලින් එනම් අතර්ජාලයෙන් දත්ත ලබාන්න පුළුව අයම් ිසි පිවිසු මාර්ගයක් තියෙන අප ඕන තරන් දත්ත ලබාගන්න පුළුවන්ගේන්තර්ජාලයෙන් අප හොය හොය ඕන දත්්‍යා අපට ලඟාාව. ඒවගේ පින්ගතුීම නාම ලෝක කියන්නේ තන්නන්නේ හවගේ සවභාවයක් එහම උපාකරනන මේ හැබැයි ඒවගේ ස්වභාවයක් කියන්නේ මේ දැන් අපි දන්නනන්ර්ජාලෙන් අපි දත්ත ලබනවා පිවිසුම් මාර්ගයක් කොසමක් හරින්ර්ජාල සම්බන්තාව කොස්සේ. අපි දන්නේ නහමේ දත්තොයි ලෝකන්දලේනව හෙද මෙම තැපත්වලලාදන මන සවල්ද දී හෙම දන්නන්නේ අපි. එහම අපිට ැනගන්න උමනාව කුත් නෑ අපි දැනගන්න පුළුවන්කම කුත්නහෑ දැගන්න ුත් ගැමරින් උත්සාගතුත් පුළුවන්ගේෙන බැරිනෑ සාමාන නය හමකත් දන්නන්නේ සාම සාමාන්‍ය ජනයාටයේ දත්ත පිළිබන්ඩේ ක්‍රියාවලිය තාක්ෂණ ක්‍රියාවල තොරතුරු තාක්ෂණි ක්‍රියාවලි ගෝචරනය සාමාන්‍ය නයාට ඒය දන්නේ මොකරරි ෝන කර මොකරවල අවස් දත්තය ලබගන්න මසක් එව කොහෙ ැපත් ව කිය හොගන්න. එනම් පති අ අති දක්ෂ අයට පුලුවන් කම ලැබෙනවා ඒත්තොහෙත් යනි කෙලා පයගන්න හැබැයි මේ නාමලෝක සම්බන්ධයෙන් කතා කරොත්න නාම ලෝකයටටත් ඒවාගේ පිසු මාගය අපිට ලාගන්න පුළුවන් උතුන්මම් සමාධී තුළින් ආරය සමාධී හැබයි එක හෙමයි එකෙල හැමෝටම ඒ පිසු මාර්ගයට සම්බන්ධ වන්න නාමලෝක ඇත්තක සම්බන්ධ වන්න බෑ හැබැයි අර සාමාන්‍ය මනුසේන්තර්ාය පරිශරණයරන දත්ත ලබන කොහෙත් කොහෙද දත තැපත් කලලා තියෙ ැවොත් යම එමනුසට දේඩ ත්තරය හැවගේ ය අපටත් මේ නාමලෝකින් යම් යම් දත්ත ලබා ගැන්න පුළුවන්කම ලැබෙනවා ඒ සමාදියසිහැබැයිඒ නාමලෝකෙ කොහෙද පිහිටලතිීනගේෙ ලැවෝත් අන්න දඩට උත්තර යන්නේ. මොකදේක විෂේ ගෝචර කාරණාවක්නය වේ සර්වඥ සර්වක්ඥ ඥානයට එම ත සර්වක්ෂතාව ඥානයට ගෝචර සර්වක්ඥ්‍ය ගෝතර දමක්කයක නවත් නාමලෝකයේ පවතින බව අත්දක්කින්න පුළුව සමාදී එකැන සියලු දත්ත ගැබ්බෙලා පවතින ගැබ් එකතු වෙලා පවතින අන්ර්ගත වෙච්ච තැත් ී. පොහේද සම්මා සම්බුදු පියන් වසට කෝචරයි අපට ගෝචරනය අපට නාම ලෝකයේ ගෝචර කරගන්න පුලුවන් සමාධයේ තියන්න කොහේද කියලා ගන්නේ හැබැයි දත්ටික ලැබින් ඉතින් ඒක දවශ්‍ය කරන්න පිරිසතු සිතක් විතරයි. සමාධ වඩෝ ගණ්ඩුවන් සමාධී වඩුවගත්තාමඉතින් එක එක්ෙනගේ ඥන දර්ශනය අනුව එකන එකකාගේ ඉන්ද්‍ර ධර්මයනුව ඒ ලැබෙන දත්වල අඩුවඩ භවයක් යනොද භාගතුන්හන්සේ ලදවබෝධය කටුවත් වෙන ැබු නෑ රපුත්වයන් වහන්සේලද ශ්‍රාවකකාව බෝධය අනිකුශ්‍රාව ගැන්ට ැබුන් නෑ හෙනම් ඒ මටංගල යුත්තමයන්ගේ සමාධීතින ලවත්කමයි ප්‍රඥා ලත්කමයි මත ඒ දත්තවල අඩු වැඩිකාම තීරණේ වෙනෝ එන පින්ගතුන විදිහර දැන් ගත්තහම මේ සිතක් ඇතුළ නිර්මාණ වන නාමගෝත්‍ර එක කොපියක් සිතෙත් අනි කොපිය නාමගෝ නම ෝක සටහම් වෙනෝ එකයි නාමගොත්තා නජී රදීකිවල් ඒම නොවනානන් එහෙ මොකද වෙන්නේ දැන් රාතන්හසසිගෙන පරිනිර්වාන්ට පත්වුණනාට පස්සේ හසේ පළवाස කිම දත්ය අපට හොයාගන්න ැවියෙනු. නමුත් අනාගතය පහරුව වෙන මෛත්‍රී සම්මා සම්බපයන්හස දක්පුළුවන් පෙර සම්මා සම්බුදුපයන් වහන්සේ අපගේ ගෞතම සම්මා සම් උසට සාරිපපුත්ත නමින්, මොගගොල්ලාන්න නමින් අග්‍රාව ්‍රාවක සා මේ අග්‍රශාවක ති ශ්‍රාව කය අති වශයෙන් ්‍රාවක දෙදින හිටිය ප්‍රධණන් වසය. ට මත න් 19හසට අසුම හස්‍රාවක හහිටිය නන්ද හාමුදුුවනමंग මේ ධර්ම භාණ්ඩාගාරිෙක් छහ උපස්තාකෙක් වසෙන් උත්තමක් ෙටිය. ැතිවසෙන් ඔක්කෝ විස්ටි කියන පුලුවු දෙම විස්තර කොහෙදද නේතු කොඩ එනගේ විස්තර තියනර නාම ලෝක ඉතිං නාම ලෝ නාම ගොත්ත නජීරති එ නාම ලෝක තියෙන්න ව දත්ත නාම ගෝත්‍ර එක සිතෙත් තියෙනවා එක කොපි ක්ෂේතෙත් අනිත් කොපියේ නම ලෝකයටත් සම්බන්ධ වෙන. හරියට අනිකංහර පොත්තක් ලෙව්වාහම පි එක පොතක් අපි අනිවාරෙන්දානවා ජාතික ලේක නරක්ෂක ාර්මෙන්තුුව. අනි පොත් තමයි ජාතික පුස්ථකාලටයි මජන පුස්තකාට ඔහොමම දාල්න්තිට වෙල්ද පෝඩ දාන් අර වෙල පොලේ තින පොට්ටි ක්ක විවරුණත් අර ේක නාආරක්ෂක දෙවාර්තමෙන්ට දිප පොත විනාස වින්නය එකක සංරක්ෂණි කළ තියාගෙන ඉන්නනි කච්චි. එක කොපියක් හෙදන ති ඒවාගේ අපේ නාම ගෝත්‍රවලක කොපියක් නාම ලෝකෙ පිහිටනවා. මේ නාම ලෝකෙ පිහිටන නිසාම තමයි මේ දත්ත නැසින් ඇැතුව පවති එක නාමගොත්තා නීර යීකිී ඉතින් කොට කාටාහර තිවෙන පුළුවන් ප්‍රශනයක් ගැන නාමගෝත්‍ර සධාතනි කයිද කියලා නෑ අනිච්චයිය. ඇයිඒ. හේතු පලධර්මයක් ඒක. සත්‍යයාගේ අවි්‍යා ෘෂ්නා පවතින තුරු. නාමලෝකයේ පවති නෝ. සත්‍යයාගේ අවිජ්‍යා ෘෂ්නා අවසං විච දවසට නාම ලෝකය අවසන්ගන. එතකොට ප්‍ර්නයක් හයි මේ සමස්තත නාම ලෝකය ගැන දකිව්වෙ කියර නෑ එන්නේ දැක්. යම්කිසි කෙනෙක් ජවමාන වින්නකා මේ සංසාරි සත්‍යයක් වසින් අනාතික් වසින් සැරිසරණ තා කල් ඒ සත් සන්තානය තුළ සකස්වෙච්ච ඒ සියලුම සංකාරවල සටහනක් තමයි නාමගෝත්‍ර කියලා කියන සංකාරවල සටහන ඇත මනුසංචේතන වචිී සංචේතන කාය සංචේතනනා කියෙන තුනේ සටහක් මයි නාමු ගෝත්‍ර කියය එතකොට මෙන්න මේ සටහන් ටික තමයි අර සිතත් පවතින්නවා ඒගේ අර නාම ලෝකෙත් පවතින. එදට පංහසන ඔන්නඔය නාමගෝත්‍ර හනම් අවි්‍යායෙන් පෘෂ්ණය සකස්ෙච් නාමගෝත්‍ර. එ නාමගෝත්‍ර අවි්‍යායන් ප්‍රෘෂ්ණය සකස් වුණ ඒවගේම ඒටික නාමලෝකයට සම්බන්ධ වුණා. එතකොට යම් සත්වය පුද්ගලේ සංසාරය පුරාමේ ආකාටෙන් ජනිතකරපු නාමගෝත්‍ර ක්කම ටිකර නාම ෝක ඇතු අත්වේ හ එඒයාටේ නාමලෝකයේ කියන කාරණාව අදාළ වෙන්නේ මේ සසරි පවතින තුරතා විතරයි. යම් දවසක ඒ උත්තම යම් කිසි දවසගේ ශ්‍රාවකයා බණහලා අවබෝධ කරගන සංසාර සතවයා බනහද අවබෝධ කරගන බුද්ධ ශ්‍රෝකය බවට පත් වෙලා ඒ උතුම් වූ පරිින්රවාන්ට පත්වනු මොකද වෙන්න එදායින් පස්සේ ඒ රහතන් වහන්සේට නාමලෝකයේ කියන කාරණාව අදාළ කාරණාවන් නෙවී. අන්න උන්හන්සට නනාමලෝකයේ නිරෝධ. වැයි ඒ ප්‍රයෝජනයන්නේ අරිහත් පලයට බත් වනාට පස්සේ. එතනින් එහැට නාම ගෝත්‍ර ජීත වෙන්නේ. ප්‍රාගෙන් දේසින් මුහි මතක සටහන් තියනවා. මතක සටහන්ගනක සැමිටම නාම ගෝත්‍රම කියන කොටට වැඩින්නේ. නාම ගෝත්‍ර වෙන්නන්නේ හැම තිසිමර රාගෙන් දේසිී මහින් ජීනිත වනිවා. තාවකාලික මත සටහක් රහතන් වහසේටත් තියනෙන. හැබැ ඒක හෙමයි කියලා ඒකාර ෝක ඇම්පත් වෙලා හෙම තියෙනකක් නෙමි. ඒවා වැඩක් නැති දේවල් එකෙන්නේ වැඩක් නැති සියල්ල නාමකෝ නාම ලෝකින් ඉවැත් කළදා නවා. එතකට පින්හතුනී අරිහතුන් වහන්සේ කෙනෙක් බවට පත්වුණ හම උන්වහන්සට නාම ලෝකේ නිරුද්ධයි උන්හසට නාම ලෝකය අවසන් අනිත්තයට අවසන්නේ. අනිත්තයට අවසන්න ෑ මොක දෙකට හේතුව අනිත් අ ඇතුළ අවිජ්‍යාතු ෂනා පවතින් නිසා හම්. විදජා ෘෂ්නාා කියලක කෙන සත්‍යේ පුද්ලෙක් නව අවි්‍යාය ්‍රෘෂ්ාව කෙලගන්නේ ලෝකෙ පවතින ධර්ම දෙක ෝක පවත්තන ධර්ම දෙක එනම් මෙනාමලෝක ජනත ව නම ලෝක පවක නතර න්න එහ නමු ෝක කන සදාාතනක වස්තුවන් නොවී නාම ලෝකය කියන සදාාතනක පැවැත්වන් නොවේ ඒකත් හේතු පලය පටි සම්පන්නයි. ඉති මස්මින් සත ද හෝ ම ස දල උප ජ ති . අසති ද හෝත මස නිරු දයිමන්්‍යය රුදජති අවිද්‍යාතුෘෂ්ණ ඇතිතාක් කල් නාමලෝ අ නාමසං වූ කල්ලහි නාම ලෝකය හට නොගනි නොපවති අනබලන් දැන් අරිහතුන් වහන්සේ ඒ වදකින හැබැ අනිත්යට අදකන්න බෑ ඒකට හේතු අවි්‍යාතුෘෂ්නා පවතෙන් නිසා. එතකට කවදහරි දසක මේ සමස්ටයක් වසේම මේ විශ්වයට අදාලයම් කිසි ආකාරයකින් පවදින මෙ නාමලෝකය සම්පූර්ණයම අවසංගුණත් එහෙම අවසංගෙන්ඩන මුළු විශය සකල ලෝක සත්‍යයාගේ ම විජාය තුෘ්නාව අවසංගෙන්ත ඕක කවදාවත් එන්න වැඩක්ද කියල බලන් ඩෝ එක අපිට හරිගෙනම කියන්නබෑ කවදරි වේද නැද්ද කිය කියන්න බැය තරම් සංකීන ප්‍රශ්නයක් යක එකගැන මුළු විශ්වේම සකල ලෝක සත්ත්‍යයාගේ ම විජ්‍යාය ෘෂනාවය අවසංගය දවසක් එයිද එම දවස බුදුපියන් නාශවා දශ කල නෑන මෙහෙම මෙන්න මෙච්චර කාලයක් ගාර පසි මේ සකරලෝක සත්‍යයාගේම විජ්‍යා ෘෂනා පහවෙලා මේ නාමලෝක නිරුද්දවෙලලා ඔක්කම නාමලෝක නාම ගෝතරත් අ සංලයන්මගේ හෙමකත් දේශනා කල නෑ කවදාවක්. එනිසා පින්ගතුනි ඒ සධාති පැවැත්ම කියන දෘෂ්ියට වැටින්ටත් එපා ඉගැන නාමලෝක කියන සදාාතනනික පැවැත් පන්නේ වේ කාණච ධර්මයන් හැබැයි සත්‍යයාගේ අවිජ්‍යාය ෂනාවයි. අවසංවෙන්නේ කවද්ද කිය අපට කියන්න බැරි නිසා. නාමලෝකන් නාමලෝකය කොච්චර කාලයක් හරි පෞ්තිී කියල කියන්න පුළුවන් එනි සතමයි නාම ගෝත්තා නදී රතිකර දේශනා කර කිය නාම ගෝත්‍ර දිරන්නෑ කියල මුොකද සම්මා සම්බුදුපාණන් වහසේ දන්නවා සර්වක් ්‍යතාඥානයෙන් කුමක් ද සත්‍යය කෙලාක් අපිදන්න ඇතුුනාට. උවහසේ දන්නවා එහෙන කවදාහන්සේ අනිවාරය එහෙම දන්න නිසා උන්වහසේම දේශන කරන්න? නාමගෝත්තන් අධිරෙදී කියලා. නමු ඇදැන් අපි ටෝකට තරකවාද ඇතිකට ගණඩවශසන එහෙන නාමුලෝකයේ සදාාතනික එකක් නාමගෝත්‍ර සදාාතනිකයි. හනම් බුදුපියාන්වාසේ දේශනා කරතින සියල් අදුවතෝ යරාදි වසි අනිච්චයි දුක් යනත්ත ඇසු ය අධදි වසන් ඉට අනිච්ච ලක්ෂණේ බෙදනොට ස්සාාවයකට එතෝට තැතිරු අදදුවතෝ එගැන කිසිම රෝපයක් හෝ නාමයක් හෝ සදාාතනික සංකතියක් ැහැ කියලා. න හොද නාමලෝක ස නම ගෝත්‍ර කර ජාතියති නි කියල ෝඩ ප්‍ර්න හන්න්නේ ප මොදකට හේතුව ැම් පැහැදිලි කර ඒ නාම ෝක කියන සත්්‍යගේ අවිජ්‍යායට ස්නාවයි නිසාම පවතින සභාවයක්. එතකොට කවදහරි දසක ඔබහනවනන් ඒ නාම ලෝකය කවද අවසන් නි කියලා අපට උත්තරයක් දෙන්න පුළුවන්. සකර ලෝක සත්්‍යයාගේ මවිද්‍යාත් තුෂ්නාවවසංගය දවසටයි කියලා. ඒ දවස කදගේ ලහොත් අපට ද උත්තරය ෑ ට හ පත් ප්‍රශ. න අන්න්නේ වා සිකරගණ්ඩෝනු මතක පිඳ විශෂ කකාරණ ික් කිවේ ඒන බං ගතුන අන්න ොයත් එක් මතකේ සම්බන්ධ වන කොට්ටාසය අතියන තැත්තිනේ ඒමයි තාව කාලික මතක කියනෙක්. තාවකාලික මතකය කියෙක මොලය අත්තක සම්බන්ධ වන කොහොමද අර සිතට දව පරිගණක ඇති නොවි තාක්ෂණනි. සිතට අර නිරන්තරින් සිවත් කරගණ්ඩෝන දත්තඩිකයි, ජීර්කාල නෝවසියෙන් ගැබුර කාවවිදිච්ච දත්තඩිකයි. සිත ඇතුළිම නමගත්‍ර වශසින්තියාගෙනන්නවා අර තාවකාලික දත් ඔක්කො මටික අන්නර මොලේ තැපත් කරනෝ තාවකාලිකව. එනිසා යම්කිසි ආකාරෙකින් මොලේට හානියක් සිද දවනොත් තාවකාලික මටකෙන් ඇතුවේයන්. නමුත්තර දිර්ගකාල නෝසියෙන් තැපත් වෙච්ච මතක ඒක නැතිවෙනි නෑ. එනිසා ඔබ දැකලැතිව විධාකාර හදිසි අනුතුරුවලඩි මොලේට හානියක් වෙච්ච මොලේ හානයක් වෙච්ච මිනිස්සු ඒ තාවකාලක මටක නැතිවවෙ ගිහි තියෙන. අර තාවකාලික මතක පාතාගෙන යන්ට මොලේ උපකරණයක් ප වසින් සිත විසින් පරිහරණය කරනු. හැබැයි දීර්ඝකාලන මතකය සිතේ ම තමයි තැන්පත් කරගින්. එනිසා තමයි මරණින් පසු යංවිසි ආකාරයකින් අර පෙරභවය ප්‍රකාශක නවස්ථාවක් එහම ජාතිස්මාරණ ඥානින් එහෙම ඔය දරුවු කියද්දි අර චිත්ත සන්තාන ගැඹුර සතානනි ගැඹුරු සන්තානනි තැන්පත් ේ චකාරණ අඩිකරි තර සහිපත්වෙන්නේ අනි ොකො මතකන්නේ උදාහන් ැ එකගත්තොත් ඔබ දැක ඇති ඔය පුනර්භාවය කියෙන දරුව හෙමින්නවාඒයට සමහල්ලාට පෙරභාවේ මොකක්ද ඒ එහෙම තත්වකට පත්යෙන්න්න හේතුව කෙෙන බැලෝත් එෙම හදිසිය අනුතුරක් හදිසිය අනතුරකින්ෑ මැල්ලතිී පෙරබභව කියෙන හැම දරුවක්ගෙන් බලන්්ඩඔබ හදිසි අනතුරකින් තය දරවා මැල්ලතිී අනිවාරයෙන් පෙරබවය මැල්ලතිින් හදිසි අනුතුරකින් ඇ හදිසිය අනුතුරකින් මැනකට මුදන්නේ ඒ සිද්ුවීම මහ ප්‍රබල සිදුවීමක් හා කාම්පනයක් ඇතිකරපු සිටියීම එඒ සිදුවීමේ මතක බැහැගන්නවා. අන්නේ සම්බන්ධ නාමගෝත්‍ර පවතිනවා. අන්නේ නාමගෝත්‍ර ඊළඟ ප්‍රතිසන්දයයේද ඊළට සකන්න වනුසයන්ගින් සකස්රන්න චිත ඇත්ක සබන්ධ වෙනවා. කර්මාන් රූපෝ සියල්ල විග්‍රහ කරන්නට බෑ අතිස්ස සකී න ත සිද්වෙන ක්‍රාදාාම පි සමපාදසයක් ගමන් කරනවා. කෝම විග්‍රහ කරන දෙසිියල්ල. ඔය ආකාරෙන් අරයම පඩිසන්ධී අත්ක අර නා නාමගෝත්‍රත් අර ඊළඟ පුනර්. භව අදාල චිත්තයට ගමන් කරනවා කර්මාණ රූප ඒනිසාමකදවෙන්නේ ඒ ප්‍රබල මතකයන් ඊළඟ භවි සහි පත්තිනව ජැනව වෙන තුකට තමයිර පුුණත් භවකිනො කියකන්න හැබැයි එතන සිදුවී මොක්කොම් මතකනේ ටිකක් විතරය මටක මෙහෙම දුවගනාව කෙනෙක් මට පිහියෙන් ඇන්න අපි අනු පිහෙන් ගන්න කෙන ඇහදන් හිටිය මොුණවාගේ ඇැඳු ම මතකනෑ හරිට එක එරික මතකනෑ දැක්කනේද එනන්ඒ සිතේ තදින් බැකත්ත මතකේ විතරයි ආර්ජනය කරගන්න පුළුවන් වෙන්නේ හැබැ ඒ සම්බන්ධ අෙකු සියලු දත්තටික නාමලෝකින් පරික්සාකරුත් ඔන්න බලාගන්න පුළුවන්. ඒක නෝ සටහන් යං දවසක සමාධිකට සමයඇතිලා ඔන්න පරික්ෂ කරල බැලුවොත් අන්න බලාගන්න පුළුවන් එදා කොහොම දෙක සිද්ධ වනේ කවුද පිියෙන් ඇන්නේ කව්දේ සහෝදරයෙක්ද ඥාතියද මොනුවගේ ඇන්තුමාදය ඇතන් හිටිය මොනෝගේ සිදුවීමක් නිසාදේ පිහෙන් ඇන්නේ ඔන්න කාරණ අටි ඔක්කොම පෙි පෙලි ගන්න පුලුවන්කම ලෙක්බෙන. එතට නැයි පුබ්බේ නිවාන් සතිානයේ කියල කිය? එක නිසා අපි නුවණින් දකිින් ඩෝන එහමනම් මේ මතකය කියන එක සිතත් එක ප්‍රධාන වශයෙන් සම්බන්ධ කාරණාවක් එතකොට සිිත තමයි තීරණය කරන්නේ මේ මතකේ කොහේ තැන්පත් කරගන්න ෝදි කලෙ අපට තීරණය කරන්න පුළුව එකක් නෙේ ද අපට තීරණය කරන්න පුළුවන් එකක් වුණාම් මතකය පිළිබඳ කාරණාව අපිෝ යමක් මතක් කරන්න ගිහිලා කොච්තර අමාරුවටනවාද සමහලාට තමන්ගේ හොඳම යාලුවෙක් වසර ගානකට පසන් මුණග හෙනවා මතක් කර නෝ මතක් කර නෝ මතක් කරන නෝ මතක් වෙන්න. ඇයිහෙම වෙන් මතකගේෙන පිටෝනි දින අපි අවස ැක තැන්පත් කරගන්න පුුවන් කලපරන නහොම වෙන්නයි. එනම් ඒක තීරණය කරන සිත විසින්. අ එකයිි තේරුම් ගන්න ඕන් එන මේ ප්‍රධාන වදගත්ව දහම්භ්‍යාකන්නයක් මෙන්න අසිරි මත්තු භාගතුන් හස පට පින්න තිනොදෑ. විශේසින් ඉගෙන ගන්න මතක ශක්තිී පිළිබඳ ප්‍රශ්න ඇති කරගන්න දරුවන්ට මෙන්න මේක බොහොම වටින දේශනාව. සංගාරව සූ්‍රේ සංගාරෝ සූත්‍රයේ. කෝනුකෝගෝතම හේතුකෝ පච්චියෝ යනකදා දිගරත්තං සජ්ජායකතාපි මන්තා නප්පාටි භාන්තිී. මෙ මේ අදදිවසින් හොම තිෙනවා ටක් සංකීර්න පාලි වච ටිකක් කියන්නිගොත් පැටල නිසාම මේ සිංහලා තයවිතර කියන්න. එක්තර සංගාරෝ කියල බ්‍රාක්්මණයක් ඇවිල්ලා ම සංාර සූත්‍රය අම්බරන්න පුුවන් බොජ්යන්ග සංගුක්ති තියෙෙන සංගක්්‍රණනිකයි. සංගාරෝ කියල ්‍රහ්මණනිදවසකයිල බදුරජාසක අහනුව භාගතු හන්ස මෙන්න මෙහෙෙන් ප්‍රශ්නයයක් මට තියනවා ඒතමයි සමහරද වස්තියනවා කලින් හොඳට ධාරණය කර ගත්තා වූ මන්තරත් හොඳවට සහිවෙන්. ඒවගේම තමයි අලුතිෙන් කටපාඩං කරගන්න මන්තරාත් හොඳට ධාරණය වෙන. කලින් ධාරණය කරගත්තේවත් හොඳට සීවෙනවා ඒවගේම අලුතිෙන් කටපාඩංකරගන්න වෝ මන්ත්‍රත් හොඳට ධාරණී වෙන. බෞදු වහසේ වගේම සමහර දවශ්තියෙනවා කලින් ධාරණයකරගත්ත මන්තර කිසිවක් ොච්චර සීපත් කළ සිීවෙන් ඉත් නෑ. ඒ වගේ මතම අලුතෙන් ධාරණය කරගන්නාව මන්තරත් එකක්වත් ධාරණය වෙන්නෙත් නැ මෙත් දැකීම ඔබටත් ඇති සමහරදවස්සල ඔබ මේ ධර්මය අනුසාරෙන් උන්න බලන්ඩ පුළං ඔපට අවස්ථාව මනහරි ගාතාවක් කරම් කටපාඩංකරගන්න බල සමහරදවස්බට මුණගැ ඒ කටපාඩං කරගන්නාව ගාතාව ඉක්පනින්ම ධාරණය වෙනවා ලේසියෙන් මත කරෙනදෙනවා ඒවගේම අතීතේ ධාරණය කර ගත්ත ගාථාවත් නිකව සහි පත් වෙලා එනවා සමහර දවස් තියනවා අරගාතාව සියවතාවක් කිව්වත් ධාරණය වෙන්නේ. ඒවගේ අතම අතීතිය ධාරණය විච්ච ගාතත් සසිහයට එන්න කොච්තර සී කළ තමාර්ටඇංගල වර්දිනෝ පදහරියට මතක් වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නය එහන්නේ මේ සංගාරකෙන බු තුමයිල්ල භාගතුන් වහන්සේකිින්. එතවට භාගතුන් වහන්සේ උත්තරේ දෙෙනවා මොකක්දද. ඉතාම වටින්නා දහම් ව්‍යාරණයක් ඔන්න බලාකාගන්න සිත පිළිබඳව සිත පිළිබඳව ඉතාම හොඳ දහම්්‍යාකරණයක් මෙන්න මේ සූත්‍රයෙන් භගතුන් හසපට පෙන්වාද දෙෙන එනිසා තංක් සුනාත සාතුකක් මනසිකරෝත ධර්මාබෝධෙහොඳින් වර්ධනය කරගන්න බලාපපුරොත්ව වෙන රාගදේ සම හොක්මනි මන සාවසකරණන්න බලාපොරත්වන සියලුම් සාාවක පිවතුන්, මේ ධර්මයට මනනාකොට කන්දය ඔවට සිත පිළිබඳ මන අවබෝධයල්ලබීම මේ දේශනාව තුළින් මේ ධර්මය තුළින්. මේ බමුණ මේ විදියට ඇවු හම භාගතුන් වහන්සේ මේ බමුණට උත්තරයක් දෙනවා. ඒ උත්තරේ තමයි මේ යස්මින්කෝ බ්‍රාක්්මණ සමයේ කාමරාග පරිුට්ටිතයන චේතසා විහරති කාමරාග පරේතනය කාමරග පරේතන යර දෙසි හොම ිග්‍රහයි නොම මේ පාලි වචටික පොඩක් අඩු කරලා සිංහලෙන්ම ගයනම් මේ සූත්‍ර දේශනාව පාලීෙන් ඔබට කියවන්න පුළුවන් ත්‍රිපිටක අරගෙන පාලි වචනවලින් මේ ධර්මය පෙන්වා දෙන්නේ ඔබට මේ සිිකිිචාක් ැතින වෙන්නටයි මේ දේශනා බුදුපානාක දේශනා බව පෙන්වා දෙන්නටයි අන්න භාගතුන් හසේ මීට ඉස්සල් අතාබි මේ නිීවන ගැ කතාකරට නිසම ගොඩක්වෙලාව ගන්නැතුව කෙටි මුත් එකක පැදිලි කරනවා. දැම් භාගතු නාසට පෙන්වා දෙනවා බමන මෙන්න මේ කාමරාගය හිතේ පරිවුට්ටාන උහම පරිවුත්්ටානක නැගිටිනවා. පරිවු්ටාන වනහම කාමරගගේ හිතේ නැගිටහම මොකද වෙන්නේ. අන්නර පෙරනුබ මතක තබාගත්ත මන්ත්‍රත් සිහිකරන්නට නොහැකි වෙනවා. ඒවත් මතක්වෙන්නේ ඒවගේම තමයි අලුතෙම් කටපාඩන් කරගන්නාවූ මන්ත්‍රත් ධාරණවෙෙන් ඇතුව යනු. ඔන කාමරාගෙ හිතය ඇතුූනහම් මොකද වෙන්නේ. ඔන්න එසභාව ඇතියෙන. ඇ මේ නීවර්ණයක් ගැන කියන්න එකටම කියන්න. එනම් කාමරාගේ ඇතිවුණහම අන්නොව කොච්චර යමක් මතක තබාගන්ඩ උස්හගත්්තත් මතක හිටින්නේ. ඒවගේතු අතීතය මතක තාගතයක් නැවත සහිපත් කන්න හැදව සහිපත්වෙෙනෑ එන් සත ඇ පින්ගතුනැකිවේ මෙන්න මේ ධර්මය හන වෙලාවට බණහන වෙලාට නීවර්ණයන්ගෙන් තොර වෙච්ච පිරිසුදු හිතකින් යුක්ත බනහඩෝ බණහන්්ඩෝන කියලා. ඇයි හම නොවනොත් එෙන්නමකද ය. ච්න්ද්‍යාපා තිනීමම ද්දච කොකු විශුකි චකනී වන්න පහෙන්ෙ එකක් හරිසිතිපු නොත්මේ වෙලාවේ මේ කියන ධර්මය ධාරණයවෙන්න ඇැතුයනො ඔබ නිශ්පල වැඩක් එහෙමනම් මේ කරන්න අ සංගද ප්‍රසංගයක් බලන්නග හෙල්ල සින්දු කියනව අහං ඉන්නවා අපි අවසාන අපි දන්න මොන ගායකවදේ මොන ගායිකාවදාවේ මොන අදහපු සිින්දු මෙලෝදයක් දන්නේ ඔන්නොහේ හිටියා අධෙක්ත් වැැන කර දි බලාග ස්්‍රේචක දහ අටයරෙන ලාගෙන බපල් ලෙක්ගාවට වෙලා සාද්ධිකෑවා ගෙදර විල්ල කල්පනා කළ බැලූ හම මොන ගායකරුදයක්කෝාවේ එහෙම අතකකුත් නෑ මොන සිින්දු දැව්වේ එහෙවත් මත කනේ මොකත පරේතයන්ට කියහිල්ලලා බලන් හිටියා දැම් මේ දේශනා ඉවරල මවියෙන් ප්‍රශසනිකක් හදද අනිවායෙන් ට තව්හෙකින් එහැයි දොරනවා වාහනේ පිටත්වයෙනු එච්චරැව න්ස්තමම් ප්‍රශ්නාහනය බයවෙන්ඩිපා බණ දේශනා කළ දේශනා කළ දේශනා කරල පහුගගේ කාලෙත් එහෙම අපේ ශ්‍රාවක පංහතු අවසානෙදී ප්‍රශ්නයහනකොට අහක බලාගන්න හරියට ම විසාාර ණයකරන් ඔවුන් විසාර ණයකරම් මංගේ නැල්ලු හම දෙඩුවේ කියලා මූුණ හඟගන්නවාගේ. මං පෝලිව මුදලාලි ඔවුන් අයකාරයවාගේ මං එෙනකොට මගාරන්නේ ඇයිඒ බණහපු හොඳ කමින් අන්තිවට බැලින්නම් පෑගාන බනහලා කිසිම දෙයක් ධාරණයුම්නෑ අවසාන්. අර කාල සිටිපුත්‍රය ආවානි සල්ලි වලට බනහන් කාල සිටිපුත්්‍රයට අනනි පිණි සිටිතුමා කිව්වා රන්කහවුන් සීියත් දෙන එ වනපදයක් පරදියාන් ාවනන් කිය. තින් කාල සිටිපුත්‍රේ එක බනපදයම් මටකතියාගට කොච්චර ුත්හගත්තියාගන්ඩ බැරි වුණා භාගතුන් හාසික අධිෂඨාන බලය නිසා. ඒ වෙනම් ප්‍රශ්තියක්න් දැන් කාල සිටි පුත්්‍රවැයට වෙච්ච වැඩේ න ගොඩක් අහයට එම අධිෂ්ඨාන කරල නවේ කවරුවන් මොද පෑගාන බනැහ එක බණපදයක් මතක හිටියනෑ ඇයිඒ මුලු පෑගාන විඳල තින නීවර්ණත් එක්ක නීවර්ණත්ය එක්ක බහුතරයක් දෙන අයි තිීන මිදකෙන නීවරණය ඇත්තෙක්. එන්සා තමයි මේ පුඩ්ඩක් අර අලසකටී යන්ඩ සමහල්ලාට පොඩි හාසයක් මතු කරන්න. නැත්තං නිකං කුසීත වෙලා අලස වෙලා අවසානමකොද වෙන්නේ නින්දටම නතුවෙනවා ගොඩක් අය. බණහානි ඉරියව් වෙත් තියෙනවා වැරැද්දක් දැ මංකිව වැර පාඩන් කරන්න ගත්තට පස්සේ සමහර ළමයිඉන්නව ඇඳේ දිගාවෙල පාඩන් කරනවා. ඒරියවුවෙන් වැරද්දත් තියෙනවා. ඒරියවුවෙන් යුක්තව පාඩන් කරනගත් හ මහවෙලා පාඩන් කරන ඇඳේ නිදදාගෙන කොට්ට ඔොුවොතියාගෙන ඉඩ පස්සේ උඩ බලාගෙන පොත කියවනවා. පොච්චරලව පාඩන් කරය කියව දබ හිතන්න. ඉතාම් සුළු මුහොදකින් පොතබම එකට හේතුව තමයි ඒරිය වුව වැරදි. ඒවකෙන් බණහන් කොඩත් ඔබ ඒෝවාගේ වැරදි වැඩ කරනවා. බණහන ොගට හේතුවවෙල අද්‍යකත්. කොතාගෙන හොදට සැපසේ මීදගන්නවා ඊට ඇස හොන්දට වාඩින ඇද්දකත් පහගන්නවා ටිකක් කල යනකට කටඇරෙනවා නාසයක්ත් තැන නව දවාර්යම ඇරනු ඉට පස්සේ මටේදකට මෙතන හැරමිටියක් වයකත්තියාගෙන පහරත් දෙටත් හිතෙන වෙලාවකට හෙමතැයි වෙන්නේ ොකද බන කියලා කියල ට අපට හිතෙනවා එක බනහන ඔබට තියෙන්ෙ පැයි බණ කියන භික්ෂුවට වඩා සියත් දහසක්වාරයක් වීරී දැමේ භික්ෂුව මේ වෙේලා මේ බණටක දේශ කර ඇගිල ප්‍රශ්නය නෑැමේ විික්ෂුවට හැබැ ඔබට ප්‍රශ්නයයක් තියෙන ඒ බනහන් එතකොට භික්ෂුවක් වසයෙන් අපි සියලු කායික වසයෙන් ඇතිවන්නාව පීඩාවන් එනින්ද කිසිම දෙයක් නොතකා බණ දේශනා කරනවා නම් මනුසයන් හිරටක් කොච්චල ීරඇ තියෙන් ොන්දේ බනටික නිවැඩි වහගන්ඩ. ඉසාඒ පැත්තෙන් බොහොම ගණගාටුයි. ඉතින් පිංවතුනි ඒකයි කොච්චර බණකිව්වාත් ආයා එකමදේ කියන්ඩ වෙලා තියනයයි ධාරණය වෙන්න නීවර්ණත් එක්කමයි බණහන්නේ. නීවන්න ගොඩක් මැදි ජීවත්තෙන්නේ. කොයි මේලාකවත් නැ නීවර්ණ පහල් ච්චිත සවභයා පලිසදු හිතක්. බණහානි නිකන් අර කොරන්න දෙයක් නැතිකමට. පොරගන්න දය නැතිකමට සිදම් ුණන කරුණමේ අධ්‍යකෝ මේ කරගහ්ඩ වෙලා යනික ලන්හිමත් බහනු එහෙම බනහන්න එපා ඔබ එහෙම මානසිකත්වයකින්නම් බණහන්නේ ඔබට ධර්මය අහිමීමේ අවධානම අත්තලඟ කියලමට කියන තින් අයගැන කිසිම සැක අත්්‍යයාගන්න් එපම ප්‍රකාශයකෙන් ඒ මට්ටම මෙන්න ඔ බණහන්න ඔබඉතාම් සුළ කාලකින් මාරයට ැතුවෙන ොන ර ඇති කියගන්න මොම දන්නේ. හැබැ මාරයට නතිවනෝ කියලා කියන්න පුලුව. ඒ නිසා පංගතුනේ මේ අමා ධර්ය ඉස්සහ රිජුවයින්ද ප්‍රබෝධයෙන්ඉන්ට කුසල සේලෙන් අප ප්‍රතිසාරය අයි ප්‍රතිසාරයෙන් පාමදජ්‍යයත් පාමෝජ්‍යයෙන් ප්‍රීති ්‍යනැති වසයීම මේ පුද්ජගන් වැඩිද ගන්නවා ඒ ධර්මය තුලදී. එනිසා වැරදිරිය අව පවත්තන්න්න බ බනහග ඉන්නකොට. අර සුව පහසුව එදගන්නවා කියලා අපි අදහස් කරනවා. ංන්ිේ කාරෙින් මනුසයන්ට පහසු බණහන් හොඳයින මෙෙම ඉඳගත්තුත් හෙ හැසුරුණොත් කියලා. නමුත් ඒකමව සානි බාධාවක් බාඩ පත්වයෙන බනහන්ඩ. එන් සාර්තමයි මෙන්න මේ නීවර්න්න මතුවෙලෙන්නේ නීවන්න මතුවෙලා හම්මකද වෙන්නේ. අහන බණටික අධාරණයවෙන් ඇැතුව යනවා කලින් ධාරණය කරගත්තාව ධර්මයක් සිහිවෙන් නැතිව නවා මෙන්න බුදුපියාන් අහස පෙන්දනි මනව. අනුනාහස පෙන්න්නාදනවා පැදිල්ලිය මුත්තරීතර බුද්ධ වචනයෙන්ම. එ නම් ොකද වෙන්නේ දීර්ග කාලය ඇති සජජායනා කරපු ධර්මයයක් දීර්ග කාලය ඇති සි සජ්ජායනා කරපු ගාථත් ඉගැන කාලෙක ිස්සල මතක් ධාරණය කරගත්ත ගාතා ටිකත් අමතකො වෙලාගේ හිල්ලා ඒ මොහොතේ කටපාඩන් කරන ටිකත් අමත වෙලාග හිල්ල අවසානයේ කිසිම ප්‍රයෝජනයක් නැති කර්තාවයක් කලා වෙනවා ඒ ශ්‍රවණයහම ඇත්තන්ගේ ධාරණ එහනම් කාමච්චන්දය මතුූහාමත් එහෙමයි. කාමච්චන්දය මතුහාම ඔබේ සිතේ සවභයබට දකින්න ොවොද මෙන්න බුදුපාන්හස පෙන්නනවා ලස්ස නොපමවා. මෙන්න මේ ධර්මය ඔබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. මෙන්න පංවසුන මෙතෙක් සමහල්ට නොවැසූ ධර්මයක්. මෙන්න නීවර්ණ පහ මතූුණහාම චිත්ත ස. භ පහ දැම් මේ ස්වභාව පහගෙන කෞද්දේශනා කරන ඇසිරිමත් වූ සම්මා සම්බුදුපියාන් වහන්සේ උන්වහන්සේගේ අසසම මහා ප්‍රඥාවෙන් එතකොට අසම සම මහා ප්‍රඥාවන් මේ ධර්මය අවබෝධ කරගන උන්වහන්සේ ඒ ධර්මය අපට පෙන්වා දෙනකොට අපටත් පුළුවන්කම ලැබෙනෝ සර්වඥ්‍යතා ඥානයෙන් පෙන්වා දෙෙන ධර්මය අපගේ ප්‍රඥාවෙන් හොඳින් විවර්සනය කරලා වැලුවොත් අ බුදුපියන් හස පෙන්වන අර්ථය මැනවන් දකිින්ද. එහෙම දකින්න පුළුවන්න්නන් තමයි මේ කෙලෙස්ටිවෙන්නේ සුද්ධ සිංහලෙන්ම කිව්වෝත් සම්මා සම්බුදු පානාසේ අසම සම මහා ප්‍රඥාය මතු කරන අර්ථය. අපේ ප්‍රඥායෙන් කොයිත් සරන් ගැමරින් අපි ගෝචර කරගන්නවාද. ඒ මට්ටමටමයි කෙලෙස්ලිවෙේ. ඒකයි අකාලිකෝ කිව් අක්කාලිකයි ඒ ගැනනි දැම් මේ කිය ධර්මය ඒ භා්ගවතුන් වහන්සේ පෙන්වා දෙෙන අර්ථයේ මට්ටමට අපිට පසක් වෙනවනම් ප්‍ර්‍යයක්ක්ෂ වෙනවනම් හෙටන මේේ ප්‍රතිඵල ලැබණ මිය මොහොත මේ මොහොත මේ ප්‍රතිඵලය ලැබේ නොකෙනෙට ඉනිසා පින්කුත් ඒක ඉගැෙන හැම මොහොතක්ම වැදකත් බන අහදදි ද අනිකුත් ඇඩවරනම් තියෙනවාන ඔ එකක ජීවිතය හැන් අනිකුත් අවස්ථාවල් දිනම් මුල අවස්ථාව හොදයි මැද අවස්ථාව හොද අගවස්ථාව හොඳ නෑ නති වසි එ ත්තම් මුල්ලයි මැදයි හොඳනේ අග හොඳයි යනති වසි එම ඇත්තම් මුලා අයයාගයි හොඳයි මැද හොඳන යනති වසි ලෝකයේ තිය අනිකුත් අවශ්‍යථාවලද අනකුත් අවස්ථාවල තියෙනවා නිහොම මුල මැද අග කියල අවස්ථා වනක් ඒ බැයි ඔය කිව් විදිහයට මුල මැද අග එකක විදිහයි මේ ධර්මි හෙමිකන්නේ. මුලත් එකයි මැදත් එකයි අගත් එකයි මොකද ස්වාකාතෝ භගවතා දම්මෝ ස්වාකාතෝ භගවතා දහම්මෝ මැනවින් දේශනා කනලද ධර්මයමතින්. සියලු ව්‍යාකරණ පිහිටු වලා හදපුූ උත්තරීතර භාෂාව මේ නිවනේ භාෂාව මේ ධර්මය කිසිම ගෙනට අන්සු මාත්‍රයක වැලද හදන් නිිදුරු කලනය භාගතුන් වහන්සේ. ඒ අමා ධර්මය යනු සාකල්්‍යයම පිරිපුන් ශ්‍රේෂ්ඨතම ධර්මය විශ්වේ. ඒනි සපින්හතුනි ඒක එ ගැන කට රිදනවමට ඇත්තර මේ ගැන කියලම. එතමයි මේ හැම අවස්ථාවක්ම හැම තපපරයම්ම වැදගත් කියන. මට පේන අදටත්තේ සමහර අවස්ථාව හැසිරෙන විදිය දැක්කාහම හැම අවස්ථාව ඇදගත්ගල බට හිතව කියළ ධර්ම. එන්සා තමයි ධර්මය ත් අවශ්‍යතාාව කායක වසිං එක අවශතා ඇතිවන්න පුළුවන් ඒවගේ අවශථාවක් අපට බැහැර කරන්න බෑ. හැබැයි වලක්වා ගතහැ හැම අවස්ථාවක්ම අප ප වලක්කා ගණ්ඩුවන මේ ධර්ම දේශනාවක් තුළලදදි නැගටලයන්ඩ හේතුවේදෙන වන එහෙම නොවෙන තාක්කල් මේ සංසාර ගමනින් සිටසික් නික්මිලා පරිනිරවාන්ට පත්වනෝකල හිතන්ඩ මාරුයි. වලක්වා ගත්ත හැකි සෑම අවස්ථාක්මොලක්වා ගඩ ඕන මේ භික්‍ෂුව ගැනුපට කියනවා නෙවෙයි නමුත් මං මේ උදදාහරණයක් යන්. සමහර දැංවලට අතික විපාසාවත් පැන්ටිකක් ගන්න ඇයියේ ඒ සමාජය කරනු ඔබට ධර්මය දේශන කරන්න බැරුවෙන් නිසා. නමුත් ඔබගේ හැසිරීමට හෙමපෙ ඉන්නේ මා උත්සාගන්නවා පිපාසිංගක හරරිබට ධර්ම දේශනට ඔබ උත්සාගන්නේ සාපිපා ඔක්කම සංසිීතවගෙන බණහන්ද. අ එදත් කිව්වා පෝවිදවසෙත් මත ඇති. දසමාර සේනාවයම එක මාරයකින් නමකාද සාපිපාසාව කියලා. එදත් පොච්තර පැහැදිලි කළ දුන්නත් ඒ ධර්මයන් ඔබ කනකට ගන්න බවක් පේෙන්නෑ. එනිිසා තමයි ඒ ධර්ම දේශන ඇතුලි සාාපිපාසාව කියනක ඔබට මහා ප්‍රශ්නයක් වින්. න් ඒකයි මං කියයන්නේ ඔබ කොච්චර් දුරට මේ ධර්මය ග්‍රහණය කරගන්නවාදකන කාරනාව මතයි ඔබ අවබෝධෙන් වැඩිනවාදන ඇදගෙනනික තිීරණේ වෙන්නේ. ගැම්බුරට ධරම ස්සර හපංවතු සියල් අමත කරන්න සියල් අමත කරන්නක හම විා තරකවාද කනට පුළ තුර ෙදර දුර ැකරක් සක් අමතක කරන්න කියන්න කියලා ඕහ හෙම අමත කරන්න පුළුවන් දවසක් ෙන්න්නව ඔොට යම්දවසක පරනිිරවාන්ට පත්වෙන්න හෙම නැතුවේ ඔක්කෝ මුළුවවිතියාගෙන අර වැඩයි මේ වැඩයි අ දසමාර සේනාවම කරපිාගැන කොහෙ නිවන් දකින්ට ඒක තමයි මේ පැහැදිලිව දේශනාගන නිසා තාම වැටිහලා නෑම ධර්මය හම තත්පරයම වැදගත් බව හැම තපරයම් වැ ගත ඔබ උදාහරණය මං ඔබ උදාරණයක් කියන්න උදාහර දෙකක් කියන්න. එකක් තමයි සියුම් අතිසිේසියුම් ගනිත ගැඩලුවක් විසන්ඳනාආකාරයේ දේශනා කර ගනිි ැටලුවක් විසනාකාරය න්කිසි ගරේ පැහැදිලිකන අතිසිේසිය සූත්‍ර සාමමී කරණ යොදලා විශසඳන්න ඕන අතිය සරල අතිසිය සංකීරණ සිවුම් සූක්ෂම ධර්ම මෙ ගන්සි කැටුවක් විසදන්න ගුරුවරෙක් කියලා දෙනවා. මේ වෙලාවෙේ ඔය පන්තින ළමයි. දැන් අර ගනිත පුරුවරය බොහෝම අසීරුවෙන් කොටසන්ගොට පිවරෙන්පිියෝර පියවරම්පිවර පැහැදිලි කර කර ඒ ගන්තකලු මෙම විසන්නේ මෙ මෙතන් බදන්න න මෙේ. යනති වසයෙන් මෙන්න මෙහ සමීකරනය ආදක කරනු නොහොම ී කිය මේ ගන්ත කැටලුව විසනාආකාරය පැහැදිි කරමින් ඉන්නකොට ළමයි එක්කනෙ ටැප්කට වතුර බොන්ඩ යන. තවගෙනෙක්ම වැසිකෙටිකහින් එන්නන් කියලයනවා. තව කෙන කරකට යන්න කියලාන මේක ය අන්න කියලායනු තමයි වලක්ව වන්න පුළන් අවශතතා අ වතුර ොු වගනකේ වෙලා අත්්‍යඇස දෙයන්නවී ත මකදී ලමයිට ඒ ම හැම දෑම ගිතන් ෆල් ගරුවරයට හානික් වන්නේ. පියගෙනුවනින් දකිින්ඩ ඕන අපිට කැපකිරීමක් කරන්න බැරින්නම් මේ ධර්මීස්තරා ඔහෙද නිවං චාන්තියත්තිෙන් සුළු කැපකිරීමක්ත් කරන්න ගැමති ති බව පේනි සහර මනුසයන් හැසිී දෙදක්කම් මේ අත්ත ඇත්ත යුත්ත ම මේ කතා කරන්න ධර්මය පැත්ති. සුළු කැපකිරීමක්න්න කරඩවත් ැමතිනෑ. නමුත් බලාපොරොත්වයයට පර නිර්වානි කම්බොට බිහිදඩුවත් ැමතින නමුත් බලාපරොත්වයන ලකු අස්සෙන්න්න කම්ඹරට එහෙම වෙන්නේ සැකඇතියාගඩපා ඒසා කැපකිරීම කොච්චරද එහෙම කැපකිරීමක් කැනඔට අවබෝධය තින එකයි හරිකයි මේ ධර්මයන කොච්රවත් පෙලදින එකයි එහෙම කැපකිරීමක් තියෙනන විචරයවට මේ ධර්ම ධාරණයවෙන්නන්නේ බලන්ට බම කල්පනා කරලා දැන්වය ගෙවිච්ච පැල් හයිසි හත් හයිසිය කාසියක් තුරයි ධර්ම දශනනා කොචර හන් දම් මටපු ඕනමකක්සරක බෙන් ප්‍රශ්නහන් හැ ඔබත්තර දි නිිබමන්දන් අතිසය බහෝතරයක් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ පුළුවන්ගෙන ඉවා කියලා කියවනම් ඉදිරිපත්තෙන් කරුණ කරලා මේ දම් අණ්ඩපේ මගින් ඕර ප්‍රශ්නයක් හනුුවන් ඕන ප්‍රශ්ිට උත්තද දෙන්න කියලා කැම දිගෙනට පුළුවන් ඉදිරිපත්තෙන්ට හෙමවා. එකට හේතුව තමයි ඔබ මේ හැම තත්්පරයකම් වටිනාකම දන්න එතිකම්. මේ ධර්මය මුලත් මැදත් අගත් එකහා සමානයි ආදිි කල්ලයා නම් මජ්‍යය කල්ලයා නම් පරිවාන කල්ලයානම් මොල මැද අගතලවෙන සන්නෑමි ධර්මයේ මුලත් එකයි මැදත් එක අගත් එක අත්තිසේ පාරිශුද්ධයි නිර්මලයි මේ ධර්මය හෙක් හැම තපරයම්ම වටිනව කිලට දැනින් දෝඩම මේ ධර්ම දේශ ඉදරයේ. එහම වනො ිතර මේ නිීර්ණවලින් දහස්සන පුළුවන්ම ලැබෙන නැත්තත් නිීර්ණ ොඩක් විතරයි යෝබ. ඇැතන් නිීවර්න ගොඩක් විතරයි හැමදෑම. බණනං අහන තමයි හිතපු තැන විධහමයින්න. ඇයි හෙම වෙන්නේ. අර නීවර්නණ ගොඩක් විතර හමදඇමතිිලතින බනහදි නීවර්ණ නීවර්ණ ඉතිං බීරියලීන්ට වීන අවාදනය කරනවා කියන හැරෙන වෙනමනවා කිය ඇඩද අපි. ම මේ සියලුම දෙදනානේ චෝදනා කරන්න. චම්පිරිසක් ඉන්න පුළුවන් මෙතන වනත් ඔතොන වනත් කොතන වනත් අධර්මය අධර්මයම තමයි. එකටයි මෙත එතන කිය එකක් නෑ. බුදුපාන්සකි ධර්මය ස්සර අපි මනාකොට හැසිරෙන්ඩුව නොක්කොටම කලින් පුෂීතකම් පැත්තකින් තියලා ගෞරවෙන්ගේ ධර්මට කම්දෙන්න්න පුළුවන්ෙන්න්න ඕන ගොඩක් මනුසන්ට ධර්මකරුතියව ඇතියලන්නේෑ. එ එහම හැසිරෙන්්ඩ එපාම ධම ස්ස හම හැසරුුණොත් පස්ස දොස් කියයන්න පාපට ඉතා මුන්දුර කාලෙකතුපුොට මේ ධර්මී අත හැල්ලයනහම්දන්න බෑමේ ධර්මී. මේ අමා ධර්ම එහෙම වීර සිදගත්තාව ෙලෙහිෙන දගලයන්ට නෙවෙයි මේ ධර්මය මහා වීරවන්තයන්ට මේ විශවේ. වීරවන්තයන්ටයි මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට වීරවන්තට ශ්‍රද්ධාවන්තයන්ට සතිවන්තය ස්‍රද්ධාවන්තයන්ට වීරවන්තයන්ට සතිවන්තයන්ට සමාධවන්තයන්ට ප්‍රඥ්‍යාවන්තයන්ට මේ ධර්මය ඔය අඩුපාඩු කකමතයි ඔ ධර්මය ගිලිය නිසාමතමයි මේ නිීර්ණ ැගන්නේ. මංක කියන්ට ත්සාහගත්තේ සම්මා සම්බුදුපියාන් වහසේ පෙන්න ගැඹුරු ආර්ථයන් අපිට කොයිතරං ගැඹුරෙන් පසක් වෙනවද ඒ මට්ටමට යිපින්ංගතුන කලෙස්නිවෙන්නේ ඒ ඔබ කො තේරුම්ගන්න නැතිතා කල් අපිට මේ බණහන වකයක නිකාන්තාව එක කර්තාවයක් විතර ජීවිතේ. එ කුච්චර ගැඹුරුට අබිම ධර්මයන් අවබෝධ කරනවාද ඒත අිංය යන්ති පරිින්ග යන්ති කියන්නේ පුච්චර ඒම අභි යන්ති පරි බිං ඇතිගෙන විශිෂට දනුම ශේෂ දැනම අවබෝධ ගැම්ඹුරු දැකීම. රියේ ඇන්තිකයන්නේ ගැඹුරට කමිදීම විමර්ශනය කිරීම එම් ගැම්ඹුරට ධර්මය දකිින්ටත් ගැඹුරු ධර්ම විවර්සණය කරන්නත්. එහනම් මනාගොට ධර්මට කන්දෙන් ඩෝඩ. එතකොට මේ නීවර්ණවලට හසු නොී බණහන්න පුළුවන්. එහෙම නොවනු තර සංගාරෝ බ්‍රහ්මණයක ප්‍රශ්නත පැපුොට හැම දඇමතිීන්. ඔබ කියන්න පුළුවන් හාමුදුරුව නිමං කොච්තරත් බනහනවා මුකුත් මත හිටන්න නෑ බුදු වැඩන්නේ මට වෙලා දීනිකිය. තටම කිය ලති න්න හෙම විල කොච්චර පැහවුවත් දැම් මත ශක්ති නෑ මත ශක්ති ඇතුව නේ නිවර්ණ පහුලලාලතින හිතේ නැතු මතක ශක්තිය ඇතිකමන් ේ දීන්නේ නීවර්ණ බලවත් වෙලා හිතේ නීවන්න පහ කරගණඩ උ සහයන්නේ මතකඒවර්ධනකරගඩ කටයුතු කරනවා වෙනම එහෙම වෙන්න කවදාව නීවරඩික පහවු අනම් අතක වර්ධ නිවෙන්ට ගන්න. එහනම් පිංහතුන භාගතුන්හසේ මෙන්න මේ නීවර්ණ ධර්ම ඇසුරෙන් මේ පෙන්නෙන උපමාපහ හොදවට තේරු ගන්න එකකොටොට පුළුවන් මෙන්න මේ සිතේ ස්වභාවේ එකන ඒ නීවරනාවහම මේ සිතේ පවතින ස්වභාවේ මොන වගේද කෙලා හොන්දඩම සංජානය කරගන්න. ඊට පස්සේ අයඔබ නිීවරනව ිටත් දෙක් න්නෑ. එනම් හොඳඩ හාගන්න මේ ධම්ව්‍යාකරණය. මෙන්න භාගතුන් වහසේ පෙන්නෙනවා. මච්චන්දය කර නිවන්නේ මතු වෙලා හම මම පාලියෙන් තියෙන කොට කියන්න ඇැතුඉන්න සිංහලෙන්ම තියෙනවා හා පාලියෙන් ඔබට ඔන්නන් එක කියවන්න පුළුවන් සයතාප ්‍රාහ්මණ උදපත්වෝ සංසටටෝ ලකායවා හලිද්දියවා නීලියවා මංචිට්තවා මංජිට්ටයවා යනදි වසෙන් ඔන්න හොම විග්‍රහාවෙනවා මෙන්න මේ කාමච්චන්දය කෙන නිීවන්නේ හිතේ ඇතුන හමන්න භාගතුන් හස පෙන්වා දෙෙනවා උපමාවකින් කාාමච්චන්දය ඇතු හම් හිතේ පවතුන ස්වභාව ටම නීවර්ණ පහටම් පෙන්නන හොඳට හකන් ඉඩවස ඔබට මේ නීවර්ණ එකෙන් එකට බෝචර වෙනවා. ඊටස ඔබයි නීවර්ණවලට ඉඩත් දෙන එකක් නැහැකිල්ලමං විශ්ාස කරනවා. පින්වතුන ලාකට පාටිං කහ පාටිං නිල් පාටිං රතු පාටිං ආදවර්ණවලින් යුක්ත බේ මතියන පිතු. වතුර භාජනෙන් මූන බලන්ඩ යන මනුසයෙකන්නෝ. දැම් මේ මනුස්්‍යයාට කොයිවිදියටද මේ තමන්ගේ මුහන නැත මක නිමිත්ත කියෙලකේ මුකේ බලන්න මුහුණ බලන්ඩ යන මනුසසියට තමන්ගේ මුහුණ පේනෙ කොහොමත් දැන් ඔය පාටපාට වතුර භාජනෙන්. කහපාට බාජනෙන් බැලුවොත් පෙනේ මූුණ කහපාට හැටියට. රතුපාට රතුපාට වතුර සහිතබානෙන් ැලොත් පෙන ර පාට හටිය. නිල්පාට වතුරු භාජනෙන් මුහුණ බැලුවොත් පෙනේ නිල්පාඩ් හැටියට. එනම් ඒකම අවස්ථාකුවත් දකින්නේ. මුණේ සත්‍ය ස්වභාවය නෙවෙයි විකෘති ස්වභාවයක් ඒට හේතුවකුමක්ද ඒ මොහොතේ ඇතිවෙලාතිවිච්ච ඒ මොහොතේ ඒ භාජනොල පවතින වර්ණය. එෙනම් පින්වතුන ඒ ඒ මොහොතේදී මේ භාජනවල පවතින වර්ණය අනුව තමයි මේ පුද්ගගලයාට මේ රූපය පෙනින් වර්ණය හැතියතු. එදට ඇත්ත මුහුණදේ දකිනි නැහැ. එම් කාමච්චන්දය කියලගෙන මිටස්ස ොඩාක් විග්‍රා කරනිසාද කෙටීම විත්සර කරන්නේ. කාමච්චන්දය කියලා කියන්නේ මෙන්න කාමයන් කෙරෙහි පවතින ආසාාව ඇල්ම උමලනාව. මෙන්න මේ කාමයන් කලාව මනවාදර සංකල්පිතරගේ. ඒ තුළ ප්‍රතිනිර්මාණි වෙච්ච රූප සබද්ද ගන්ධ රස ස්පස ධර්ම සංකල්පිදු රප සද්ද ගන්ධ රස ස්පස ධර්ම. මෙන්න මේ ටික ඇසුරු කිරීමේ උමනාව කාමච්ඡන්දය කියලා කියන. එකි නෙකාටක එකිනෙකාට අනුකූලයි. එකිනෙකාගේ කාමච්චන්ද එකිනෙකාට අනුකූලයි. එතකට මෙන්න මේ කාමච්ඡන්දී විධාකාර ආසාවන්තීන්. රූප සම්බන්ධසා ස සද්ධ සම්බන්ධ ආසා ගන්ධ රස ඉස්පස ධර්ම සම්බන්ධ ආසා. ඔ මෙන්න මේ විදිහ නිවිධාකාර ආසාවන් හිතය ඇතිවුණ හම් මොකද වෙනි බලන්න. ඒ මොහොතේදී හිතව වර්ණ රටා වෙනස් වෙන්න්න පටන්ගන්නු. වර්ණ කියල ගැන ලොක්ක සම්මතය වර්ණය කියලා අපි අදහස් කනක නෙවේ. ඒ පවතින යම්ගිස ආකාරයක ඒ චිත්ත සන්තාන හැඩ ගැස්ම අන්න හැඩරුව වෙනස් වවෙන්න පටන්ගන්න. එතකොට හැඩරුව වෙන සදදැන් චිතයක් කියල ගැන මොද චන්සික ෝඩට එක දුව කටන. සබ්චිත සාධාන ජසිකත් එක්ක අනිෙකුත් කුසලසාහ කුසල කියන ජාතිසික යෙදුුණහාම තමයි ඒ සිත කුසල සිතක්ද අකුසල සිතත්ත කියන කාරනාව තීර නිවෙෙන සිත කියල අමුතු එකක්නේ කොහෙව සිත කියල කියන ජෛතිසික ගොඩ එකතු වකට එහැම සිතකම මූල ජෛතික හතත්යන සබ් චිත සාධාන ජාතිසික පස්ස වේදනාසාඥා ජේතනා මානසි කාරකයෙන් මේ හතත් එක් අන්න කුසල ස කුසල කෙලා අනකු චයිතික දුන් හම මයි කුසල සිතතා දකුසල දක්ද කියන කරන ීර ේ ෙදන්නේ හන පිකගතුට මේ කාමත්්චන්තය ැන ලාට මොදවෙන්නේ ලෝ චතිසික තම බලවත්ෙද ලෝබසාහ ලෝභ කියෙන චෛතිසික ලෝබෙන් දුගතියටට අලෝබෙන් සුග තියර රැෙන යනු මේ දෙකම් පොදයි හඳුන්ුන රාග කිය ලෝබසා ලෝබසාහ ලෝභ කියන මේ චෛතසික දෙකම රාග කියන්න ගාවටයි ගැනෙන්නේ මොකද මේ දෙකේ මාස්වාදය ඇසුරු කරන්න එහන මෙන්න ලෝ ච තික ච වෙලාක් ලෝබ ජතික තුලින් ගොඩනැ කිය සිතක් මයි මේ කාමච් න්ද කියලා කියන්නේ කාමච්චන්දය කියන්නේ කාමසිතක් උපදදිින් කාමයන් පිබඳ ලාපරොත්තු අක්උපතිිවා. කාමසිතක් උපදින් මෙන්න මේ කාමසිත හටගන්න වෙලා ඇති මොකද වෙන්නේ. අන්නර් විවිධාකාර ආසාවන් බලාපොරොතු පිළිබඳ සටහන් තමයි ඒ සිතය මතු කරල දෙන්නේ ගැනඒ සිතිං විධාකාර ආසාවන් මතු කරනවා. එනම් මේ විධාකාර ආසාවන් මතු කරනකොට ඒ රූපියයක් පිළිබඳ ආසාාවක්කෙන්න්න පුළුවන් සදධ්‍යයක්ප පිබඳ ආසාාවක්ෙන් පුුවන් ගධදයක් පිළිඳ රසයක් පිළිමඳ ස්පර්සය පිළිබ අදහස පිළිබඳ ආසාාවක්යන්න පුළුවන් දැම්මකට වෙන්නේ. ඒ ආසාවට අනුකූලයි ඒ සිතේ පවතිනේ මොහොත පවතින සිතේ ස්වභාවේ. එනිසා මොකද වෙන්නේ. ඒ වෙලාවෙද අපිට ලෝකයේ පේන්නේ ඊට අනුකූල චිත්‍රය. රූපයක් ක එරෙහි චන්දරාගේ ඇතිවෙච්වෙලාට රූපයක් කෙරෙහි කාමච්චන්දය ඇ ඇතිවෙච්ච වෙලාවට අපට මේ ලෝකයේ මතු වෙලා පේන්ඩගන්න සියල්ලම රූප වසේ. අ විකාර ලෝකයක් පේණඩ ගනි රූප රප ොඩක් පේන්ඩ ගන්න රූපමහි රූපමයි හැමතරම රූප. දැන් එහෙම ගෙනට හැමදිස්සේ හැම දෙයක්ව රූප වසයෙන් පේන්්ඩ ගන්නවා මොකද ප්‍රධාන වසය මෙයාගේ චදරග ැ බැදිලලා. තියන්න මේ රූපය ඇත්ත එක් එහෙම වෙලාට මොකද වෙන්න ඔහුට හැම දෙක් රූප යෑ උදදාහරනය මංකව තරග්ඩ ොක සරලු දාාරනයකයනු ටැපල් චිත්‍ර සිල්පයක් කියලා මෙන මේ චිත්‍ර සිල්පයාට රූප පිළිබඳ සම මච්චන්දය පවතිීන ලවත්තාකාරී බලන්ඩොයි චිත්‍ර සිල්පින්ගේ වගේම චාරූප සිිල්පින් ඔ ීඩියෝ ශිල්පින් හොමින්න්න පිරිසල්ලෝක ම උදාරන කියැනගේ පැතේරුන් බලන්ඩ එයයි හැමතිස්ෙම රූ රප රූපහය හැමතිසම රූ එ යාලා රූපෙරහි චන්දරාගෙන් යුක්තුව ලෝකය ඇසුක නොයාට පේෙන රප ලෝකයා එම් ඔවුන් දකින්නේන්නෑ ලෝකයේ අත රූපය අසු රූප සුබවාසයෙන් පිඩ ගන්න ඔවන්ට එට ඔයි සංගීතක්ඥෝ කියල තවකොට සක්කන්නවා. ඒ අයට හැමදේම සද්ධ්‍ය සදධ්‍ය ස්ධි සද්ධී එයට වතුරු පින්දුවක් ඇහුනත් ඒකෙත් නාදයක් සංගීතයක් එහෙනවා. දොරක් එහෙම ඇරුුණත් එකත් සදධයක් සංගීතයක් එඇහන. හ අපි ො ෙක් ඇල්ල බිවරණ කියලා ඒගෙත් එඇහෙනො සංගීතනාදයක් සතක්ෑ ගැහව කිය ඒකෙත් සංගීධ නා දෙයක් යන බස්සි එකක්ගයා කෙල ති ඒ සංගීත නාධයක්ක එහෙෙන් සද්ධ ලෝකයක් අනිකරමු. ඉලට ඔයවගේම ගන්ධ ඒවගේ රස ඒවගේ විස්පර්ස ඒවගේම අදහස් මේ විදියට මෙන්න මේ හයාකාරයකට රූපරාගේ සද්දරාගේ ගන්දරාගේ රසරගේ පොට් අම්බරගේ ධම්මරාගේ කියලා මේ කාමච්චන්දය හයාකාරයකට නැකෙන. නැගෙන අවස්ථා හයේද දැන් එක පුද්ගලය තුළම මේ අවස්ථා හයම් පවතිනවා අඩවැඩි වසේ. එනම් ඒ ඒ අවස්ථාවදයේ කාමරාගේ නැකිිච්ච වෙලා විදි. ඊට අදාල ආශාව නිසාම ඒ වස්තූන්වල වටිනාකමක් පේන්්ඩගන්න දැන් උදාර නැගත දැන් රූපගැන්න චන්දරග නැගච් වෙලාග සියලු රූපෝොල වටිනාකම් පේන්්ඩගන්. එතකොට සද්ධ ගන්ධ රස ස්පර්ස අදහසීව තකන්නෑය. සද්දේ වටිනාකම ආර්න වෙලාල එන වෙලා මොුණහරි සද්ධය පිළිබඳ චංදරග අබලව අත්වෙල ඉන්න වෙලාගමකොද වෙන්නේ. ඒ වෙලාටය අවබෝධ අවධානයම කරනවා ඇවෙලාට ගන් අනිකුත් රූප ගන්දරස ස්පස් ධර්ම පිළිබඳ අවධානයක් නෑ මෙැම්බලන් ය අනුසසාාරෙන් ධර්ම දකින ජීවිත. ඔය කියන එක අනුසාංගක ඔය අවස්ථාවන් ඔය ඔය කිය එකක රප සද්ද ගන්දරස් ඉස්පස් ධර්මුවලට වෙනවෙන ලිච් ෝක වාමිස. ලෝකයා ලෝක සත්‍යය ඉන්න. ඒගේ ජීවිද ්‍යහා බලන්න කොඩ්ඩක් හොර බල අර රූපේට ඇලිච්චකෙන ඔබට මෙෙන රූප ගොඩක්ම හැමති සෙම රූපමයි රැස් කර අරත සදේ ලි්චකෙන හැමතිසිම සද්‍යීමමයි රැස් කර අර ගන්දයට ලිච්චකෙන හැමති සසම ගන්ධමයි රැස් කර අ රසේට ඇලි්චකෙන හැමති සම රසයමයි රැස් කර අ ස්පර්සේටල් ඇලි්චක හැමතිේම ස්පර්සයමයි රැස් කර අර අදහව ලෙිකෙන හැමති සම අහ මයි රැස්කර යිට මෑන්ුුව හයිප රැස් කරනු එනම් පින්ගන මෙන්න මේේ චෙර කාමත්්චන්දය ැුණහම් මොදවෙන්න හිතේ පවදින බභාවය එකක හැඩදලගන්නවා ඒඒක හැඩ සල ගත්හාම එකඒක හැඩදලවලින් තමයි ලෝක පේන්ඩ ගන්නේ වෙලාවට ඒනම් එදාට ඒ ඒ පුද්ගලයා ඒ මට් අංගලින් ඒ ලෝකට මුලාවිනෝ. රූපය සම්න්ධයෙන් චන්දරගේ පවදතින පුද්ගලයා රූපම්බන්ධයෙන් මුලාී. සද්‍යයම්බන්ධය න්දරාග ඇතිකරගන්න පුදගල සද්‍ය සබන්ධය මුලාවෙනවා. ඒ විදියට මෙන්න මේ විදියට ඇසක නාශේදී හර ම සසුරූප සද ගදරසිස් පස් ධර්මකින මේ ොස් හිතනොවලටම මුලාවට පත්තයච ලකයාේ ො ාත ස්්‍රහම මුලාවට පත්වෙලා අනාතය අනාත භාවයට පත්වෙන. හෙනං ඒ මොහතෙ ඔහ දකින සත්‍යය ු සත්‍යයක් කෙල හතාකගත්ට එකඇත්තන මයාවක් ගථාතය නොවී දැන් ඕකම තාව උදදාහරයකින් කිවත්. අපි නිල් පාට කන්නාඩිය අදදාගන ෝකි දයාැලවා අපට නිල්පාටයි කලපේන ලොක. කහපාට කන්නාඩිය අද්දාගන ලෝපි දයාැපැලෝ කහපාටයි කෙලපේෙන්. රතුපාට කන්නාඩිය අදදාගෙන ලපි දයාැලෝ රතුපාටයි කෙලපේෙන්. එකට දැන් ඇත්තනම ලෝකෙ කහපාටත් නෙව නිල් පාට නවේ රතු පාටත් නෙවේ සියල්ලම සම්මිස්්‍රණයක් පවතින ලෝක. හැබැයි කණන්නනාඩියෙන් දැක්ක ඇත්තනීවි. කන්නාඩියෙන් දැක මුලාවක් එන ඇත්ත දකින්නම් මොකද කරන්න ඕන අනර කන්නාඩිවත් කරන්න ඕන. ධරමක දෙන්න අන අථහා රූපේ පේටගන්න. ඒවගේ දැ අපි බලු මස්ස්‍රරහ ැමේ නිර්ණය පහවෙන ස්වභාවකෙන ඉස්සරහට අපි තක්ජා කරනු ඉට කලින් දැම් මේ නිවර්ණය සභහ විතරැ පෙන්නුවේ එහෙනම් මේ කාමච්ඡන්ද නීවර්ණය කියන්න හරි අර වතුරපේසමේ වර්ණ කවලං කලති අවස්ථාවක් වගේ. වර්ණවත් ලෝක අපේන හැබැ ඇත පේන්න. වර්නව තොර ාජන අපපේ හැඇත්ත පේ නැ එකැකිේ ලස්සන ලෝක කිහිපදීලා නූපන් හිටකැ නොැවිී හද සැනකිලි ඒවල් මිලා රසෝගගේරැඳ ීම රහයි ජීවිතය කියලා අර වර්ණ බේසම දිහා බලාගෙන කිවියර ඇර වර්ණ බේසම දිහා බලාගෙන අර වර්ණවත් පාට තියෙන ඒ වතුර බේසම දිහා බලාගෙන මූන බලාගෙන මිහට පෙන්න්න පුළුවන් නේ ම මූ හහි ලස්සයි නීද මේ බලටක මගේ මුුණ රතු පාටත් තියනවා කහ පට යන නිල් පාටත් තියන මේ බලන්ටහ ලස්ස ූනම්මට යෙන කිය මකොද හු බැලුවේ මුණ බැලුවේ ඒ විවිධවාර්ණ රටා ඇති වතුරබේෂමකින් ඒ සහු දැක්කේ මූුණ යතා ස්වභාවනය වෙයි. අයතා ස්වභභාවේ යතා සස්වභාවනවේ පිණ්ඩ ගත්ති. වැදි ස්වභාවයක් පේෙන්ට ගත්ති හැබැ හු හිතාගත්ද එක ඇත්ත ස්වභාවේ කියලා අන්නරැවටුණ. එන අර චන්දරාගේෙන් මච්චන්දේ මුසපත් වනට පස්සේ රූපදගදර ස් පස්දධර්ම ස්සර මුස පාතිචලෝක. මේ අ රප සබ්ද ගන්ධ රස ස්පර්ස ධර්ම සුබයිකය ලෙහිතාගෙන අසුභ ලෝකයක් සුබයි කල විපරීතයෙන් දැකලා ලස්සන ලෝකයක් සැපවත් ලෝකයක් ඇනති වසය මුලාට පත්වෙනවා හරි වර්නවත් ලෝකයක් නේද හරි ලස්සන ලෝකයක් නේද, හරි ප්‍රියමනාාව ලෝකයයක් නේද හරි විචිත්‍රවත් ලෝකයක් නේද කියලා යනදි වසයෙන් මුලාට පත්වනවා.ඒ මුලා ඇතුළේ මිහි තෑලිනෝ ඊට සොකද දෙ නිතරින් හැපැත්ට කරනමාවයකස් දෙෙනවා. එන ගොන කාමච්චන්දය නිසා සිද්ධ වෙන විනාසේ. එම් කාමච්ඡන්දය සහිත වෙලාක බනැහෝත් මොකදවෙෙන්නේ ඔබට මේ ධර්මය අවබෝධයඉ ැතුවයනවා මොකද කාමච්ඡන්දයෙන් බලාපොරොත්තුයෙන ලෝකය ධර්මදේශනා කරන්නේ ලෝකෙන් ලෝකෙන් නිරුද්ධ කිරීම ගැන. ධර්මදේශනාවෙන් දේශනාවන්නේ ලෝකෙන් එතරවීම ගැන කාමච්චන්දයෙන් බලාපොරොත්වනි ෝකෙ තුළ ැටිසරීම ගැන එනම් ප්‍රතිවවිරුද්ධයි චිත්ත සවභාවය ධර්මය ප්‍රතිවුද්ය එකෙක් ගැටෙන්ට පටන්ගන්න. රුමදවෙන්නේ මහවෙලාව බාග ඉන්ඩ බෑ අපහසු දක් ඇතිවන ක්ලයන්න. ඇයි, චිත්්‍රසාම්තාානය දරාගන්න සූදානන්න්‍ය හැරද අමා ධර්මය පිරිසුතුනය හිත එ ගඩ හන් පෙරිය ඔන්න එක හේතුවක් කියන ප්‍රධාන වස. ැන් එෙන අහං හිට පොටිකත්තව බෝදුන්න. ධර්ණය න්නෑ ඒවගේ මේ මොහද දදියාගින් අපිහානුව පෙරහපු ධර්මය එක සිහිවෙන්නේ. න න්න කාමච්චන්දය ස්භාව හරිරයට වෙනක් ඔන්න උදාහරණින් මතකතියාගන්නඩ මච්චන්දය ස්භාවය අර වර්ණවත් දිය බේසමක්වාගේ දීය බඳුනක්වාගේ. ඒ වර්නවත් දියමඳුනෙෙන් මුහුණ බල නුසයයටට පේන්නේ සත්‍ය හොුණ නෙවයි අසත්‍ය මුහුණක්. එනම් අන්නේ පොමාවන්තේරුන් ගන්ඩ කාමච්චන්දී හටකත් ම්පවති ස්භාව. ඊළගට භාගතුන් වහසේ පෙන්න්න දෙනවා අපට ව්‍යාපාදේ හටගත් හාම හිතේ පාතින ස්වභාවය ව්‍යාපාදය හටගත් හමත් අර විදිහමයි ව්‍යපාදෙ පරිඋට්ටානුන් හමුමක වෙන්නේ අර විදිහයටම ඥානය මොටවෙලා යනවා. පංචි මේ බෙක්කේ ආවරනාා නීවන්නා චේත සූපක් කිලිසේ පංාය දුබ්බලි කරනා යනතිවශමේ පංච නීවාන ධරම මතක් සීපත් කල දින භාගුතු නාස අපට පංච දිවාන අර්ථකතනය කරන්න. එනන් දැන් අර කාමච්චන්දය නැගුණ හාමර විදිහ උපමාවක් සමයි ඔබ දකිින් ඩෝන සිත ඇසුරින්. දැන් අබ බලුම් ව්‍යාපාය ඇුරෙන් මොකක් දකි. ව්‍යාපාදය හටගත්ත හමත් අර විදදිහම ප්‍රශ්නයක් තමයි සිද්ධ වෙන්නේ. ඇැකිවේ කොච්චර බණහං ගිටිය ධාරණය වෙන්න. ඒවගේ මතම්මයි අතීතයේේ ද්‍යහපු බනපදයක්ක් සීපත් කරණන්නේ කෙලා කිවොත් සහිපත්යෙන් ෙිත් නෑැම දෙේකට හේතුව ඒ මුොහොතේ එහිතේ පවතින්නේ නීවරණය. එහනම් ඒ ීවර්ණය ඇති වුණ හම දැන් හිතේ පවතින ස්වභය මොකක්ද බුදුපාන් වහන්සේ ඒ නීවර්ණය සහිත ඒ සිත මොන උපමාවෙන්ද පෙන්න්න ඕන බලන් භාගවදුන් වහන්සේ එ නීවර්ණය සහිත උපමාව එනීවර්ණය සහිත හිත උපමා කරනවා නටන උනවතුර භාජනයකට බේසමකට අප හිත මොකෝ වතුර බේසමකට අපි නටන උනුවතුර දැම් එහම නැත්තම් යම් කිසි භාජනයක වතුර දාල ටන මටමට ගින්දර දැම්ම. දැන්ගේ භාජනය වතුරු නටන ගොජගොජගලා. දැම් මේ නටන වතුර ඇති මේේ දියබඳුනෙන් අපි මුහුණ බලනො දැම්මොකක්වෙේයි. දැනුත් අපට හරි නිසි ආකාරවාසය මුහුණ පේන්නේ. මෙන ව්‍යාපාද. එන ව්‍යාපාදය ඇති වුුණහම සිතේ ස්වභාවහැරියට අර නටනනු වතුරු භාජනයක් වගේ කැළැඹිලා ගොජගොජගාලා නටනට තියෙන්නේ හිත ය චලන වෙනවා හිත මෙහෙම මෙහෙම. දැමකරවෙන්න මේ චලනය වෙන හිතතින් හරිර වැැලට පෙන්නේ. අ නට නනුවතුරුගේ තාපයක්ත් එෙක්කයි චරණය වෙන්නේ දාහ ඇත්තෙක් දේශය ඇත්තේ අරදැන් කාමච්ඡන්දීයුණේ මොකක්ද ඒ විධාකාර ආසාවන් නිසා මුලාට පත්වෙලා විධාකාරණණිකං නැති විචිත්‍රභාවයක් මවල පෙන්වු හිත ඇතුළේ මුලාවක් මේලෝක නැති විචතත්වයක් හින් තුළ හිතින් හදල පෙන්වු අස්ස ලෝක කිය. නි එ ගැන හරියට නිකාන් සිතුවම මැවූ වගේ වැඩක් කර සිතිං. කාමච්චන් දේදී. ඒවෙලාට හිතේ පවතියර ආසාවන් දලනේවෙච්ච චිතවභාවයක්. නිකන් හරියට වර්ණයස චිත්‍රයක් වසේ හරිට එක පැත්තිෙන් බැලූ වර්ණස චිත්‍රයක් වගේ එ එත හර භාගතුන් හසික උපමාව වර්ණ දියවෙච්ච දියබඳරනක් වේ. එකොට දවේශය කියල කියන්න එහන් දේසිය වූ නහමේත ව්‍යපාද ඇතු ම් හිතේ පවතින ස්භාවය නටන පුනුවතුර බඳුනක්වාගේ මෙන මේ නටන නනවතුර වන්දන්නේේ මුහුණ බලන්න මොකන මිත බලන් යනකෙනනටත් බලන්න බෑ. එයාටත් පෙනී මුහුණ විකෘපතියක් වෙලා අ නට නුවතුර කොමද මුහුණ හරියට බලන්න එහෙනම් දේ ඇති වෙච්වලලාට ්‍යාද ඇති වෙච්වලට මොද වෙන්නේ ඇත පේෙන්නෑැෙනෙත්. ඇත්ත පේෙන් නෑ යම් මට්ටමකට පේනවනන් යමක් ඒ ඇත්ත නෙවෙයි. දැඟල් නටන ුණු අතුර භාජනයෙන් මූුණ බලන්න කෙනාට පෙනෙ මුහුණක් හැබ ඇත්ත මුහුණ නෙවෙයියේ. ඒවගේ ව්‍යපාති ච්චිවිචුවදාට කෙනෙක් මේ ලෝකයේ දැක්කුත්. එයාට පේරව ලෝකයක් හැබැ ඇත්ත ලෝකෙ නෙවී. මොක දෙකට හේතුව එච්චිත සන්ධානය පවතින චලනය චලනය වන සිතකින් ඇත්ත දකින්න බෑ. ශ්ාල සිතකට ඇත්ත පයෙන්නේ. ඒකයි බුදුරජාන් වහසේයාර උත්තම මෙෝ නිශ්චල වෙච්ච සිතකෙන් ඒ පිරිසිදු යථහාර්ය දකින්නේ. හැම තිස්සේම යථාර්ථය නිශ්චාල සිතකටයි ගෝචර වෙන්නේ. කම්පාජසිතකට නෙවෙයි. ඒකයි අරහතුන් වහන්සකි චිත්තට අකම්පා අකුපා චේතවය මුක්ති කියන්නේ. කිසි මාආකාරයගෙන් කම්පා නොවෙන පිරිසු හිත අන්නේ සිතට යතහා භූත ඒහවත් මේ සියලෝ සකස්ටීම්වල යතා ස්වභාවය විද්‍යමාන වෙන්නේ. එසේ නොනතාකල් ඇත්ත නෙවේ දකින්නේ එනම් බලන්නක් දැම් මේ ව්‍යාදය ඇති ුණහම්මොකද වෙන්නේ අර හිත උනුවවතුර බඳුණක් වසයෙන් උනුවවතුරු බේසක තියෙන ස්ොභාවේ සහිපත් කරගඩ. උනුවතුර නට නුණුවතුර තියෙන කෙල හිතන්න යති අපිත් ගිින්දර දල් රත්කරාකිල් හිතන්න යම් කිසි භාජනය එක දැම් මේ භාජනෙන් අපි කොච්චර මූන බලන්න හැදුවත්. අපට නිසි ආකාරෙන්ගේ මුහුණ පේනෑ. ඒවගේ ව්‍යාපාදය ඇතිවුණ හම කොච්චර නිර්මල ධර්මය ඇහුුණත් අවබෝධ වෙන්න. එදාටත් මොකද වෙන්නේ ධර්මය සමහල්ට අඩුපාඩුවක් අහුුවයි. දැන් ව්‍යාපාද චිතකින් ඔබ මෙතන ඇවිල්ලා බනැහුවොත්හෙම ඔබගේ චිත්තසන්තාන ව්‍යාපාදයනං වැඩිලතියෙන්නේ දැන් ඒනම් ඔබට පේනෙමොකක්ද ධර්ම දේශනා දෝසයක් තමයි. ධර්ම දේශනා පේන අපට එක්කො පෙනේ භික්ෂුවගේ අඩුපාඩුව. එහෙම නැත්තන් ධර්මය මුණ හරි අඩුපාඩුුව සිදුරක් පෙනී. ඒ ධර්ම දේශනා තුළින් පෙන්වාදනේ අත්්‍යහාර්යනවියවට පේන්දිී. අර උනුවතුර බේසමෙන් මූුණ පාලන පුද්ගලයටට විකෘතිය අම්මයි පේෙන ඇත නෙවී. එනම් පින්වතුනි දේශයෙන් එහෙම තව්‍යාපාදිී යුක්තව පවතිනලාක සිත බණහැවට වැඩක් නෑ. ඒවෙලාටත් අහන එක බණපදයක්ත් ධාරණය වෙ නෑ ඒ වගේම තමයි ඒවගේ චිත්ත ස්වභාවය ඇතිනලා අපි අතීතිය ඔ බහද අතිීතිදයහ බනපදය සහිපත් කරන්න කියෙවට සිහිපත්තිෙන් නිිත් නෑ. එන අන්න ව්‍යාපාදය ස්වභාවය උනුවතුර බේසමක උනුවතුර බඳුණක ස්වභාවය සාමානයි. දැඟ බලමු ඊළඟනීවරණය. තිීන මිද්දය. ගේද හරියට දියසවල් බැඳිච්ච භාජනයක පතුර භාජනයකින් මුහුණ බල අ සමානයි දියසෙවල් බැඳිලා තියෙන හැමට එනම දියසවල් බැඳුට හාම් මොකද වෙන්නේ ඒ භාජනයක් අඳරු වභාවයක් ගන්නවා ඒ දිය බඳුනාක් ඔබ දැල ඇති දියේසෙවල් ැඳිච් ලඳවල් එ පෝඩක් එබිල බලන්නට එලිඳ මහක් කලුවරයි අඳුරුී අඳුරු ස්වභාවයක් තියන්නේ එනම් අන්නේ තීන මිද්්‍යය සමාන කරනව භාගතුන් හාසවුන්න ඔය තීන මිද්‍යය පවතින චිත්ත සන්තාානය ඔය දියසෙල් පැදිච බඳුනක් හසාමානයි දියසෙවල් පැතිච බදුනක වතුර පුරොල තිබුණට ෝකෙන් මුහුණ පැලුවට ඒත් පෙන ඇත්තම මහුණ නෙවෙයි. මොක දෙකට හේතුවාර අඳුරු ගතයකින් යුක්තුවයි මුහුණ පේහින්ඩ ගන්නේ. එනං තීන මිද්‍යය ඇතිවුණ හම තිීනකයන් හිතේ අලසකම මිද්ද කියැන කයි අලසකම. හිතේ කයි අලසකම ඇතිවුණහම බලන්න මොකද වෙන්න කියලා. අන රන්දුුරු ගතියක් ඇතිවරව හිතේ මහා අඳුරක් ඒ වෙලාට නින්ද තමයි සැපය නින්දෑර සැපයක් නෑ වෙලාට ඒ නිසා මොකද වෙන්නේ තිනමිදේ ඇති වෙච්ච ගමන් හිත ඇකිලන්න පටන්ගන්න මොකද ඇතුළලාන්තින අඳදුුර හිතේ තියෙන අඳුර රාලෝ කිනෙවෙයි. අප හවසට මිටිස්සල්ල පැහැදිලි කර තින්නිසාමන් කියන්න යන්න පහුකිෙ දෙේසන ගීපයකම නිීර්ණ ගැන ඇතිවන්න පැහැදිලි කරා. එනම් අඳුර වැටිනොකොට මැක අපට නිතිමාට හැදන්නේ. අඳුර කියන සංඥාව නිසා හැඟීම නිසා අඳුරේ අඳුරුව කියන හැඟීමත් එක තමයි මේ සත්‍යයෝ නින්දට යන්නේ සතාසිූපාව පවා මොකද අන්ුරදි කරන්න දෙ යන්නේ ඳදුරෙදී දත්ත ලබන්න බෑ එනිසා සිත මොකද කරන තාවකාලිකව භවංග වෙන. ඒකෙවේ චිත්තවීති වසිංහ සදාරම්ම නාදී එගැන අරමුණක් ගන්නාව චිත්තවීති ගමන් කිරීම ක්‍රියාවේ අතර වෙන. ඒවලට දුර්වල ජවන රහිත පරිත්තාරම්මණනනාදී චිත්තවිටි ක්‍රියාත්මක වවෙන්න පටන්ගන්න. ජවන රහිත සිත්. ඒ රාග දේශ මුොහ නෑ ඒ සිත් පෙලක්කයන්. දාග ඉන්නකොට සිහන පෙන්නන්නන්නේ ඒසිත් වලින්. ඒව ජවනනෑ ප්‍රාගදේශ ොහෝ නැති නිසා මකද වෙන්නේ ඒවෙලාට පටිසා උපාදය ක්‍රියාත්මක නෑ හැබයිසිත් සකස්සෙන් ඒවන් දාර විකාරූපී සසිනහදල පෙන්න්නන්නේ හිත තින කුජිට ඒ තියනහිත තියන තුච්ජ නින්දිද ස්වභාවයක් අනුව ඒ සිහන පෙන්වුන එක කාකාරයෙන් හැබැඒවෙලා කොච්චර මොන විදිී සසිහින පෙන්නවාත් ඒ සසිනය ඇතුලවට පටිසසාම්පාදය ක්‍රියාත්මකෙනන්න හැමක දෙෙට හේතු චිත්වවිීතයකක් ජවන සිත් නෑ ජවන කියන ාගදේශස මහසිද එවන සංකර්සිත් නෑ. ඒනම් අන්නර තාවකාලෙකව නින්දට භවං තත්වට පත්තෙන් යයි අර අඳුර කියන සංඥාවනි නිසා. දැම් මේ බාණහාගන ඉන්නකොට මේ කෙල්ලෙස් සඳුරක්මේ තියෙන්නේ එෙමනැතුව මේ සම්මුති කඳුරක් නෙවෙයි. ඔය තිනමිද්දේ කියන ස්වභභාවය මේ රෑ කනට අතකතනය කරන්න පුුළන් මේ මහ රෑ නිසා මේ පාන්දර ජාමය නිසයි මෙයාව තියනවි දෙහෙමක නෑ. මේ මහා ගිනි මධ්‍යානය වනත් ඒ තියන මිදේ විදධරම නැගිලයනවා. ඒකට මේ ඉරපාල්ලද තිීනීර බැහැලස තියන කියෙන කාරණාව අදාළ වෙන්න . ඒ තිීනමිද්දයට හේතු වෙන්නේ. අර වීදය සිදගත්ත බව. කුසීත බව අලසකම. අධික ආහාර ගැනීම යනාතිවසයෙන් ප්‍රධාන වසෙන් ඊට අමතර අර කායිකවසෙන් මනුසේයට රෝගයකා බාධයක් තියෙනම් ඒ කය පවතින අපසූ නිසාත් නිදිමත් ඇතිවන්න පුළුවන් ඒ ගැන නවීමේ කියන් තිීන මදේ කියන්න එක නෙවේ. තිීන මිද්දය කියන්නේ වලක්වා ගන්න පුළුවන් ස්වභාවයක්. අර මොනෝහරි මහා කායික රෝගයකට පත්වෙලා ඒකෙන් දාහෙට පීඩාට පත් ලලා නින්ද දෙන්න පුදගලෙකන්න පුුවන් එහෙමයි ගැනීම කියන්. ඇසන මොනුසේ මො කරන්න දෙේ කායික දාහය නිසා. එහෙමකන්නවේ මේ හොඳට බණහන්න පුළුවන්කම තියෙද්ද. නිවන් දකිට උමනාවත් තියෙද්ද නිවන් ගැන කතාක් කර කර නිදාගන්න එක. එහෙමවෙන්නේ ඇයි එහෙම වීර සිදගත්ත නිසා එවිතරන්නේ තව දැ නීවරණ ධර්ම මතුවෙන්ට විදාකාර හතු ය නො දැන්ගේෙත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කවසා. තොර බංගඳතු නිහනන් අර හිතේ අඳුරු ස්වභාවය ඇතිවෙච්ච ගමන් එක ප්‍රඥ යාෝක හිට වැටින් නැත්තන් ධර්මයාලෝක හිතර වැටින් නැත්ත මොද නිද හි ඳර ග. එකෙලේ සන්දකාරය. කෙෙ සදකාරය ඇතිවච්චක මුකදවෙන්නේ යම්ගෂ ආකාරයක රාගදේශ හෝ මයි එකට චේතුවෙන්. ඒකෙ සද කා ඇ ච් මගද හි ඇ මට. මේ අපි මේ පේන බාහිර මේ ඕලාර්ජිකකායේ රූපය හදනි සින් ඇකව මේ අපි දැන් උඩ පයිනවා දඟලනවා හිනාාවෙනවාදිගා වෙනවා ඇවි දිනවා ඉඳගන්නව යනදිවසෙන් රූපය අපිට පේන දනවා මෙවැටග කාය ීඥපති රූප මෙන මේ කාය විං්ඥපති රූපය හද නිසින් සිතින් හරන චිත්ත ජරපය ස්භාව තම අපිට පිටිින් පේඩ ගන්නීමේ ඕලාරික කය තුළින් එදොට හිත ඇතුළේ මේ හදන චිත ජුරප හැකිලවු හම්මගදවෙන්න බාහිරකය හැකිලින පටන්ගන්න චිත්ත රූපය හදලා එ හකුලොඋන ස්වභයියට තමයින තිීනෙන චත්තේ කියලා. එදකොට ඒ නිසාම හිතේර කායක රූපපෙත් ඇතිවන්නා හැකිලි එනම් මෙන්න මේ දෙක ඇතිවුණගම් මොකද වෙන්නේ ඒ වෙලාටත් එක වනපදයක්ත් ධාරණය වෙන්නේ කලින් හපු ධර්ම දේශනාවක් වුණත් කලින් ධාරණය වෙච්චකුුණත් නැවත් ඇැවෝොත්ේම ගෙලා තේරුුවන් ඇතුව උත්තරැදී ගන්නඩ පැරිවෙන හෙද නමදහැ නමිද ඇතිවච්චලාවේ හිතේ පවතින ොභහාාවයා දේසෙවල් බැඳිච වතුර බේසකම වතුර භාජනයක පවතින ස්භාවය අන්ඳුරූ ඒ අතුරු භාජනය. එනිසා මූන දැක්කාට මුණ පෙනුනට සත්‍ය වසයන්ගේ මූුණේ යතහරූ පිණිවෙවෙන්නේ අයථරූපයක් විකෘරති රූපයක් පේන්නේ. එනම් පිවතුන ඒ විදිහට ඔන්න දැන් ට තෝරගන්න පුළුවන් ව්‍යාපාදය සහ තිීනමිද්දේ දැන් අපිීලකට බලුම්න් ගොඩක් විද්‍රහ කරන්න යන්න මකද මේ ඔවන් තරම් විදහ කළ තියෙන් නිසා. ඊළට උද්දච්ච කුක්කුච්චක නීවර දෙක දෙකක් තියෙනවා දෙකම එකක් වසෙන් ගන්නේ මෙ මේ උද්‍යච්ච කුක්ුච්චක නීවර් නැතිවෙච්ච වෙලා ේ සිතේ පාති සස්භයමනවාගේට අන්න භාගතු අසුපමාවත් දෙනවා. වාතයෙන් කැළඹිච්ච වාතයෙන් කැලපිච්ච බේසමක දියබදුනක තින වභාාවවෙතියෙන් දාපිහිතමකු මහා සැඩ සුළකකටඒ දියබදුන හසුවෙලා තියෙන්නේ මහා හුළගක් දිගින්දිකට දිගින් දිකට හාමනවා දැමකද වෙන්නේ දැන් ඔය ඔබ දැකළ ඇති ඔය වැව්වල එහෙම මහා සුළඟින් විධාකා රල නංවනවා. නිර්ගන්තරෙන්ඒ බැව්තල රැල් රැල්ල ඇතිවෙනව මහසුළඟයි ඒවගේ දැන් අපිතුමකු මේ වතුරු බදුනක වතුරු බේසමක පවතින්න ජාලයාත් නිරන්තරයෙන් වාතයෙන් කැලමෙනවා කියලා එනම් නිරන්තරයෙන් වාතයෙන් කැලබෙනකට මොක්ද වෙන්නේ ඒ වාතෙන්ැ වතුරු බේසිේ ූුණ බලන්න යන පුද්ගලයාට ඒ මුහුණ නිසි ආකාරයෙන් පේෙන් නෑ පෙනේ කෑලි කෑලි වසයෙන් කැල්ලබිදිි එන නිසිසාකාරෙන්ගේ මූුණ ලදවයක් මොකණනිමිත් හරියට ගෝචටර වෙන්න. එකට හේතුවතමයියේ බේසම වතුර කම්පාවෙන. එනම් පංගතන ඔන්න අනුසාරෙන් අන භාගතුන් හස පෙන්නවට උද ච කක් ච ඇති ච්චලාට හිතේ පතින ඔබභාවය රියට කැළඹපිච්ච වවතුර ේෂමක් වගේ වතුර භාජනයක් වගේ ඒබානෙන් කොච්චර අපි මූුණ බලන්න හැදුවත් හරියන්න. ගේම උදච්ච කියෙන් හිතේ විසිරෙන සවභාවත් කක්කෝච්චකෙන් හිතේ පසුතන වභාවය න මෙම සභහ ඇතිචකම මොකද වෙන්නේ. ඒ කැලඹෙන සිතට සත්‍ය දකින්න බෑ කැලමෙන සිතර කිසිමාකාරීින් සත්‍යය විද්‍යමානය වෙන්නේ. හරියට අර කැළමිච්ච වතුරු භාජනය මූන බලන්ඩ යනෝගගේ වැඩක්කේ එක. එනිසා කැලමිච් සිතට කොයිම වෙලාකවත්. සතුරා සත ධර්මය හෝ ඒ අමා ධර්මය අම් ආකාරීෙන් පුුණන හෝ ධහම් පරයායක් දේසන ගෝචර වෙන්න. අර්දන් කැලපිච්ච වතුරපේසමකින් මූුණබල්ල මිනිහට මූුණ ජායාවක් පේනෙයි හැබැයි සත්‍යජායාව නෙවෙයින. ඒවගේ උද්දච්ච කුක්කූච්චකේ නීවන්න ඇතිවෙච්ච වෙලාවකත් මේ ඒ නිීවරන්නේ විතරණ අනිත් නිවරන්න තොනම එකක් එහෙමයි. ඇතිවෙච්ච වෙලාවටත් බනක් ඇහෙයි. ධර්මය ඇහෙයි හැබැ අර්ථය පසක් වෙන්නේ නියමානුකූලෝ විදිහයට ධර්මය ආර්ථය ගෝචර වෙන්න පෑගාරකහන් ඉිය අතවසන්න බැලුවව මහපුති යන්න හිස් එම දැක්කාම් අපට අපසාන්න වෙනවා බණ දේශනා කරම් එක කියන්නේ එක මං ගැන වෝහරිකයි මේ ධර්මය නිකම් බුරුවට මේ බණ කියනවා බන කියවා කිය පෑගනක් ඔහෙ කියියෝ කිය එකට නේ බන කියනවා කිය බණහනවා කියලා ොබත් උන් ඔය කොහරි වාඩීලක් කොහර නැතියා ගැන බණහානිකට නෙවෙේ මිකන් සද්දරිි අහංගිනිකට නේ බනහවා කියෙන් බණ කියනකත් අවධානින් කරන්න ඕන බනහනිකත් අවධානින් කර්ඩ ඕන. එදොර බින්ංගතු නි අර උද්දාච්ච කොක්කුචවාගේ සවබභාවයක් ඇතිවෙෙච්ච වෙලාවට යන හිත විසිරිලා ගිහිල ත පසුතෑමෙන්ින් ඉන්න වෙලාවට බණහං ඉන්නවා. ැලුවටේ මනුසැක නිර්න්නේ පේෙන්නෑ බණහං ඉන්න බව පේනවා හැබැයි නිකං ඇහෙනවටමයි දැන් අර කැලවිිච්ච වතුර පේසේ මූුණ බැලුවත් නිකම් පේනෙ යන්තම් මූ නිචායාවක් එහෙම කැලවිිච්ච ජයාවක් ඔබහෙම අවස්ථාව ඔබට මේ කියන උපමා පහම ඔබට අත්දකින් ලැබි ඇති අඩුවඩි වසින් දැන් පහක් අනිතකත් කියන්න කැලභිච්ච වතුර තලයකින් ජලතලයකින් මුහුණ බලපු අවස්ථක් අවස්ථාවක් හරි ඇතින ජීවිතේ අස්ථාධි බලන්න ඔබො දැක කියලා එ මූන විකෘති වෙලා පෙවුණි. එන ඇත්ත මූුණ නෙවේ පෙෙනුන්නේේ ඒ වගේම තමයි මේ උද්ාජ්‍යපුක්කුච්චාදී නීවරණ මතුව වෙලාපපු වෙලාට මොකද වෙන්නේ බන ඇහෙනවා තමයි හැබැ ධර්ම විකෘතිය ලහෙ ට ඔබට ධර්මය විකෘති වෙලැහෙන්නේ කොහොම දෙහෙෙන් වෙන්නේ. එක මොහොතක බණපදයක් ඇහෙනවා. ඊළඟ මොහොදමකද වෙන්නේ අර නීවන්න සවභාව නිසාමීලකටි කැෙන් නඇතුවය. ලඟ ආයි ි කේලාලකෙන් ආයි පදයක් දෙකක් ඇහෙෙනවා රස මකද මොකද ්‍යාපහු අර නීවන්න සභයනි සාහිතුරු පදතිික කහිෙනැතු යනු. ඉරස ආපහෝ් බනපදයක් දෙකක් එහෙෙනෝ ආය නනිවන් නි සහිෙන් නැතුව යනවා. ඉර සොබට බැහැ මොකක්දමේ කිව්වේ එක තොරගන් තෝරගන්න බෙරුවේ යනු හෙනං අරේ ඒ වෙලාද කොච්චර බ නැහවුණත් දැන් අරය බිච්ච අතුර පේසමෙන් න්න මුණ පලන්න පුලුවන් ඇැ වැඩක් නති වැඩන්නේි කර ඒවාගේ කැළවිිච්ච හිතක් පවතින වෙලාෝක වික්ෂපච්ච හිතක් පවතින වෙලාක වනහන්න පුළුවන් හැබැයි ප්‍රයෝජනයක් නැති වැඩක් මොකදකට හේතුවඒ වෙලාවෙදි වික්ෂේප ස්වභාව දුර කරන්න බැහැයි ධර්මින් එනම් ඒ වෙලාට අන්න බොජ්ජංග වන්න හැටි ගැ කියල දෙෙනකොට අන්න භාවනාකාල සූත්‍රයේ වික්ෂප සිතක් භක්ෂප කරගන්න පුළුවන්ගේ එන්න සමාධී වැඩීම ඒ වෙනම කරන්න ඕනු වැඩක් එම් යමෙක්ට පුළුවන් තම තියෙන පුුවන් බණහ ඉන්නකොට නිවන්න පහකරගන්නට හෙම දක්ෂෝ ඉන්න පුළුවන් ඇැ මේ කියන්නේ නිරන්තරෙන් ඒවාගේ උද්දච්චකුච්ච කියන ඒ නීවර්ණයටම ගැතිවෙලා ඒකට මහුවෙලා ග්‍රහණය වෙලා පවතින සිතක මේ ධර්මය පිහිටන් නැති බව. ග සමහරා ඉන්නවා සවභහායම උද්ච්ච කුක්කුච නිවන්නේ බහුලා. උදහෙම කියල ැලූත්තේ එන්න මෙහිමමාය. ගනෙ රැකී රක්ෂා්‍යආපාරාදිී කටඩුතු බහුල වසයෙන් පවර ගත්තයින්න. විශසාාල රාජකාරරි කොඩක්තින වගකීම ග ොඩත් තියනවා යුතුකං ගොඩත්තියනවා මෙන්න මේ අප්‍රමාණ වගකින් යුතුකන් නිසාම. හැමතිස්සේ මහිත විසිරිල්ලාතින් අරකත් කරඩෝන මේකත් කරඩෝ මේකත් කරඩඕන මේකත් කර්ඩෝට ඔන්න සාමාන්‍යයෙන් ගෙදරක ගුහණයගේ ස්වභාවේතේරුන්ග අපේදමුකෝ ගෙදරක ගුහණයක් ඉන්නවා මවක් ඇය ගෘහණිය බිරිඳක් ඇයට දරුවත්තින්ව කීප දෙනි පිසු දරු හද දෙනෙ කිරරින්න හදනෙක් විතිරවා කියි දරුවු උපමාවක්. දරුව හදදෙනෙක් විතිරන්න අම්ම කෙනි. ගෙදර දොරේ වැඩ අනන්තයි. එක පැත්තකින් සැමියාගේ යුතුකා අනි පැත්තිෙන් දරුවන්ගේ වගකීම් දරුවන්ගේ යුත්තුකා ඊට අමතරව සැමියාගේ මව්පියන්ගේ උපස්ථානේ එතකොට මේ කාන්තාව ගෙදරඋයන්ටත් ඕන පිහැන්ඩත්වඕනගේ පිරිසතු කරණ්ඩත් ඕන දරුමල්ලංව පිරිසතු කර්ඩත් ඕන එඇයට ක්ඩ පොන්ඩ දෙෙන්ඩත්ඕන අර සැමියයාට උපස්ථාන කරන්න් ඕන සැමියගේ මවපියන්ටත්වූ පස්ථාන කර්ඩඕන උච්චර වැඩගොඩක්ද රෙදි හෝදණ්ඩඕන ෙවල් අතුගාණ්ඩඕන මදුල් අතුගන්්ඩෝන යනාදෝයෙන් මෙහෙම ගත්තාම මෙන්න මේ කාන්තාවගේහි හැමතිස්ෙම උද්දච්ච කුක්කුච්ච කියන ස්‍රභා යුක්තවය පසුවෙන්. එඒ රිරලා තිය එක වැඩා කිවරයක් නෑ අර වැඩක්ත රන්ඩන මේ වැඩෙක් කරන එකක්වනට තවේක් නිසා උද්දච්චක කියන සබහයම පවතින විසිරලාගේ ලහිතතු නොස. අනි පැත්තමකදන පසු ඇවි ඇවතින අප අරම බැගත්තම මොටත මේ ලවා කෑ අපරාජමට ගෙදර තනිකට හිියනම කිසි ප්‍රශ්නයන් නෑන නති වසින් පසු තැවන කවරවත්මගේ උදවට ෑ සැම හිියන ම හ පත්තර ාන පුටුවට වේ. අම්ම එතාත් එනනි නෑනඒ කටයන් මට උපකාරයක් කරන මේ දරුවත්තකැ මුහුත්වල ක්ෂ පැටව එකක්ත් මට උදව කරන්නන්නේෑනි මං මේ පුදුම කරුමයන් ම මේ ෙවන්නේ යකු කියලා අන්න කසියට වෙලා උද්ධච්චින් පුක්කූච්චෙන් යුක්තවා ආසේකර. දැන්වන්නො හිතන්ඔ කාන්තාවට අවතින චිතස්වභාවි ඔන්නඒ වගේක් තියෙනවා හැමතිස්සෙම අර වගකින් යුතුකම් බහුලෝ පෞරගත්ත කෙන තුළ ඒවාගේ මනන්සේ ක කියල බණහන් ි ගත්තුොත් එෙම එක බනපදක්ක හෙනෙක්තරා දවසක මන මටක ඇට තියනවා ලංකාව ප්‍රධාන පිළේ හමුදා නිලධානනි හත්තෙක්කාව බනහන් අංකාව ප්‍රධානම පිළේ යන් කිසි හමුදා ප්‍රධානය එක තුමා ඉසින් බණහාන්ඩ ඇවිල්ලා එතුමා බනහන් හදනවා 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 බණහන් දෙන්නේ නැකවද ෆෝර් එකට. කිසිම ආකාරයකින් ඕ කරඩ බැරි දුරකතනයක් එතුමාට ලැබිලසකුණ මොනම සම්මාජතිටවත් පන කෙන්ද ගෝ නිසා නත්තන් ඕස් කරන්න බෑමක මොකදඒක රාජකාරී දුරකතනය එක රාජකාරරිය සෝවාහාාවේතුමා ගිනිින් කොරන්න ද යනෑ කිසි ලාක්මේ දුරකරනය වග නි බෑදැන් සාමා මනුසේක දුරකතනය වවාගේ ඉන්න පු ල ඕන ත මාට හමවාගෙන ඉන්න බෑ මොක දේතරම්ම රාජකාරී වැදගත් ඒසා ඒ බණ අහපු සුළු වෙලා ඇතුළෙ දකින් ලැවිච දෙයක් තමයි එතුමා විසිරිච්ච මාන්සකින් හිකි එ කොයි වෙලා කෝල්ලයක් ඒ තැන දුරකතන දිහාබාලනවා ආය බණටිකක් අහනු ආය දුරකතනනි දිහාබාලනවා ආය බණටිකක් අහනෝ එතුමා අත එක්කාපු අනිකු සෙබලුන්ගේ මූුණ දිහාාබාලනවා ඒ අඇයටවත් පමිඩයක්ක් අවද කියල බලනවා ඉගන් එතුමාට පුද්දු ආකාරයකින් පුද්දු ආකාරය උද්ද්ච්ච කොක් පුච්ච කියන ස්වභාවයක් නැකිල තිබුණ කියන්නේ විසා රජකාරි කොඩක් මැද්ද නණහන්්ඩාවේ ඉතිං අපි කල්පනා කරේ අනේ ඉතිං මොනතරං ඒ තානාන්තර දරුවත් අවසානි මේ අස්කෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් මම කියල මගේ කියලා සත්‍ය වසයෙන් ගන්නට කිසිවක් නැති ලෝකයක් අත්හැල් අවසාන සයල් අත්හැරිච්ච මරණයක් අරා ගමංක කරන්නවා. එදාාර මොකදවෙන්නේ දරකතනය හන්ඩ එපා කියලා උපදෙස්තීපුය එනවාදේ මරණයත් එක්ක යන්න. ඉතින් තමන්ඩ ඥානයත්තියෙන් ඕන ගැලවෙන්ඩ. අපි හේතු සාධක කිවට වැඩටනෑ මේ හේතු නිසමට බණහ්ඩ බෑනි මේ හේතු නිසාමට බණහ්ඩ බෑනිි මේ හේතු නිසාමට බණහඩ බෑණි වැඩක් නැති උත්තර භක්ෂුවක් වසය අපිට උත්තර කිම තුට්ව කො තටින්නේෑ. අපි අවස කරන්නේ මේ හේතු නිමට බණහන්න පුළුවන් කෙන මනු ස්ීවිතර. මෙ මේ හතු නිසා මට බණහන්ඩ බෑක කියන මනුසය වැදගත්නෑ ඇම්ප අමාමන් අ වහන්සේ ධර්මයටක කරුරටුවන් ැමනුසේක්ම නාන්තරයම්කුත් අවැඩැනෑ ඉතින් එතුමාට එදා වනටික හගඩ ැරවුණු. එ එනිසා තමන් තුළ පවතින් ආාවර ධර්මය තියන විජිකිච්චා වන්ගේම නැකිටල ල අප පවගිය ඉන්න ලෝකට. ඔය දවස කාරි පනහෙන්දත් දාාලගිය දවසට ට තුර ස ධර්ම ස බෝධ කරට ලිච් නුස ීතයත්තමයිේ නිීකරුණෙක වෙලා අවසං කලතියන් යම් හැකින් මං කියන්නේ තුමා ගැන විතරන්නේෙමේ අනිත්තය ගැෙන. ඕනමගේට මෙන්න මේ කියන විසනයටට මුොදෙන්ට පුුවන් බල්ලද මොකදම වෙලා තියන්නේ. අපිව මේ සිතනමති මාරය හැමතිස්ේ මොකද මේ කලා තියනෙ මේ නීවන්නවලින් ප්‍රධතියට පත් කර තියන්ග ොනිවන්ද ින්ට අවස්තාවන් නොද. දැන් ඔන්න තොකටත් න්නඩ වැදග හම්කාරනා මතුවනවා. එදා මේ අන්තෝජට බහි ජටා කියන්න දම්කාරනාව. දව තරුම් ගන් ෝන්තෝජටා බහි ජටා ජටාය පටිතා පජා ඔන්නොක තේරුම්ගන්ින් යුක්්‍රද කිය දැන් බලන්න සමාජ සමුති ඇතුළි බැලුවොත් මනුසේ බණහන්න ඇයියේ කිය ැහවුවත්ඒේ මෙයා කියනවා දැන් ඇතුළ අන්ති ැලුවෝ තිස්සල් අන්තෝජ අන්තෝජට දාහරණයම මේ කියන්නේ එක්තරා තරුණකට බණහඩ උමනාව තියෙනවා කිව්වෝ ඇබ ඇම කියනමට බණහන්ඩ උමනව වුණනාට මෙහම සෑමකත් තියෙන ඉස්සරහටඒනිසාමට බණහඩ පැෑ ඒකම ඇමයි කියන නැන මට බණහ්ඩ ඕන කියල් ඇම කියනවා නැවත නෑමට බණහන්්ඩ දිහන්න එක් සෑමක නිසාක ද සමාජ සම්මුූතිය ඇතුළි බැලුවොත් හොඳ බලන්න ගැටේ මොකක්ද කියල සමාජ සමුති ඇතුි බැලුවොත් පකත් මේ එක සාධාරණයි ඒ එළමට විභාග ලියන් තියනවා පාඩම් කරන්න තියෙක්නවා ඒසා එළමයා වි්වාාග ලියන්ඩ එ පයි එතුට එයාට විවාාග ලියන්ඩු ඕන නිසා බණහන්ඩු විදිහන්නේ පන්සල් එන්නෙන පන්ස ෙන්ද දයකුන සිල්ගන්න දියකුත්න බහන්ඩ යෙු මද ම නු විවාාගෙ නිසා ඇැ තුට කොහොමද භික්ෂුවක් වසයෙන් අපේපාකය පුළුවන්ද බැ අන්න ගැට යා දැම් තමන්ට මේ ගැටැක් කියල කින යානයන් නැත්තාා අපේවා අර පම නික්මෝල පෙන්ල දෙන්න ගිහාම ඉටවස උුන්ට මනිසුන්ට වැරදක්ෙන එක දැන්ඔන්න දෙකගන්න පැහැ අන්තෝජට දැම් බැලූ හම ඇතුළ ආන්තික කට අමකද කාමය පිළිබඳ පවතින ආස්වාදය පිළිබඳ පවතින බලාපොරොතු නිසා චන්දරාගිෙනි ස තමයි අර ඇතුලාන්තෙන් අර බණහාන්ඩ යම් කිෂාකරින් ප්‍රඥනය බණහන්න කිවත් බණහන්ඩ බෑ විවාාගලිය න ෙන්ෙැ හිතනැව. අපිමමුකක්ද කියන් විභාගලියන් එපාකීල දැමං ඔබට ඉස්සල පැහැදිුකර භාගතුන් වහන්සේ බලන්ඩාර නන්දකුපුුමාරයාව නිදහස්කරගන ආපු ප්‍රමී අපභිෂක තරන්ට එපා කියලා ඒගේ ඇතුළි දෙසන කන මක් පේදී එනිස උන්වහන්සේක අසමස මහාකරුණාව නිසාත් උන්හසක අසස මහා බලය නිසා කිසිවෙක්ට බෑ උන්හසට විරුද්ධ වෙන් විරුදදුනත් ඇඩන්නේ ගන් හිස් ප්‍රයාමයක් විතරයි ඒක නමුත් භික්ෂූන් වස්න් උන්හන්සේ ශාවක්‍ය වසින් ධර්ම පෙන්වා දති විතාකාර ගැටලට මහුණ ෙට සිත්ව වේෙනවා ඇත්ත පෙනුම් සහතංඟලි ඇත පෙන්වතට බැ එක හේතු නිසා ඇතර බලන් එහිෙන ගන්න අන්තෝ ජටා කියල කිව ොක්ද ඇතුළ අන්තෙම තන් ගැටගැහිල ඉන්නවා ප්‍රශ්නකට ඒක සමාජ සම්මතික වශයෙන්ගත් හම් සාධාරණ ඉගෙන ගණ් ඩෙපැයි පස්සාාවක් කරන්න එපැයි කසා දෙයක් බණඩෙපයනටවස ඒකට දැම් බණහන දෙමවපියම මේ බණහන දෙවපිය මේ ගැටේ තහුේන බණහන දෙමවපියම කියනවා ඉතින් මේ දරුවත් ඉතින් ඉගෙන ගන්්ඩෙපැ ලක සම්මතය කියනෙ වට ඉ ඉගෙන ගන්්ඩෙපයි තික ඉතින් ඒට පුහොම ද එපා කියන්නේ ඉතින් බැණි ඕන යනති වස. තමන් ගනව සංසාරම එපාගෙන නිවන් දකිින්ට දරුවන්ට කියන සංසාරල්ලක නිලකිට. තමන් ඉන්න කොතනද එහෙම බැලුහම ඇත්තටම. වචනයන් නෙවෙයි නිවන් දකිින් ව කියනෙක. නිවන්මක වඩනවා ගැන මේ වචනකොටකට නෙවෙයි. අවබෝධයක් පූර්ණය වීම. අවබෝධි පූර්ණය වෙනවනම් දැම් බලන් අවබෝධි පූර්ණය දෑ අපිහිතුම් වෙසන්ත රජතුමා වෙස්සන්තර් රජතුමා තමන්ගේ දරුමාල්ලෝ බිරිඳ ජනාදසි ඔක්කොම සියලමු දෙෙනත් ැටිව තමයි වක්ගකිියයටකි. ඒ ඇයට ඉන්න කියලා කිව්වත් හිටී නෑ මොකදේෑයත් කිව වහන්සේ නැව පපුතුමා තු අපිට ඉඳල වැඩක් නෙමේ වනී මෙ මේ රාජමාලිකා එනම් අපිට මේ අසසුර සැපතම්පත් වැඩන්න නෑනී අපිත් ඔබතුමත් එක් එන්නන්ක හම පාති වින එහෙන යංගේලක්කන්ගිය දැන්. අදවගේ වඋනාානන් එහෙම සහර දෙම අප හැසිර දිය ැල හම නෑ මංමංග කිරට යන්න ගල මෙහි රජමාිගාට හොඳ කලාලබි හිාල මංගවිතරක් ගන්න වංග කිරිය. මංවිතරන් යවන් දකින්න. එහෙම ආකල්පතියන. ඉංගසුන කොච්චර ධර්මය දේශන කරතයක ැං කිවේ මිනිස් ඒක මට්ටංගලින් තම මට අනකූල මට්ටන් වලින් ගෝචර කරගන්නවා ධර්ම ඊට පසෙත් අත්ව නෝ මත අන්න අත් නෝ මත අත්වවා උපා දනයි. අත්වවාද උපාදානන් ඒ අත්තවාද උපානයක් අමත්තුවලෙනකට අපි නිහට වේ නොකද වැඩක්නෑ ඇතිින් හැ නොහරකිවත් එයා ඉරවාස තර්කයකට එන්නේ ඉරසබකද වෙන්නේ ඒ තර්කයට පි ප්‍රඥාන් උත්තරයත් දුන් හමරමනු සැන කිදෙනවා තුනට පස හිත ප්‍රද්ධ වගෙන මෙතනින් යනට සමහවිට බැනබැනයන්නේ හින් මුලහරි අපවාදයක් කරගෙන යන්නේ. ඒසාපි නිහට වේවා ඔවූ ඇතන්නේ එන්නම් කියලා වෙන මොනෝ කියන්න. ඇතුළ ආන්තෙම අප ගැටවලට අහුවිලින් අන්තෝ ජටා. එතකොට ඒ එනං ඇතුළලාන්ෙ තම තුූල පව්තින ආසාවන් සාධානණීකරනයක නොහු මෙහම වෙන්න පැ මෙහෙම වෙන්න පැ මෙහෙම වෙන්න පැක් එනිසා මයි මෙහෙම වෙන්න ඉනිසා මෙහෙමයි එනිසා මෙහෙමයි එනිසාමට බණහ්ඩු විදිියන්නේ. යන ඇතුලා අන්තෙෙන් මතුවයන් මතුවන්න ආශත්‍රෝ නිසාම බණහ්ඩු විදියන්නේ ආසාව සුද්ද සිංහලින් කිව්. ඇතුලා අආන්ති තින ආසාවර්ටික නිසා බන එදටේ ආර්ථකථනය කරනවා ඒවා මේ මේ ආසාවල් පවතින ආසාවක් කියලා කියන්නේ මෙහම ඉගෙන ගණන්්ඩෝ උපාදයක් ගණ්ඩෝර් ඇතම් විදේශරටක සංචායයක් යන් ෝර විවාහක ගණ්ඩෝර ධර්මල් හදන අද වසි යනදි වස අවි්්‍යායට ෘස්්නායම් අර නිගමන්ටික් දෙනවා එහෙනම් ඒ ඇතුලාන්තේ ගැරටික නිසාම ධර්මයයහඩ වෙලාවන්නේ එක් අහන්ඩාවත් විවේකින් ඒටිකහ ගණ්ඩ අවකාශයක් සකසන්න ඇතන කාලය අවකාශය දෙකම අහුසි එය ඇතුළ ආන්ති ැටෆිටඩ ගැටතියන ඔය වගේෙන් දැන් සමාජ සම්මුතික වසෙන් විධාකර යුද්ධකම් වගේයේම අප ිස්ස සාධන කර සිද්වෙ ලාතිනවා භූමිකාක් හොබන්ට සිද්වවෙ තියනවා මක් වසයෙන් පිියෙක් වසයෙන් බිරිදක් වසය සමියෙක් වසයෙන් සහෝදරයෙක් සහෝදරයක් වසයෙන් යනදි වසෙන් ඥාත රි පිත්‍රාධීින් වසය. මෙන්න මෙම වකින් යුතුකාං ශ සාධනය කරන්න වෙලා තියෙනවා මෙන්න මේ වකින් යුතු කාමුත් මෙ අන්තෝජ බහිජයටා මෙන්න බාහිර ගැට මේ මේ පරියායා මේ දහම් පරියාත ඕ නිදිකර විදා කරන්න පුළුවන් මේක පරිියයායක් මේ දේශනා කර අන්තෝජයටා භහිජටා කියන්නේ අපි අතුුරගන්න එතකොටත් එඒ බණහන්නඩ බැරි අයි කිය ෙහවාම දැන් උදාාරණයක් නොමේ ඔට උදාහරණයක් යෑන සාත්‍යය වසෙන් මම අදකින මං මේ ධර්ම දේශන කරන ම අදකින ඇසන බුදු්පියන් වහසගේ දහම ජීවිතය තුළින් අදකිමින් සමාජය තුළින් අදදකිමින් වූහාරික වසයෙන් පේන ධර්මමේ දේශන කර පවහාරික වසේ මේ ධර්මය පෙන ආකාරී. බණහන් එනෝ ඉත්තාම නන්ද මංකයන උදාහරනය මේ පෝ දස්සිත් එෙම අපිට දකිින් ලැබුණ පහොගත වසේ බනදැම් මේ ික්ෂූ බණ කියන්න ඇැතුව පොඩ්ඩක් කුටියට වෙලාත් සතියක්ත් දෙ එකක් එෙම හිියොත් හෙම සහන දොස්කින අපට බනහන්ඩ යන්න බණහන්ඩ දයන්නිට බනහන්ඩුව බනහන්්ඩෝඩ් අපි බණහන්ඩ වි යන්න කියලා විලාප ගහනු. ඉඩස කොයිවිදීෙන් අර හෙනං අනිහිනම් ඔන්න ඉතින් පවුනි කියලා සකන්නන් ටික්ක වෙලා කැනකටමගෙදර යන්න තියෙනවා හල් කරන්න තියෙනවා පාන්ගේන්න තියනෙන රෙදි හෝදන්න තියනවා දරවා ලාසිෙන් ගන්න තියනවා කියලා උන්දල මාර ලයන්. අන්තිවට මංකිවවේ හැමදෑම ඇත්තට මාත් දකිනවා ඇස් දෙකව හගන බණකිලව ලැද් දෙ කරනකොට මිනිස්පුලුටන්නේ හලමානික. රර්ද නකව ය බිත්තිවලට මෙන්න මේ බිත්ති සෝවාන් එලින්නේ දේ පාන්සලි මිනිසුන් නැතුුුණාට ක ඒ තරම්ම බිත්තුවට පනහිලතිීන් මිනිසුන්ට ඇවුන් ැතිුණා එතකොට ඔන්න බලඩ බහි ජටාව මොකක්ද එයා එමකක් දිරිපත් කරන්නේ අන හාමුර නතින් අපි ගෘජීවිතය ෙවන්න ි පි මෙම ෙදරදර වැැතිව ති හත්දගේ මැත නොග දැව හම්ම කති කියුව. කටපියයාගෙන නිසබ්ද ෙන්ඩු. ඇයියි. ඒක නේනම් මනුසිෝ මේ බනදේශනා කරන්න මුළු සංසාරම දුකක්. අනන්ත කාලෙදලා දුකමයි වින්දේ. ඒවාන් දිගරත්න ික දුක්කම් පච්ල බූතන් තිබ පච්චන බූතන් ්‍යාසන පච්චල ූතන්ටසි වඩ්ඩතා. අනන්ත කාලෙකින් දලා අප්‍රමාණ දුකින්න්දේ අනන්ත කාලෙකින් දල්ලා තිවුණු දුක්මයි අත්තින්දේ අනන්ත කාලෙකින් දලා වියසන වටමයි මුහුණ දුන්නේ අවසානිකරේ සෝන්බිම තරකරපු එකයි. ැම උත්තරීතර මනුස ීවිත ැිලති ොන්නො රද නි වැදිිර. ඒවැරදද නිවැදි කරගන්න කියලා කිවූ හාමත් ආපවු ඉස්සරහටමදාන සංසාරම නම් කවදද නිවන් දකින්නේ. සංසාරය හේතුූ දක්වල වැඩත් යනොද නිවන ඉස්සරහා එහනම් ඒ යි නැගිටලගිය ඇයි කියලා බැලූ හාම ගෙදුරුදරී වැඩරාජ කාරම නිසාකයල් සමාජ සම්මුතික වශයෙන්ගත් හම කොහොම දෙකට එපා කියන්. ඉරසයයි හාමුරුද අපේ ගෙර වෙලා වැඩ කරල දෙන්නේ කිය. මහන්න ලුවන් අනිවාර්රෙන් අහන්න බැරිනෑ මනි සුගටවල හැටියෙහම ඉති එතකොට කොහොමද බණ කියන්නේ අන්න බහිජට එන ඇතුලාන්තෙත් ගැටවලට අහුවෙලා බාහිරත් ගැටවට අහුවෙලා ඔයඒ ගැට අතර දෝලනය විමිතාව බණහන් ඉනිසා මොනන අවධාරණය වෙන්නේ ධාරණය වෙන්නේ මොනබනක්වත් සහය පිහිටන්නේ තර ැහවත් එතන මේ විදිහතම ඉන්නවා කිම තේරුම් වන්නදෝ කොම තැම්බත් ඇැබවාගේ. කිසිම ධර්මය අවබෝධලනෑ අවසාන පැලුහාම. එහිස් බව එ පදුට බව පොඩ්ඩක්කාතාත හෙල්ලනෑ. එ දුෘෂ්ට බව පොඩ්ඩකත් දුරුවෙල යන්න මිනිස් මනුස්්‍ය වසයෙන් ධර්මයෙන් මනාකොට කන්දිනවනම් දවසන් දව සත්පුරසේකෙපැයි බිවඩ. උතුම් ගුණුවත් මනුසයකෙපැයි බිහිවඩ. අමා මෑනියන් වහන්සේ ශ්‍රාවකයකෙපැයි බිහිවෙඩ. ලෝකයකෙහි මෛත්‍රය කරුණා මුදිිතා උපෙක්ෂ පැතිරෙන් උතුම යහපත් වූ ඥානවන්ත පුද්ගලෙක බැ ිවන්න බුද්ධින්තේක විමාර්ශනින් යුක්ත විචාර්යින් යුක්ත ඥානුවන්තයක බැයි ිහිවෙන් එකිසි දෙයක් වෙන්න ඇත්තං. බොරුවට නිකාම් වශනවලින් පි රටන් රුස්සාගන්න පිරිසක් විතරයි ිහිහලතිීන්නේ අවසාන පෙළවා ඇැ මේ ගන සටසිියත් ගැන නෙේ කියෙන් මේ දේශනා කරන්නේ. අපි මේ ධර්මයේ දේශනය ගඟ අපි ඉනි කපනවන අපි කැමති ඉන්නක්වක් ගඟ යන්න ඇතුව ඔක්කොම් ප්‍රයෝජනය පිසි තුරුවෙන්වන ඉනි සය කැපුවොත් අනු නවයක් ගොඩ තිිබිල එක ගඟට වැටෙනවාට අපි කැති නෑ නමුත් එන්න හෙමතමයි අනු නොයක් අතුරය න එක ඉතුරුවෙන් අනි පැතරවැලුහ නමුත් අපි කැමති හැම මනුස්සේම සංසා දුකෙන්න්නේ දහසෙනවන හැම සත්තයෙක්ම මේ සරුදුෙන් දහසයන වන කැමති බාදගතුන්දහන්ස උනාහසක ්‍රාවකයෝඒසාහතහැපය ගොතුන බලහත්කාරෙන් හරි මොන විදිහහරි වැර වීර යෝදාගෙන බණදේසනා කරමින් මනුසයයටටේ ධර්ම ොයියාආකාරහ ප්‍ර්චක්කල දට උස්සාගන්න නමුත් එක මං සැලක ික්වට තින නන්දුවෙන් සියට කෝට වාකු නඳුවක් නෑ මනුසයන්ට බලහත්කාරෙන් ධර්මය දන්ඩ වෙලා තියන්. අරන්තෝජටා බහිජට ඉතින්ඒ පසතකොට බලන්ටාර නනාහර න්ටකම නැගිටලයාන් සිදූ නියයි අර. අර අසාර ජීවිතයේ යුතුකම් වකින්වලට වටිනාකමදී පුනිසා.ඇන්න බනහගරෙන්ක උදච්චේ නැගලා හිත විසිර ගයාා තවදුරටත් බාන හෝත්තයම ෙදර කියල්ල බෙනුම් හන්ේ මත්‍ය පන ගහයි එම ඇද දරුවන් ම හරි ුණ ගඩටික් හන්ඩුව නිසාමහ මීට නැෙට ලනම කියලා නගෙට ලගිය අවසානි සංසාරය කරාම ැගෙට ලගේ. වේරතියන මනුසේනම් ප්‍රඥාතින මනුසේන්නම් මේ සාර ලෝකයක් නේද මං අනන්ත කාලෙ දල මෙමවිදියටට අසාර වලිතත්ත්‍යය කසයෙන් පෝසණය කරල දයෙන්නේ. දරුමල්ලු කීකෝඩියක් හැවත මේ සංසාරේ, මොනදරවාගේෙන්ද සැසීමක් කඋදාවන්නේ බිරිින්දෑඇවරු සමිවුරු සැමියෝ, බිරින්දෑඇවරු, කීකෝඩියක් ඉන්ඩ ඇද්ද. මොන සැමියාද මොන බිරිද ඔබ මේ සංසා දුකින්ි හස්කරේ. අදක් බල ඩෝරන යඔබේ විමුක්ති ඇහුරණ එක නිවෙද අති බෞතරයක් දෙෙන. උදාරන වසෙන්ම කියැන පුළුව. අප මේ ඉන්න සත්පුර ස පින්වත් ශ්‍රාවක පිරිස අවංකටි සයයා ඇත්ත යුක්තම කතාක නොදැන්. අන්න එකයි රිජුභාවට වෙල්ලා. ගැන අයි මම මගේ කියලා හංගන්න දැන්නෑ. එම හංගානය මවංක භාව ඇතිවන පුද්ගලු. අ උජු පටිපන්න වෙලා නෑතාම යිනි සම්කදය නාමුරූපෝට මත්තයක් පනව ගෙන අර අසත්්‍යය සංගවනවේ නාමුරූප ඇතුළි. අසත්‍යව අසත්‍යවත්ය ජීවිතයක් ගත කරන්නේ සත්‍යයට ඔවු නිරාවරණය වෙන්නේ එකැ. ඇත්ත හංගකට ජීවත්ය නෝ ොරුව ඇතුලේ බොරුව ඇත්වසයෙන් පෙන්දෙනවා අපට ඊට පස්සේ. අන්න පලන්න කරන වැටේ එතුකටමකට වෙන්නේ. තමන් ඇත්තට මුහුණ දෙන්නව දුස්කරතා හඳුන ගන්න උන්ටත් බෙර යනවා. නව සහර පෙන්ව තුන්න්න හෙම ඇයට ඒ අගේ මමත්තය දුරුවීගෙන යන බවට ලක්ෂණයක් ඒමගද ලැජ්ජාවක් කියක් එහෙම ලැජා වන්නඩුවන අප අකුසලේට ඇකුසලට නෙවෙයි. ගඩ මිනිසු පුසලට ලැජාය වනකුසලට ලැද්ජන එසයි බවෘත්තමගේ නොදැම්මට මෙහමයි මට මහත්්‍යයාගෙන් මෙිද මෙහෙම අවිරතාය නොමට නෝනගගේ මෙහම අව්‍යත නවට දරුවන්ගේ මෙහම අවරිරතායි නොන යනත විෘත්තමය ඒ බව සඳහන්කර නොයකට විස්සුම් හයෙනවා එනම් අන්න එතනයි පින්ගන්නේ උජූ පටිපන්න භාවේ තියන්නේ. රජු ප්‍රතිපදාට පැමණනා කියන ඒ ලක්ෂණය පේන්ට තියන්නේ එහෙම නොවන හක්කල් අර කුටුම්බේ නිසාහරි සංසාරය මොුණහරිය තියන ආසාවල් නිසාහරි. කාම තන්නා බවතන්නා ඉබවතන්න අඩි වැඩි වසේ. ඔන්නඔ තන්හා ඇල්ම නිසා ඇල්මේ හටගන්නා සතුට නන්දිය නිසා ධර්මය සගවනොවානම් ධර්මයස්සරා සැඟවෙෙන්න්න උත්හ දරනවානම් ඒ පුද්ගලයා උජු පටිපන්න වෙලාන ඇතාම. ඉතින් අපි දකි ඕන දැන් අරවගේ පවවිතින් ඇත්තටම ඒයට දොස් කියීර වනිවී අපි එය වරදවා තේරුම් ගන්නවා වෙන්න පුුවන් ඒ අවර්දවා තේරු ගන්න ඇගති නඥනකව නි. නුකම්පායමෑ කරුණාය කරුණා පෙන්ල දෙන්නේ. අවසානනකම් බාණහඩ කියලා කියන්නේ ඔබෙන් අපිට කිසිවක් ගන්නදිල කල්පන කර. මේ අමා ධර්මය මනාකොට තේරුම් කරල දීලා මේ භයානක සංසාරෙන් එතරකරවන්ඩයි උත්සාගන් හැමතිස්සෙමු. නමුත් මනුසිතසේ දරම් ගන්න ඇතු අසර ම දී ධර්මෙන් නැගිටලයන් යයි ඔවුන් ඔවුන් කෙරහිවත් කරුණක් ැති නිසා. එක්තරා ශ්‍රාවකය එක්තරාම මේ ගම්වැසියෙක් බණහන්ඩ එල්ල දවසක් ඔහුගේ දරුවන්ට බණහන්ඩ දුන්නාම ඔවුන්ගේ දරුව දෙන්නව බණහන්න පටන්ගරන් චුට්ටලා චුට්ටිවෙලාව කැනකට චතු උතුම් වූ චතුරාසත් ධර්මය දේශනා කරන ආරම්භ කරනුවත් එක්කම ඒ ගම්වැසිය ඔවුගේ ඔහකෙ දරුව දෙන්නව නැගිටවල ඇව කෙදර නැගිටලය ඇව්වා චතුරාර් සත්‍ය කියන ධර්මය ුර සත්්‍ය මේ යි කියලා පෙම දේශනා කරන්න පටන් ගන්නන්න කොටම මේ ගම් වැැසිය මොකද කරේ අර දරුව දෙන්නව නැගිත්ටවල ගෙදරේ ඇව්වා ඉඩස මං ඉතින් ඇහෝ දැන් ඇයිහෙම කරයෝබ නෑ සාමීනාස මේ යාට තිවෂ ම ියවෂන් දයන කියට හෙට දවල්ට තිීන් ඉන් දවල්ට තියෙනවත මොකද වෙන්නේ නෑ ඉති යාට ලාස්සල වැඩත් තියෙන අරකත් අට තියන මේ එක අත්තර තියෙනවා කියලා සාධාරණය කරනය කරන්න ගත්තා ඉටසමං හෝගේ එක ප්‍රශ්නය ඇහවේ මොකද ඔබේ දරුවන් සම්බන්ධයෙන් අපට පවතින කරුණාව ඔබට නැත්තයයි. පියක් වෙලත් ඔබට ඔබේ දරුව දෙතෙන ගැන ඉබදු කරුණාවක් නැත්තයයයි ඒ දරු චතුරාර් සතය අවවබෝධ කර ගත්ත නම් අගති තිකට පත්වෙනවද විනාසයට පත්වනවාද විපතකට පත්වෙනවද මෙලොවස් සැනසීමෙන් පරලොත් සැනසීම කෙලවර සධාධනිකමා නිවන ඇසිරි මතුූ ධර්මයට පිටුපාගනන්නේ ඔබ දරු දෙන්නව ගෙදර ඇව්වේ එකෙන් පෙන්නුම් කරන්නේ භික්‍ෂුවක් වසයෙන් අපට ඔබ කෙරෙහි තියෙන කරුණාව ඔබට ඔබ කෙරහි නෑ කියලායි. එදා ඉන්දලෙ හිස් පුද්ගලය වෛයිර පදිනවා. එදා ඉදල හිස් පුද්ගලයා මේ ධර්මයටත් භිික්සුවටත් මුළුත් මඳන්න සවිධරත්වයට අෛරපදිනවාදි කියලා. ඔන්න පුද්ගලයන්ගේ දරම. ඇත්තියුත්ත පෙන්නල දුන් හමත් වෛරපදිනවා මොනවගේ මනුස්්‍යෝදම. හ අයිරවදින් ඔොට හිංසා පිඩාවක් කළ නෙවෙයි ඔට සංසාධ කෙන් නිදහස්සෙන්න්න කිවගේලා ඔවන්ගේ දරුවන්ටත් හෝගේ දරුවටත් ධර්මාබෝධය ලබා දෙන්න කිව්වා කියලා මෙන්න මේ ජාතිය පදුට්ට මිනිස්සවීනමි ලෝක ඉතින් පංගතුන මං කියන්න ගීතින් ඒ නිසා අරවග අස්ථාවටි මො දෙෙකොට අපි නිහන්ඩේ නොබුණ උොරන්න්නදමොකක්ද බනදේශන ැති නගට ලනයි රාජකාරි වැඩ ගොඩා පටලවගෙන ජීවිතේ ස ද චේනැකිල නොටික් වෙලා ණාග යනොට අරවට තියනො වැට තිවන මේ වැට ත්තියන මැසද හරන්න නෑන ටක් දන්න කිෙල යු ඉතින් බලනකොට අවසාන එතෙක්වෙලා හපු බණටික ධාරණය වනාධද කෙ හෙම ධරණය වු නිත් නැයි ඉඳගත්ත වෙලා ඉන්දල කල්පනාකරරි කොවිලාටි ෙරියාන කිය. ඉදගත්ත වෙලා හින්ද කල්පනාකර තවටකින් කරන තියන වැයට හෙ තින කරන්න තියන වැඩ ඕවා කල්පනාකි. එනි උදච්චේ කොක්කුච්ේ සුදැයි මත් ැතුුන යිට පස්සේ විදාාකාර කරුණුකාරන්න ගැන හිතමින්. මෙවත් පසුත ඇවෙනවා. අප ආධ මට මේ ුෘහජීතයන් නිසාම මේ බණටිකවත් තහර නැත්තේ මොන කරුමයදමේ පුුදු මිනිියහේ මිනිහ අද වසන් සමියට පයින ැතම් ිරිරට බයින දුවට බයින හිටම් බැබැරි න්නවා.ඒසා කොක්කුච්චේ එසා ධර්මය අඔවබෝධ ඉන්න. එනම් පෙගතුන අන්නේ වෙලාට හිත මොනවගේ ද අර විසිරිච්ච සුළඟට කැලබිච්ච දිය බඳනාක් වගේ එනම් එබඳු සිතකින් ඔබ බඳහානුුවන ඔබට සද්ධයක් විතුරැහෙන් අර්ථය පසක් වෙන්නේ. අවසාන නීවරණය විචිිච්ා නීවරණි මේ විචිකිච්චාව කියලා කියන්නේ එදත් ඔබට පැහැදිලිව දේශනා කරා මේ කුසලේ අකු පිළිබඳව තේරුම් ගන්නයට ොහැකිකම මේ සාවාජ්‍ය ධර්මානවජ්‍ය ධරම පිම ේරුම් ගන්නට නොහැකම මේන්නුසුක ධර්ම පිළි එදි වසේ කපුසලි විස් ප්‍රාන් වසේම පුසලෙකුසේ තේරුම් ගන්න නොහැකිකම. එනිසාම තම හැමතිස්සේ ධම්කාරණවා ිග්‍රහුුණ සිිකිචාව නැගෙනීමි හරිද වැරදි තමන් අනුවත් මේ විචි කිිච්ාව නැගෙන අනුන්ගනුවත් ිකිච්චාව නැගෙනවා ගැන මන් තුල පවදතින ධර්මාබෝධය පිළිඳවත් සැක සංකාවපතිනවා නු ධරමා ෝදය පිළි බව සැක සංකා උපදනවා අභ්‍යන්්‍ර සසා බාහිර වසිෙන් දෙ ආකාරයෙන් පෞග සතියක විග්‍රහ කළ විචිකිචා නීවර්ණ දෙයාකාරය එනම් පංහතුන මෙන්න මේ විචිකිච්චාව කිය නීවරය ැගිච්ච වෙලා විහිතේ පවතින ස්භාව මොනවාගේද අන භාගසුන් හස පෙන්න්නවා උපමාවක් අඳුරු තැනක තබන ලද මඩ වෙච්ච බොරවෙච්චතු රක්කාා සමානය එ සිත අඳුරු තැනක තබනලද මඩවෙච්ච බොරවෙච්ච දියබඳුනක් හා සමානයි සිත විච්චිකිච්චා කියන නීවරණය මතු වෙලාව හම. එනම් ඒවාගේ වතුරු භාජනකෙන් ගහිලා මුොක නිමිත්‍යවත් හුණ බලන පුද්ගලටත්. හරි ආකාරම මුහුණ පේ නෑ මුහුණ පෙනේ හැබෑ ඇත්තම හුණ නෙවෙයි. එනම් ඒවාගේ විචිකිච්චාවෙන් නීවන්නේ විචිකිච්චාවෙන් පෙළිපි බාන මනුසයටත් බණ ඇහයි. ඇැව ඇත්ත සත්‍යය නෙවෙයි. බනක් ඇෙයි. ධර්මය ඇහෙයි හැබැ අවබෝධ වෙන්න. සත්‍යේ මේ ඇයි පසක් වෙන්න ඇදැම් බලන්ඩ අපේ ඒක අත්දකිනවා මේ ලෝතුරුවන්න තුළින්ම සමහර මනුස්සීන්ව මේ බණහානි සිදුරු හොයන්. පැය දහයක් හරි බණ දේශනාව අහංගන්නවා සිදුරක් හොයාගන්. එමනැතුව මේ දේශනා කරන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න නෙවෙයි. හාමුදුරන්ට වාර්දින්න කෝතනද කොතනද වැරද්දත් තියන්නේ. ොදම්කාරනෙද වැරදදුුණේ යනදි වසිෙන් ඔන්නහොම සිදුරක් හොයාගන්න බණහන පිරිසක්කන්න. මෙන්න මේ පුද්ගලයාගේ හිතහරියට අඳරු තැනක තමන ලද ොරවෙච්ච මඩවෙච්ච දිය බඳුනක් හාසසාමානයි මොකද විසිිකිච්චාාව යුක්තයි පුද්ගල හැම තිස්සෙම. එකටත් හේතු මංකවා අර භික්ෂූන් මත පුද්ගලය මත දෘෂ්ටිගතවීම එනිසා තමයි ධර්මි සිදුරු හොයන්නේ නැත්තන් ලෝකයේ, යානන්තෙක්න කිසිම දවක තමට ර්මයක් එහෙකොට ඒ ික්ෂුවගේ හරියේ ධර්මයහරි සිදුරක් නෙමේ හොයන්නේ. තමන්ටඒ ධර්මයෙන් ගතියඋත්තත් තියවාද කියලා බලන්නේ. ගතිඋත්තක් නැන්දන්ගේ ධර්මයත් හැල්ල දානො. ගැටලුවන්නේ හැමකද බණ හ්ඩමෝන ඒ ඒ අකාග හරි භික්‍ෂුවක එක බ හන්ඩ මෝන කියල නියමයක් නෑන කවරා ධර්මයයටය සනකරද බුදුරාණසක ධර්මය නොවේ කිය තමට වැට හනවන පත්ත ිවිස කල. ම ැට ව ාගතුන් හසක ම දේශනාව ඒධරම පිළිගන්න දව ප්‍රතික්ෂයපත් කරන්නපා ඉසල යම්වාසනය කල බලන්ඩ චතුරාර් සත්‍යයට ්‍රිලක්ෂනයට පටි සාම්පාදයයේ ධර්ම අනුකත යිද කෙම වන්න ඇත්ත විසි කරල දාන පැත්තකට එචරයි ගහමරාගන්න වාදවාද කරන්නඩ අන්ඩ ඔන එනග සිදරහයන්නමකට වාදවාද නකන්න තර්කවාදනග ඒක හිස් පුද්ගල න්න ගිහි අන්නතර පැදන්න අර. මිනිස නි වන්න්නේ වේ දකින්නේ ගින්දරමනවය දකින්නේ. සමහල්ලාට එඩ හනෝ වාද කරන්න අපට නං අසනෑවාද ඉරි ඉරවය දකිනවන හඳ හදවසයෙන් දකිනවනන් ආ ඉරහඳ සම්බන්ධයෙන් අපට වාදවාද වැඩන්නේ ඉර පැළ ලොවේ හඳ කියන්න හඳ පෙලා ඉරක කියන්ට අවසනය හම කාටහරිකයාගට ඔන්න හම නිතනින් වාද කර අත කමක්නෑ අපි ට සම්බන්ධ වෙන්නේ. නිසා පින්ගති විිච්ා නකින් නොන්නෝ ෝ වගේ පුදගලයන්ට හැම තිසිීම තරකවාද නගමින්. ධර්මය අවබෝධී අර්ථයෙන් අවබෝධ කරගන්න ඇතුූ වචනවසිෙන් අවබෝධ කරන්නන්නේ නොයකට පද පරමිෝ කියලා. පදයට වාදකර කරින් වා පදාල්ලගෙන. එ පුද්ගලි සිහරියට අඳුරු ැබ අඳරු තැනක තමනලද බොරවෙච්ච මඩවෙච්ච දිය බඳුනක්හ සමානයි. ඔය බදුනෙන් ඔය බඳුනෙන් මුහුණ බලන්න පුද්ගලයාටත් නිසි ආකාරයෙන් මුහුණ පේන්නේෑ එනම් පේවතුන ඔන්න පස්වැනිි නීවරණය එනම් ඔන්න ඔය මට්ටමෙන් නීවරණ නැකුණ හම්මොකද වෙන්නේ ඔබම් බලන්ඩ ඔය දියබඳුන් පහෙම්ම එක දියබඳුනකින්වත් හරි ආකාරෝ මුහුණ පෙන්නෑ එනම් අපිඒ පහ නැවතත් සමාල ෝචනය කරොත්. කාමච්ඡන්දය කියල කියන්නේ හරියට නිල්පාට රතුකාට ලාකට පපාට කහපාට යනදවශම විධාකාර වර්ණ සටහන් සහිත වර්ණ දහර සහිත වර්ණද කන ලද දියබඳුනක් හා සමානයි ඒනං ඒ වර්ණව දියබඳුනේ මුහුණ බලන්න පුදගලයාට වරනවත් මුහුණක් පේනවා මිසක් හුණේ අතාස සභාය වන්නේ ඊළඟට ව්‍යාපාදය කියලකයනේ නටන දියබඳුනක් හා සමානයි උනුුවතුර පඳුනක් හා සමානයි ඒ වසුන නටනවා එනිසා ඒ නටන වුණනුව අතුරෙන් මුහුණ බලන නැතැන් ඒ බඳුන මුහුණ බලන්න පුදගලයාට නිසි ආකාරෙන් යථාස්වභය මුහුණේ අතාස්භය පෙන්නෑ විකෘතියක්මයි පේන්නේ ඒ නටන චර්නය වන උනුුවතුර නිසා. ඊළඟෙට තේන මිද්්‍යය දියසෙවල් වැැඳිච්ච දියබඳුනක් හා සමානයි අඳුරුයි අඳුරුවච්ච දියබඳුනක් මේ දබඳුනේ මුහුණ බල බෞද්ගලයාටත් යතාස්භාවය මුහුණේ අතාස්භාව පී නෑ. මොකදකට හේතුවේ දියවබඳනේ අඳරුස්වභාවය නිසා ඒ පුද්ගලයාටත් නිසා ආකාරයෙන් ඇත්ත පේන්න. ඊළඟට වාතයෙන් කැළවිච්ච දියබඳුනකින් මුහුණ බල පුද්ගලතයටත් එඒ මුහුණේ අතාස්වභාය පේනෑ ඒ උද්දච්ච කොක්කුචනී වරණය එෙනම් උද්දච්ච කොක්කුච්ච ස්වභාවය පවතියනලාටත් හිතේ ඇත්ත පේන. ඊළඟට අවසන් වසයෙන් විචිකිිච්චාව අඳුරු තැ තබනලද බොරවෙච්ච මඩවෙච්ච දියබඳුනක්හ සමානයි ඒනම් ඒ අඳුරු තැනක තබනල දාලෝකයත් අඩු බොරවෙච්ච මඩවෙච්ච දියබඳුනින් කොහමටුවත් මුහුණ පේඉන්නේ පෙනුනත්තේ යථ ස්වභභාවෙනෙ වෙයි විකෘති මුහුණ අප පේන්නේ එනම් පින්හතුන මෙන්න මේ විදිහට කාමච්චන්ද ව්‍යාද තිනීමම ද්චි කොකුච ජිචාගේ නිවර්ණ පහ භාගතුන් හසිප මෙන්නේ උපම පහහිම පෙන්නවා. ඒහි දේශනාවේ අවසානි භාගතුන් හසේ නැවත පෙන්ඩනවා හෙමෙනම් බමුණ මෙන්න මේ කාමච්චන්දය තොරවෙච්ච අවස්ථා ඔන්න බලන්ඩ ගැමුරු සත්ත්‍යයක් ඔන්න බලන්ඩ ට පේනවා හොඳ වැදගත් වූ දහම්කාරණාවගේ සමකම ඒනම් බමුණ මෙන්න මේ කාමච්චන්ය තොර වෙච්ච ස්වභාවය වනුුවගේද අර පිරිසිදු දිය බඳුනක ස්වභාවය මොකද කාමච්චන්දය තොරවුණ හාම ඒ සිතේ කිසි ආකාරය කර වන්නධාරානය හැඩදර නෑ එසිත ප්‍රකෘට්ටය පිහිටනුලද හිතක් විකෘට්ි වෙච්ච තක් නෙවෙයි යතා ස්වභාවය අත්දකින යථහාර්ථවස් සිටක්කේ සිත. මොකදකට හේතු රාගේ දුරුවවෙච්චකමං මනුස්්‍යයන් තුළ ඥානය මතුවෙනවා. දැ මේ වෙලා ඔබේ රාගේ යටපත්වෙලා යෙන්නි රාගේ දුරුවවෙලා තියෙන් නිසා තමයි ඔබේ ඔබ ඥානය මතු වෙලා තියනෙ දැක් මේ වෙලා. ම් හෙකින් ඔය චිත්තසන්තාානයේ රාගේ මතුුණුත් මේ මොහොති වුුණත් ඔබ ක්‍රමාණකුල අඥාන භවිට පත්තිව වන එක කියැන් ීමේ වෙලා වෙදි. නැවතර සක්කාය සංඥා බවත්යන සක්කාය චිත ලවත්වයෙන යි කාම ආස්වාතිය සැපයිගෙන් හැකිීමට ලක්වවෙෙන බොදුරුවෙන. එනම් පින්වතුන ඒ නීවරණ මතුවෙච්චකා මොකද වෙන්නේ. නීවර්ණ මත්වේ්චකා මොකද වෙන්නේ අඥාන වෙන විශේයෙන්ම කාමච්ඡන්දය. අඥාන වෙනවා අනිතේවත් එමතුට ඇඩුවඩි වසෙන් නමුත් මහා අඥාණයක් නිර්මාණය වෙලා ඉන්න මෙින මේ කාමත් චාන්දය නිසා ඔය තරුණු ළමයිගේ ජීවිත දයා බලන්න මහා අඥාන ජීවිත වශයෙන් පෙනි අඥඥාන ගැන්නේ ඇත්ත නොදන්නා ජීවිත මේ සුකුරුත්තන් ලෝකේ මේ විසූක දස්ස නැමැද්දේ එඒය ජීවිතය ලස්සනැයි සුන්දරැයි කෙ හිතාගෙන ජීවිත් වෙනවා රන මදයෙන් ඉලිප්පිලා ඇත්ත පේ නෑ ජීවිතවලට මොක දෙකට හේතුව කාමච්චන්දය. කාමච්චන්දයෙන් වහිලතිීන් හිත එනිසාමක දෙෙන් යානයක් නෑ එයිනි සත් පිටියුත්තන් පුදන්නේ බුද්ධ ධම්ම සංගත්‍රීවිතරත්නයට ගරු කරන්නේ තරුණ ළමන්ගට දකින්න පුළමේ ස භාවය ඔබෙත් ඇතිි දරුවු එයගත් ඔයස භාාවය දකින්න පුළුවන් අඩුවැඩි වසෙන්. බොහොම කලාතුරකින් තමයි සත්පුරස මවක්පියෙක් සම්බන්ධයෙන් එහම හපත්දරුවත් දකිින් හම්බේෙන්. ම දර ැති න ම් සුතරයක් එහම දරුවපට මුණග හෙලති නොම රස්ථාන්ම ඉතාම් සොලු වසේ. අති බහතරයයක් දරුව ඉන්නන්නේ අමයි තාට බනහන්ේ අමන්ගේ ලෙක්ාප නිසා ඇවිල්ල බනහවෝ මිසක් උමනානගේ කියල බනහිවි නිසා ඇත්තන බෞද්ධ දම සංගති විදරත්නයකර කිසිම ගවරයක් ඇතත් නෑ බනහන්්‍ය තුූමනාවෙන් නෙවෙයි. ඉඩස්සේ ඒ දරුවන්ම දෙම අපියන්ගේ මාර්ය බවට පත් වෙලා බනහනකට කඩා කපල් කරන වසාන්න. ඒට හේතුව ගතවෙන්න මේ සමාජ ප්‍රමිය ඇතුළේ මේ දරුවන්ගේ විශේසම තරුණ පරම්පරාවල කාමරාගේ පරිවට්ටාන වෙනවිදිහටමයි මේ අවකාශය සකස්සවෙලා තියෙන්නේ. මේ මාධ්‍ය මේ තාක්ෂණික මාධ්‍යමේ හැමදම සකස්වලලාතියෙන්නේ විශේසෂම තරුණ පිරිස්වල කාමරාගේ පරිුට්ටාන කරගනම් පවත්තාගනයන්ට. එතොට තයි මාරයාගේ වෙළදාම සරුවෙන්න්නේ මාරයයට ඕන භානටක විගුණගරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒසා කාමරගේ පරිවුත්්ාන කරන පවත්තාගෙන න් ොෝ හිත්. අප තු අඥානජන් සමාජයක් ම මේ බහුතරයක් වසිබි දකිින් හම්බේන්නේ අඥාණයි කියල කිවේ ඇත්ත නොදන්නාව සමාජයක් අ මාළුව වගේ ඇත්ත නොදන්නාව මාලුව වගේ ඇමට රැවටන සමාජයක් එහෙනම් අන්නර කාමරාගේ දුරුන් හම හරියට වන්න ටිවත්කරව පිරිසුතු ජලබඳුනක් වගේ දැන් ඉතන්තියෙන පිරිසුතු ජලබඳනක් එකද නිශ්චලයි පිරිසුදුයි. ඒත්ස්සා ඒ ජලබඳුනෙන් මුහුණ බැලූ හාම අන නිසි ආකාරෙන් යතහමන පෙහෙනවා යතා ස්වභාව එපෙනවා. එලට දෙවැනි ජඳ ව්‍යාපාදය ව්‍යාපාදය දුරුාර පසේ දැම්මකද වෙන්නේ. ව්‍යාපාදය දුරුවවෙච්ච හිතය ස්වභයමොකක්ද හරියට අර නිවිවිච්ච දිය බඳුුණො වගේ දැන් අ ව්‍යාපාදය සහිත සිත නටනුනු අතුර බඳුන වගේ. ව්‍යාපාදයෙන් තොරවෙච්ච පිරිසුතු හිත අර නිවිච්ච දිය බඳුන වගේ ඒ දිය බඳුනේද ලක්ෂණයක් පේනම්මොකද පැහැදිලි ඒවාගේම නිශ්චලයි දැනර කාමච්චන්දය දුරුවච්ච වන්න රටා දුරුවවෙච්ච දිය බඳුනේ තියන සවබභායමොකක්ද පැහදිලි නිච්චලයි. ඒවාගේම තමයි ව්‍යාපාදය දුච්ච සිතේස්වභායමුණන වගේද අන්නර නිවිච්ච ජලය ඇතිී ඳනවාගේ ැන් එකකි ජලයේ චලනීවෙන්නේ අනිසාමත් ඒ ජලය පිරිසුදුයි වගේ පැහැදිලී වගේ නිශ්චලයි, පැහැදදිලි නිශ්චලයි. ඒවගේම තුන්ගනි නීවාර්ණය පහවුන හම්ම ක අතීනමද්‍යය පහවුනම්. එකන හරියට අර දියසෙවල් ඉවත් කරන ලද ජලබඳුනොවාගේ. දැන් දියසවල් ඉවත් කරාට පසමොකද වෙන්නේ ඒත් ජලබඳු අතිසේ පිරිසුදුයි එකත් නිශ්චලයි. පැහැදිලි නිශ්චලයි. හෙනම්. තියනමෙද්දේ පහවුනාම ඒ සිතේ ස්භාවයක් පැහැදිල් නිශ්චලයි. ඉලට උද්ද්ච කුක්කුච්ච උද්දචාච කුක්කුච්ච කියල කිව අර උපමාය කිව අර කැඹිච්ච දිය බඳන හොලඟින් වාතෙන් කැළමෙන දිය බඳන. එහන ැන් උද්ධච කොකුචජීවන්නේ පහුනාම සිතේ ස්භාව වමොවාගේද. අර වාතෙන් කැළමින් නැති ජල බදුනක් දැන් වාතේ හමන්නේ දැන් සවුම් සුළඟත් හමන් නැති නිසා දැන් ජලය නිශ්ශාල පවතිනවා ඒ ඳන සභයමකා අද පැහැදිලිනිස්්චලයි. එනම් පස්සනි එනම් අන්න උද්ද්ච කොක්කුච්ච පහවෙච්ච චිත ස්වභා ඇත්තේ වගේ. එනම් ඉලයිට පස්සෙන් නීවන්නේය විචිිච්චාව විචිකිච්චා පහවෙච්ච සිතය ස්වභායම නොවාගේද. අර අඳුරු තැනක තිබිච්ච බොර මඩ වතුර භාජනය ඒ කරලා දැන් අපිමකරත කරන්නේ ඒ වතුර භාජනයට අලුත් වතුර පිරිසතුව අතුර ඇතුළත් කරලා ආලෝක ඇති තැනක තියෙනවා කලින් තිබනි අඳුරු තැනක බොර මඩ වසතුර අපි දැම්මගතක කරනීමේ බොර මඩ වතුර ටිවත් කරලා ආලෝක ඇති තැනක මේ වතුර භාජනය තියෙනවා දැම්මකද වෙන්නේ ඒ ජලය අපි ටකි ැිනවේ ජලපතුනයට විශෂස ලක්ෂණයක් පැහැදදිලින් නිශ්චාලයි. නම් පංහතුන ඔන්නව අනුසාරයෙන් දැඟපු නෝනින් ධර්මය දකිින්ට කොමද. දැම් බලන්න කාමච්ඡන්දේ ්‍යාදය තිනමිද්‍යය උද්ච්ච කුක්කුච්චි චිචාකය නිවර්ණ මතුුණ හම ඒ ඒ නීවන්නේට සාපේක්ෂව හිත හැසිරිච්චාකාරය කාමච්ඡන්දයේදි අර වර්ණ දහරා සහිත දියබඳුනක් වගේ. ව්‍යාපාදයේදී නට්ටන උනු අතුරු බඳනක් වගේ. තීන මිද්‍යයේදී දියසවල් සහිත අඳුරු දියවදුනක් වගේ. උද්දච්ච කුක්කුච්චේදී. කඹිච්ච සුළගෙන් කැලඹිච්ච දිය බඳුනක් වගේ. විසිිකිච්චාවේදී අු තැනක තම ලද බොර වෙච් මඩවෙච ද ඳුක්කාසාමානයි. නමුත් බලන්න මේ නීවන්න පහම දුරවෙලාග හාම ඒ සිතේ පවතින ඒගීයේ ස්වභාවයක්. නීවන්න පහම පහවුනාමේ සිත පිරිස්සදී නිශ්චලයි. අර පිරිසිදු නිශ්චල ජලබඳන වගේ. එන ාන්න ප්‍රභාසර චිත්තේ දැම් ප්‍රභාසර ැකව ගමක් හිතන් එපා රහතන් වහසසික මට්ටම කියය. පිරිදු ප්‍රවාාසර චිත්තය කිව. එනං අරහතුන් වහන්සට තමයි පූර්ණ වසයෙන් පිරිසිදු සිතක් දකිින් හම්බේෙන මොකද අරිහතුන් වහසදුපු තමයි මේ නීවර්ණ සඳහට මවසංගෙන්. සාකල්්‍යියම දුරවෙලයන් ඊට පස්සේ පි සාාකල්්‍යයම පිරි ප්‍රභාසර චිතතය උහසදුල මත්වෙන් නමු ධර්මයසන මේ ොතෙත්. බගේ හිත පිරිසිුතු යම්මට්ටමකට. එනන්ගේ පිරිසුතු භාවය රදා පවචින්නේ. ප්‍රඥ්‍යාවෙන් මේවෙලා බණහන නිසා. එග යැන නීවර්ණ පාවිච්ච නිසා. එන පින්ගුතුරින් බරන්ඩ නීවර්ණ පහම පහවුනහම ඒසිතේ පවතින්නේ ඒකීය චිත්ත ස්වභාවයක් එතමයි නිශ්චාල පැහැදිලි චිත්ත ස්භාවය. මෙන්න මේ නි්චාල පැහැදිි චිත්ත ස්වභාවය තමායි සමාධයෙක. එනම් මෙන්න මේ සමතය කිවවෙත්කට මයි ඒතන් සතන් ඒතම් පනිතන් යතිතන් සබ් සංකාර සමුතෝ අන්න එතකොට තම මකද සමාධී පච්චේක ඥානන් කියේ සමාධය තුව ඥාන වැඩින්න පටන්ගන්න. එනිසා තමයි සබ්බූපොති පටිනිසක් ගෝ තාක්්‍රයෝ විරාගෝ නිරෝධහ වෙන්න. අන්න නිවන ඒතන් නිබ්බාන නිරෝධෝ නිබ්බාන එනම් සමාධී වැඩෙන්ඩෝන ප්‍රඥා වැඩින්ට කලින්. ප්‍රඥාවෙන් තමයි ආරි සමාධී ඇතිකරේ මෙ නිකාම සමාධයයක් ගැන නෙවෙේ කියන්නේ ලෝකෝත්‍ර සමාධී ගැන. ආර් අස්ත්‍රාගික මාර්ගය අග අටවිනි අංගේ එනම් ඒ සමාධී ඇතුනි ප්‍රඥාවේ ප්‍රඥාවෙන් චතුරාර් සත් ධර්ම අබෝධයෙන් යුපතවයි සමාධී හටගත්ති. ඉරසේ ඒ සමාධය තුළින් තමයි නැත ප්‍රඥාව වැඩන්නේ. දැම් පංගතුනි මේවෙලා පජනීවන්න වලින් කක් හර තිබුණන කොට බනහඩ බෑනි එනම් සමාධී නැත්තම් වෙලා බනැහි නෑනි. එ සමාධී අවශයන ණහන් උපචාර සමාධිහරි අවශ්‍යයනි එනං අන්න අපට පැහැදිලිෝ පේන වහෙනම් නීවන පභච චිත්ත ස්වභාවය තුළයි ප්‍රඥා බලවත්යෙන්නේ එනන් ීවරන තු ච්ච චිත්ත වභාවය තුළ ප්‍රඥ දර්රලවේ ඒ එකයි භාගතු වහස දේශනනාක් කළේ පංචිමය භික්කවේ ආවරණා නීවරණ මේ ආවරණ නීවර්ණ ධර්ම ආවරණ මෙ සියල් ආවරණය කරනවා සම්මා සම්බුදුපාන් වසට පවතින අආවරණ ඥානය කියල මහඥානයක්. අසසිරිමත් වූ සම්මා සම්බුදුපාන් වහස තුළ බලපවත්වන මහා ඥාන දෙකෙන්ටක් මහා සෞරවක්ෂතා ඥානයයි මහා අආවරණ ඥානයයි. එය අනාවරණ ඥානයට වහංකරන්න පුළුවන් කිසිවත්ම විශවේනෑ. එනම් බලන්න දැන් අප තුළ පවතින මේ නීවර්ණ අපට සත්‍යය වසංකරනවා. එ නිසා සත්‍ය වසංකර නිසාෙන ආවරණ ධර්ම නිවණ වසාසිටින නිසා නීවර්ණ කියනවා. සත්‍ය වසංකර නිසා ආවරණ කියනවා. නිවන වසන නිසා නීවන්න කියනවා. පංචි මේ භි්‍රආාවරණා නීවරණ චේතසු උපක්ගි ලේසා. මේ ආාවන් නිවන ෝලි මුකද කර හිත කිලුටු කරනවා චේතනා අපවිත්‍ර කරනවා. ඒ පංච නීවන්න ඇැත්ති වෙලාට පංච නීවන්න හටකත්ත වෙලාවට පංච නීවන්න පවතින වෙලාට ඒතේ හටගන්නව චේතන ඔක්කුම් අපිසුත් චේතන මච්න්දේ ්‍යාද ද උද් කුක්ුච විචා නි හක ැතිසම රාදෙ හෝ චේතන ේයතනම්ෙක්වය කම්මන්ගඩාම චේතන නිසා නැවත 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 නවත නවත කර්මය ඇස්සෙනවා එන මේ පංච නීවර්ණ කියන්නේ තනිකරම සමුදය ධර්ම. එන මෙන්න මේ පංච නීවරන්න මතුන්හා මොකද වෙන්නේ. ප්ඥා දුග්බලී කරන පඥා ප්ඥාය දුබ්බලී කරන ප්‍රඥා දුරුවල වලයන් එ පෙන්වොතුනනි ඒ නිවන්න පහවිච්චක මකද එහැනහි අනි පැත්ත ආවන්න වෙනුවට අනාවරණය වෙන ධර්මය නිවන දුරවෙලා යනවා නිවන නිවන වෘර්ත වෙන නිවන වැහෙනෙන නිවන වෘත්ත වෙනවා විවරණය වෙන නීවාරණය වෙන්න එනම් පංජ නීවන්න දුරුවවෙච්චකමන් ශක්තියා අනාවරණය වෙනවා නිවන විවරණය වෙනවා. විවෘත වෙනවා. එවගේම හිත කිලටු වෙන්න හිත පිරිිසිදු වෙනවා. එවගේ ප්‍රඥාව දුර්ුවල වෙන්න ප්‍රඥා වැඩිෙනවා. එනම් ඔබ දක්ෂ වෙන්න පැයි. හැම මුහොතකම පංචනීවරණවලින් තොර වාසය කරන්න එනම් පින්වත් බෞද්ධ ශ්‍රාවකයෙක් නං ඔබ හැම තිස්ස මුස්සා කරන්න ඕන පංචනීවන්නණ ධර්මයන්ගෙන් වෙන් එලවාසේ කර. එ මේ පාංච නීවන්න දුරුවේච දැන තමයි මෙන්න මේ සප්්‍ර බෝජංග ධර්ම වැඩින්න පටන්ගානි පිංගතුුනි එනම් භාගදුන් වහන්ස පෙන්වාදනෙන සංගාර ්‍රහක්මණයාට මොකදද මෙන්න මේ පංච නීවන්න දුරු කරලා මෙන්න මේ සප්්‍ර බොජ්ජංග වඩන්නට යමේ උත්සාහගන්නවනම් දැම්මකදන්න අර සංාර බ්‍රහ්ම, සංගාරෝ ්‍රාක්්ණක ප්‍රශ්න උත්තරේ ලැබෙන. මොකද උත්තරේ. එහනම් සප්්‍ර බෝජ්ජංග වැඩනවන යයාම් ශීතක මොකදවෙන්න හිත පිළිසිතු වෙනවා. එ ඒ පිරිසිුදු හිට බනැහවුවොත්හෙ මෝබ අහන හැම බනපත්වයක් හොඳීන් ධාරණය වෙනවා ඒ විතරක් නෙ මේ මහොතිද උප පෙරසන ලද ධර්මයක් සිහිපත්වොරොත් හොඳීන් සිහිපත්වෙ ල එනවා. එනං අලුතෙන් හාන ධර්මයත් හොඳට ධාරණය වෙනවා අතීතයේ දිහාපපු ධර්ම කොට්ට අසත් නැවත අවර්්‍යනය වෙනවා එනගන්න සප්ත බොෝ්ජාන්ග්‍යයන්ගෙන් හිත පිරිස ව හම ඒහිතේ පවතින ස්වභාවය එ පෙන්ගතුන මතක යනු අන්නෝය කියන මේ නීවන්න ධර්මසා ඒවගේ සප්ත බොජ්ජංග ධර්මමත තීරණය වන්නක් එකයිම මුලින් ස්කෝල යන දරුව ඉන්නවා ඒවගේ විශ්වවිද්‍යාලන දරුවයින්වා විධාකාර විශෂයන්ඉ කෙනගන්නාව තරුණියෝ තරුණ තරණියෝ ඒවගේම විදාාකාර වැඩිහටියොත් න්නවා මේ අයට ඔන්නඔය ප්‍රශ්නය ඇති ඒනගේ ප්‍රශ්ට දැන් උත්තරේ ලැබුණ එ ඔබ දැගණ්ඩ ඕන යමක් ඔබට ධාරණය නොවෙන්නේ ධාරණය වෙච්ච දේවලුත් සහි නොවෙන්නේ ආවද්‍යනී නොවෙන්නේ ඔබගේ ච්චිත්ත සන්තාන නීවරණය නීවරණ මතුවෙලා පවතින මුහොක බව. ඒන යමක් ඔබට හොඳින් ධාරණහි වෙන්නේ අත්තේතිය ධාණය වෙච්ච කරුණුකාරණාත් නැවත හොඳට සහි පත්වෙෙන්නේ ඔබේ චිත්ත සන්තානයේ පක්තබෝජ්ජංග වැඩමෙන් පවතින කකොට බව. තැන් එතකොට මෙන්න මෙතනනි මක්තව තේරුම්ගන්නනන්නේ තමයි. අපිතතුම චතුා සත් ධර්ම අවබෝධරගතිේ නැති ශ්‍රෝකයකි නොහදුු තරුණෙ කෝ තරුණයක් තම චතුරා සත්‍යය ධර්මය අවබෝධයලා නෑ ඒනම් ඒගයන් ඒ අයට මතක ශක්ති වර්ධනය කරගන්න බැරිද පුළුවන් ඒයට ලෞකෙක වසෙන් ලෞකෙක මට්ටමින් ඒ ධර්මමය මත කරුණුකාරණා මතක තාගන්න පුළුවන් මොකද මේ පංච නීවර්ණ පිළිබඳ අවබෝධයක්ත් ඇති හොඳම එහෙමන. මච්න්ද ්‍යාති තිය ිද ද්ච කොකුච චාගෙන වන්නනමේ පහි නිදහස්වෙෙලා ඉගෙන ගන්න පුුවන්න්නම් ඔබට බන ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝලය ඇද්දී පාසල්ල ඇද්දී. ඉගෙනගන්න පුළුවන්න්නන් ඒ නීවන්නවලින්වෙෙන් වෙලා ඔබේ අධ්‍යාපන කටයුතු අනිවාරෙන් සාර්ථක වෙන. දැන් අද වෙලාතියන මොකක්ද අද බලන්න පාසල් වල දරුවන්ට උගඩනවා. පාසල්ොල දරුවන්ට උගන්නලා ආයි හෞසවන ටිවෂන්. වා දවසලත් ටිවෂ නිවාඩුවත් දෙන්නේ ඇයි දරුවෙට. ඇයි පෝය දවසත් දෙන්නේ නිවාඩුවත් දුන්නේ නිවාඩුවෙන් ගත කරන්න. අර තමන් ඉ තමන් ඉගෙනගත්ත පාසල් අධ්‍යාපනය ඒ ලබාගත දැනුම අවබෝදති නවතවර්ධනය කරගන්න නිවාඩුවත් දුන්න ඒවගේ විවේ කිය දරුවන්ට අවශ යකද වැඩිෙන මනස්නිමේවා. පොහේ දවසත් දුන්නන්නේ මොකොට පිරිිසතු වෙන්න හැම් බලන්න මොකද වෙන්න කියලා නිවාදවස පන් උදේන්දල හවසනකම් ඉස්කෝලින්ඳල රෑජාමන් ඇයි මෙහෙම වෙලාතිීන් එච්චරත්ියසන් ගේහි ච්චරත් ඉස්කෝලිගහි ලවබභාගෆෙල් ඇයි මේ මුණේ අද මේ පවතින්නේ මොනවගේ සමාජයක්ද කාමරාගේ පරිහුට්ටාන වෙච්ච සමාජයක් අ ස්කෝලිගිහිල්ලා එන ළමයා මහන්සයල මහන්සයලා කොහොමාරි රත් දෙක්ඉගෙනක නැවිල්ලා කොහිත් ඉඳගන්න පැලුවොත් ඔබට දකින්න පුලන් ඒදරවා ඉඳගන්නන්නේ ොඩක් කාට රූපෝහයනි ඉස්සරහ. එව නැත්තම් මුුණහර අන්තර්ජාලය ඉස්සරහා. කොහේ ඇරි මාධ්‍යයක් ඉස්සරහ තමයි හිදගන්නේ හිත කෙලෙසන. නිසා මකද වෙන්න මොහොතත් පාසා කාමරාගේ පරිවු්තාාන වෙනවා දැම්බකද වෙන්නේ. දැන් ඉතින් ස්කෝලි ස්කෝල ඇවත් ටියසන් පිට ියසන් යැව්ත් ලකම ියස රුට ෙරට ගෙනවා. ඔය දරුවටනම් මටක සක්ති වර්ධනය වෙන්නෑ ඉගෙන ගන්න පුලුවන් වෙන්න. ඇයිඒ හැමතිස මඥාන එනම් බලන්න පගම විශස්වදම අත ළඟ තියෙද්දි අ අපි කියන සාමාන්‍යෙන් මෙහෙම ළඟ තියෙන කනාල්ලන්න පුළුවන් කවතීද ඔලුවට අතදාලා කනාල්ලනෝවාගේ අතළඟ විසුතුම තියෙද්දී. අපි කොහේතු මේ යන්නේ. එකේ දරුවන් එෙහිත් පිරිසිදු අටමගින් පවත්වාගෙන යන්න පුළුවන් ඉදිහ අධ්‍යාපන ක්‍රමේදයක් හැදුවනක් දෙමවපියසා ගුරුවරඒ සම්බන්ධයෙන් දැනුවත් වනානම් ඒන ආයි යවුස දරට මෙ තුදොමකු තොන්නෑ අද මොන සරග ඇත්දමේ තියෙන්නේ ඒ දරුවන්ටත් කිසි විවේග ඇත්තිව ජීවිතවෙල ඒ දරුව ජීවිත යේපා වෙලාඉන්න සමහ දරු සීදී නසා ගන්න ොයිස්කොල් දරුවෝ ඇයි එමවෙන්නේ ඒ ජීතය ඔුන්ට ඒතරම් බරක් වෙලා පහුගේ කාලේ විභාගලියන් ආසන්න්න එනට දරුවු ආව මෙහේ ආශිරාජ ලබන්න මොකට දෙගෙල බැලූ හාම මානසික ආතතිට පත් වෙලා ආසිරාජ ලබාගන්න කියලාවේ ආතතිය නිදහසෙන්න්න. එක ගැහැන්දොර ඒකාව කන්න බොන්නෙත් නෑ නිදාගන්නෙන් නැතුලු එලි වෙනකම් කල්පනා කරකිින් නොලු විභාගෙලවෙලා. දව බලන්න මේ වගේ දරු කීදනෙ දුක්වි නිවාද. ඇයි මේ අසාර ලෝකයක් අල්ලගන්න ගිහිල් එකපැත්තකින් අනි පැත්තෙන් ඒ අසාර ලෝකය ඇතුළිවත් හැසිරට දන්නේ හරි ආකාරව අපිතමුකු හරි නිර්වාණවබෝධය ලබන්ඩ හේතු නෑ කියමුකු සංසාරය යනවගේමුූ තවකාලය සුගතිවල හරි ඒත් පංවසනින් ඒ ජීවිතවත් නිසිආකාරයෙන් සුවසේ ගත කරන්න උන්දන්නේෑන දෙමවපියන්ට සැනසීමන් නෑ ගුරුරුන්ට සැනසීම නෑ. රුවන්ට කොහොම සැසීමන්නේ මේ ගතවෙන ජීවිතවල. ඒකට හේතුවොමොකක්ද කොච්චරයගැන්ුවත් දරුවෝ ඥානනයවෙන්නේ. එරිසානි පාසල් වල මතිවල ස්කෝ ටියසනුත්්‍යයවන් දැම් පාසලෙන් දරුව ඥානය වෙනවානම් මොකට දවසන් යවන් එම ඩිවසන්වන් දුවමනනාාවෙන් එන් ටිවසන් යවන් එෙම දරුව ඥානයවෙෙන් ඇති දිසා. එතනත් ගොඩා ගොඩක් ප්‍රශ්න තියෙන්න්න පුළුවන් මේකට ප්‍රධානම හේතුවෙන ොක් අත් නෙවෙයි. මේ පවතින මේ සමාජ ක්‍රමය ඇතුල අපි මේ දරුවන්ගේ හිත් දසනය එක ලිවරයි. දෙමවපියමයි මේ වැරන්ද කරන්න. මදිහරයට ගුරුවරුත් කරන. එනම් අපි බලන් ඕන දරුවන්ගේ හිත ඇතුළි මේ පකාමච්ඡන්ද ව්‍යාපාද දීමතුදු ද්චකුක්ුච චිචාකෙන නීවරන්න වැටනාකාරය න්නේද අපි මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ. අඩු වැඩි වසයෙන්. හොඳට බලන්න්න ඒ දරුවතුළ විෂය නිර්දේය ඇතුළ ඔන්නව කියන පචනනිවන්න වැඩනනාකාරයට අපි මේ විශය නිර්දෙශ හැකගස්ල තියන්නේෙ දරු තුළල තනගයක් ඇතික නෝ‍යාපාති ඇත්වෙනවා ඉට සනකුත් නිවන්න අඩවැඩ වසය මඇතුවලේෙනවා මොකද කෙස් වැඩිවෙෙන්ඩ වැඩිවෙන්ඩ හිත නනිවන්න බහුල වෙනවා එක රාගේ දේශේ මොහේ වැඩෙනකොට අර නීවාර්ණ ස්වභාවකයන්නේ තමන්ට අගසි ආකාරෙන් ජීවිතය පල ප්‍රෝජනයක් ගන්න පුලුවන් අවස්ථාව කුදාවෙච්ච ගමං ඒ අවස්ථාව නසල දමන අර නීවන්න මතු වෙන. ඒ මකද ව ොච ස්පෝලිහි ිනගත් කිසි පාඩම මත්ත හිටින්නේ ගොඩා දෙමෝපිය කෙන් දෙයක් ඒක. අප ලගේ විස්ස ව හ හෙත් ො නොමවා දරුවන්ට මත හිට න්නේ හමුතු කොච්චරගනකත් මතක නොහිටන්ට හේතුතන භගතු නසමේ සංාර සූතය පෙන්නුුව. එනම් පිංහසනේ දරුවන් තුළ පිරිසු හිතත් පවාත්තාගෙනය ඔබ දෙමපි හැටි පකාරන්න එදාඩිය දරුවන්ටා යමුතුේ මොනමක්වත් අමත රධ්‍යාපන මොකුත් ෝෑ. උගන්නන උගන්නන පාදේගානය ස්කෝලයේ වචනයක් වචනයක් ගානය,කුරක් අකුරක්්ගානි ධාරණයවෙයි. ඒක අන්තයි ඒ ගැන සැකඇත්තියාගන්නඩ එපා. අකුරක් අකුරක්ගානය අවශකාරණා ධාරණය ව. ඒනම් මෙන්න මේ සූත්‍ර දේශනා මෙයාකරින් අපි දරාගන්න ට ඕන. ඒ ඇසිරිමතුූ සම්මා සම්බුදු පියාන් ව්‍යදා සංගාරෝ බ්‍රාහ්මණයට පෙන්වා දුන්නා මෙන්න මේ සප්්‍රබෝජ්ඥාග වැඩීමෙන් බ්්‍රාක්්මණය මේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්ුට බලන්ෙ කොච්චර වටනවාදකෙල අපට සාමාන ජවිතය කටයුතු කරඩත් දැම් භික්ෂුවක් හටයටට හෝ ගහිියක් හතිට හෝබ මේ ධම්මාර්ග වටනකොට මේ ධම්කාරණා මතකගේ තබාගණ්ඩෝ නවස්ථා තියන විශෂම් දැන් අපි පෞගේ කාලේ විස්තර කලානි අනිච්ච දුක්කානත් අසුභ කර්මස්ථාන හතලයක් කර්මස්ථාන නවය අනි්ච නවය අයි දුක් විසිපහය අනත් අහය නති වසේ දැම් මේ කරමස්ථාන ධානණයවෙන් නැත්තා මොකද වෙන්නේ ධාරණයවෙන් නැත්තන් කොච්චර නමුත්වඔප මේ ධර්මයට කන්දිීකන හිටියත් කොච්චර ධහම් පත්‍රිකාවට ලබා දුන්නත් ඒ දාහම් කොට්ටාසගේ මතක ධාරය වෙලා නැත්ත මකද වෙන්නේ අවශ්‍ය ජනති අවසය සිත වෙන්නේ. එකව අරමුණක් කාවහාමයි සිහිය පිහිතන් නෑ. මොක දෙකට හේතුව ධාරණය වෙලා නෑ ධහම් කොට්ටාස ැව උදාහරණයක් ඉවත්ධයම සල්ල උදාහනයක් කවුරහරි අපිට අලිමන්තරයක් වු ගන්න. අලිමන්තරය උගන්නන්නේ මොකට. අලිය තමන්ට මුණ ගැවුණොත්ඒ හත්තිරාජයක්හෙම පහරින්නේ මන්තර. අපේ දීපු කරුණාවන්ට පුරුසය මන්තරේ දීලා කියන ඔොකු හොඳට කටපාඩන් කරගන්න ධාරණය කරගන්න කොලක ලියල දෙන්නේ. මේ හොඳට කියල්ල ධාරණය කරගන්න කියලා. අපි මොකද කරන්න එක්කො කොලේ නවලා පසේ දග හමත්තන් ගෙද කියර තිය දැන් අතර ද ල කදට. ැ න්තරයේ දීනි පස ගෙමනැදන්ගේ කියේතර දැන් ඇති වැඩත්තිය නොදේ මන්ත අලියක්ගේ මැරුම්කාණ්ඩුවෙන් ඒ වගේ අපි මොකද කරන්න දැම් මේ කර්මස්ථාන දීල ධාරණය කරගන්න කියලා කියනවා ඔබ මොකද කරන්නේ එක්කෝය ධාරණයේ ඒ දහම්පත්‍රිකා එක්ක ඔපගේ බෑගකේ එක්කෝය ඔබගේ ලාච්චුවේ එක් වල්මාරයේ අරමුණක් හා මොකද කරන්නේ අ ඒමදකළ හස්ති රාජගේ මැරුම් කෑයවාගේ අරමුණක්කාපුකමං අරමුණෙන් ඔබන ඇැසනවා. මොකදකට හේතුව ධාරය වෙලා නෑ ධරම නිසාමකදන විදර්ශනා වැඩින්න. ඒසා පින්ංගදන මෙන්න මේ හැමේකක් එකටක් බද්ධ කාරණ මෙ හැමැක් පෙන් ලදන්නේ හැම විදිියන ගොඩයන් ඒන චිත්ත සන්තාාන හමතිස්ම් පරිසුද තියාගෙන හැමතිස්ස මේ බණට කන්දෙන්න්න මංගේක ඇට කිවේ මේ අධිෂ්ඨානය ඇතිකර ගත්තා. මේ හැම තප්පරයම මට වැැදගත් මේ ධර්ය මුලපටන් මැද පටන් අගපටන් හැම අවස්ථාවක් මට පැදගත්. හැම ගෙවෙන නිර්මේශයයක් මට වැදගත් යනාජ වස ධර්මයටපුයි හල වටිනාකමක් දුන්නනම් කිසිම කලෙක නිීවර්ණ මතුවෙන් නෑ මේ ධර්ම ඉසරා. නමුත් එ වටිනාගමන් කියීලනෑ හිත ඇතුළම් ඇැතිකරගවන අධිස්්ානය පටන්ගන්නකොටම ආරම්භේදීම කොන්න හ කොහටරි වෙලා සේතු වෙලා ික් ඔන්නොහ න්නවාහග නිකං අහගර ඉන්නවාගේ ඉන්නවා. හෙම කියලා තම ඉඳගන්නෙම එන්නිසාමකදය ටිකේලාවක් යැනකොට පටන් ගන්නකට පොඩ්ඩක් වොන්නන්නේ ඇයන්තන් ඇසිද කැල්ලා තියනවා පේනවා ටිකක් වෙල යනකොට ඔන්න ගොරුන සද්්‍යයෙත් ඇහයිනවා. මේ කාරනවා නැවත නවතත් මංගැයි කියන්නේෙ මෙහෙම. මොකද කියලා කවතා දවසක බොට තේරී. අමුතු ආයෝදවා ගැන එකමදේය නැවත කියන්න අවශනය ඒ පංගතුර එහනන් එදා භාගතුන් හස සංගාරෝ ්‍රහ්මයට දේශන කරන ධර්ම ස්්‍ර පෝජ්ජන්ග ඩිසි ආකාරයෙන් වඩන් භාක්මණය එමනං ඔොපට දැම්ධාරණය කරගන්නන මන්ත්‍රත් හොඳීන් ධාරණය වෙනවා ඒ වගේමතමයි අත්ීතේද ධාරණය කර ගත මන්ත්‍රවත් නැවතනත් හොඳින් සහිපත් වෙනවා ඒඔබට අවශ්‍ය නේදබේ ධහම්මාර්ගය වැඩීමේදී. මේ වෙලා යහන බනදයක් ධරනය නිත් ැත්. අතේතිීති ධාරණය කර බලන් ඔබේ මාර්ගය වැඩේර කියලා. මෙසෙස දමනය ෙන්න්නෑ පින්වතු නහෙම මෙසිස දමනය කරන්න බෑ වගේ කුසිහිත අලස ප්‍රතිපදාවක පබිහිටාගෙන හීන වීරෙන් යුක්ත පුද්ගලයාට මේ මාර්ගය වැඩින්නේෑ. මෙ මාර්ගය වැඩේනනං ආරද්ධ වීරිය වැඩෙන් දෝන. එකවේ අරමණ ලද වීරිය වැඩින වීරිය පවතින් දෝන එම නං එබඳ පුද්ගලයෙක් මේලාකාවත් හැමතිස්ශම නිීර්ණවට නතුවී නතුවී නතුවයවෙී නෑ එක මොත දෙක් අහුුවෙන පුළුවන් නිවන්න වට. ඒ පස්සේ පුද්ගලේ අධිෂ්ඨාන කරගන්න මම නැවත මොනම ක්‍රමයකටත් මේ නිීවන්නවට ගොදුරු නොවී මේ ධර්මයම පොයාආකාරෙන් හත් ධාරණය කරගන්න හොඳීන් අසා අවබෝධ කරගන ඒ මාර්ගය වඩනවා කියලා. මෙන මේබීරි ඔබ තුල පවතිනවනන් ඒකැන බනදේශනාව පටන්ගන්නකොට ඔබදුල්ලතිවිච්ච වීරියම බනදේශනාව අවසංගෙන කොටත් ඔබ දුළ පවතිනවාන ඔන්න ඔබ ශ්‍රේෂ්ඨ බුද්ධශ්‍රාවකි. ඔබ ආරදධවිේරින් යුක්ත කෙනෙක්. ඔබ නිවන්මාර්ගේ වැඩින බුද්ධශ්‍රාවකේ ඔබ නිවන්මාර්ගේවාඩන බුද්ධශ්‍රාවකේ, ඔබට සත්‍යස්බෝධි පක්ෂික ධර්මයෝ වැඩිනු අදකන්න පුළුවන්. යතාබෝධී වැඩිනු අදකින්න පුළුවන් හිෙත පිරිසසිද වෙන කෙස් දුරුවෙනවා ප්‍රඥ වැඩන අදකින්න පුුවන්, ඒ අභිඥ පදින අත්දකින්න පුළුවන් සියල්ල අදකින්න පුුව එම් මර්න්නයට පෙර බට ඒ සධානක පරිනිර්වාණයටත් ළඟාවන්න පුළුව අප පි නොතුති. එනිසා අන්න උතුම් බුද්ධක් ශ්‍රාවකයක් බවට පත්වේෙන්ද හැමතිස්ස වරවයම් කරන්න. ඔබේ පිහිට ඔබ පමණයි නැතන් සරණ ධර්මය හැරවින් සරණ අපට නැත. ඒවගේම තමයි ධර්මය සරණයි කියලා කිව්වට ඒ ධර්මය පිළිපදි නැත්තාන් ඒ ධර්මයෙන් ුත් අපට සරණක් නැත. එනිසා තමන්ට තමන් අහාලෝකයක් වෙලා මේ අවිජ්‍ය අන්ධකාරයෙන් නසාගෙන මේ භයංකාර සංසාර්දුක තුලින් එත්තර වෙලා මේ සංසාර්දුක අවසන් කරලා මේ භයානක සංසාරෝගේ තරණය කරලා. මේලා දුත්තරීත මනුස ජවිතෙන් අග්‍ර කල නෙලා ගනට සෑමවිට වැරවෑයම් කරන්න. ය අධිෂ්ානය යුක්තව හමතිස්සේ ධර්ම ගරුත්තය යුක්ත ස්තෘ ගුත්තය යුක්තව ධර්මයට කන් දෙන්න. ඒ ධර්මය නුවනින් අසා ධ ධාරණයකර නනිටන් කූල පිඳන පිිසනි. එනම් අද දවශේදිත් අපි. උතුමූ සත්‍රර හති පට්ට අන ධර්මයටට අනුකූලව ධම්මාන උපස්සනාව අටතේ සප්ත බෝද්ජංග ධර්මිබඳ බෝජ්ජංග පබ්‍ය ඇති විස්තර කළලා හෙමනං අදදවසේදී මේ දේශනවෙච්ච මේ ධාම්්‍යාකරණයන් තවදුරටත් ඔබේ ධර්මාබෝධි වැදිනට උපකාරවෙන්නට ඇැති කියලා හිතනවා හෙනම් ඒල දහම අවබෝධයක්ත් හොදින් දරතාගෙන ඒ ධර්මයක් ජීවිතය ප්‍රගණ කරමින් මේලා දුත්තර ීතර මනුස්ස භවෙන් අග්‍රඵල නෙලාගනිමී ල ද පරමු දුල්ලප සම්බුතු ශාසනෙන් අගද සබඳතු දාකාර ගනිමියන් අධිස්ථානයින් යුක්ව අද දවශේදීම් මේ දේශනා කළ ධර්මෙන් අවබෝධය ප්‍රඥා පුබුදවාගෙන මේ භයංකාර ගෝරකටතුු සංසාධකෙන් අතමි දෙනවා ය ඒකාන් තයිකෙන අධිස්ාන යුක්තව හඬඩනගස් සාදු කාරයක් පොත්තමු වාද.